सत्तुप सत्त चरणं शरणं जनानं ब्रह्मादि मूलिमनिरं सिसमावहन्तं पंकेरुहाहो मुदुको मलचारुवर्णं वंदामि चक्रवरलभ्य कनमाददानं वंदामि चक्रवरलभ्य कनमाददानं वंदामि चक्रवरलभ्य कनमाददानं नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधारस्स चतुर्विसारज्ज विसारदस्स धम्मराजस्स धम्मसामिस्स धम्मिस्सरस्स तथागतस्स सब्बन्युतो सम्मा सम्बुद्धस्स। श्रद्धा बुद्धि संपन्न कारणक पिंगवंदि ओबवागेम श्री सद्धर्म श्रवणीय करगिन वाहवाम मी घोरतर मयानक सत्संगित्र वेंटोनी किल यमता कुत्तम उत्तमाव्या मे तुन लोक धातु तुल अधिष्ठान पारमितावक पुरागिन इन्नवना ए सियलूम दिनाट आराधना करन्न मी स्थानट पेमिल्ला सद्धर्म श्रवणीय करला मे उपोस सील समाधानयन्ट सह संबंध वेला मे किरन्नावु ए दस पुण्य क्रिया दिहा बलागिन एवट अद दिदीगिन वाहवाम ए अत्तंगे हिते तिबेन्नावु ए अमृत महा निर्वाण धातु साक्षात् वी विनिस मे पुण्य निदानि अनुमोदन वेन्न वाहवा पिरीनि वेन्न किल अधिष्ठानिक देवता आराधना करना मोदी दिवस सिर दिन आमित सितीन ये सिर दिन आराधना करने समंता चक्र वाले सु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सकमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता सद्धम्मश्रवणकालो अयं හොඳයි පින්වත්නි මොහොතකට සීපත් කරගන්න ආවා වූ අති දීර්ඝ ගෝරතර භයානක සසර තුළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රදාන අශ්‍රාණ පුත්කල මහා සංඝරත්නේ ඕනෑතරම් අපේ දැස්මානේ විද්‍යාමාන වෙන්න ඇති ජීවමානව වැඩවාසය කරන්න ඇති නමුත් නොදන්නඳ බාලකම නිසා රාග ද්වේෂ මෝහයන්ගෙන් මත්වෙච්චකේ පාඩු නිසා ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණය නොදක ඒ උත්තරීතර මනුස්ස ගුණ ධර්මයන් නොදක උන්වහන්සේලා වෙනුවෙන් හිතින් කයින් වචනෙන් චිත්ත මාත්‍රකින් නො හිංගියක් හිංසාවක් අඩන්තේටම කාක්‍රෝෂයක් පරිභවයක් සිදු වෙලා තියෙනවා නම් සිදු වුණා නම් සිදු වෙන්න තියෙනවා නම් මේ මොහොතේ සිහිපත් කළ දරි අදිෂ්ඨානයක් තවන්න උන්වහන්සේලාගේ ශ්‍රී පාද පద్ම පාමුල දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලා වෙනුවෙන් මගින් හිතින් කයින් වචනෙන් යම්තා කඩුපාඩුවක් හිංගියක් හිංසාවක් දෝෂාවක් සිදු වුණා නම් ඒ සියලුම වරදවලට අප සීල දනා කිරෙහිපත්ල අනුකම්පාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් මහා කරුණාවෙන්ම දස දහස්වර कोटि लक्ष वर कमाग्र सिद्ध सेक्वा किनर्ते दे दरागिन सिलु दिना मोहत अधिष्ठान कला सिलु महोत्तम वहन्सेलागिन कमावा सिलिन හොඳයි පිංවත්නි ඒ වගේම තරය අධිෂ්ඨානයක් දරන්න සද්ධර්ම ශ්‍රවණයේකින් සද්ධර්ම දේශනාවකින් සීල සමාදානයක් වේවා බණ භාවනාවක් වේවා ඒ සියලුම කර්තව්‍යයන් වලින් परम उत्कृष्ट निर्वाण शांति साक्षात् करगेनीम पिनिसमाई सत्पुरुषे मे सीलोम कर्तव्यं करानी एनिसा मे सीलोम वटपिटावेन उत्तरेतर निर्वाण शांति साक्षात् वीम पिनिस अर्थय धर्मे वटहागेनीम पिनिसम प्रज्ञा मुदुन पमुवा गन्नवा ए वीर्य वडा गन्नवा समाधिय दिनु कर गन्नवा प्रज्ञा मुदुन पमुवा गन्नवा गने दडी चित्त अधिष्ठानिय गन्तुवे सीलु दिनाम तिवरक सादु पार पावत्तला नमस्कार पाडे सज्जहना करन दस सीले समाधान करु विसम Mm-hmm.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 හොඳයි පින්වත්නි මේ ශාසනය මතක් කරන තෙලස් දූතාංග අතුරින් උපාසක උපාසිකාවන්ට සමාදන් වීමට අවස්ථාව ලැබෙන ඒ උත්තරීතර දූතාංගයන් සමාදන් කිරීමටයි මේ සූදානම් වෙන්නේ පත්ත පිටිකාංගය සහ ඒකාසනිකාංගය කියන දූතාංග තමයි උපාසක උපාසිකාවන්ට සමාදන් වෙලා රකින්න පුළුවන් මට්ටමේ දූතාංග විතර මේ ශාසනය මතක් කරන්නේ එකම පාත්‍රයක එකම බඳුන කඩ දාන වන්දනවා විවිධාකාරයේ වාදන අද ප්‍රතික්ෂේප කරනවා කියන අර්ථයෙන් පත්ත පිටිකාංගය කියන දූතාංගයත් එකම අසුනක් මත අදිශ්‍රාණ කරලා ඒ දාණය වන්දනවා විවිධාකාරයේ ඉඳගෙන ඉටගෙන ඇවිදගෙන ආදී වශයෙන් ඒ දන් වැළඳීම ප්‍රතික්ෂේප කරනවා කියන අර්ථයෙන් ඒකාසනිකාංගය කියන දූතාංගය සමාදන් කරවන්නේ ඒ නිසා ශික්ෂාපද යම්සේ රකින්නවා කියලා අදිශ්‍රාණයක් ගත්තද ඊට වඩා උත්කෘෂ්ඨ මට්ටමේ අදිශ්‍රාණයක් දැරිය යුතුයි දූතාංග රැක ගන්නවා කියන අර්ථයේදී මන්දයක් කෙලෙස් මල සලවා හැරලා බිඳ දමන්න පුළුවන් මට්ටමේ උත්තරීතර ශික්ෂා කාණ්ඩයක් ප්‍රතිපත්තියක් තමයි දූතාංග කියන කොටස ඒ නිසා ඒ දැඩි චිත්ත අදිශ්‍රාණය දෙන රාගෙන සිරු දනාම සාදුකාරයක් පවත්වන දූතාංග සමාදන් කිරීම සඳහා නානාසන භෝජනං පටික්කිපාමි ඒකාසනිකංගං සමාදියාමි දුතේක භාජනං පටික්කිපාමි පත්ත පිණ්ඩිකංගං
සමාදියාමි තිසරණේන සද්දින් දස සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත හොඳයි පින්වත්නි ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තථාගතයන් වහන්සේලාගේ ගුණයට උත්තරීතර පූජෝපහාර සත්කාර සම්මාන ධර්මයන් පූජකන්ට ලැබිච්ච උත්කෘෂ්ට මොහොතක් මේ ලැබුණේ ඒ සියලුම උත්කෘෂ්ට පූජා ද්‍රව්‍යයන් තථාගතයන් වහන්සේලා ප්‍රමුඛ සියලුම සමස්ත මහා උත්තමයන් වහන්සේලා පිළිගෙන වදාරන සේකවා කිනාට තීතිය තරා ගන්න මේ උත්තරීතර වන්දනාව තථාගතයන් වහන්සේලා ඉවසා වදාරන සේකවා මේ සියලුම පුණ්‍ය නිදාණයන්ගෙන් ලැබුණා වූ කුසල නිදාණයන්ගේ බල මහිමය ඒකාන්තයෙන් මේ සියලුම මහා උත්තමයන් වහන්සේලා නිවීසන සීපෙමන වදාළ ජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් වීම පිණිසම ඒකාන්තයෙන්ම බලගෙන වෙත්වා කිනාට තීතිය තරාගෙන සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න තුන්වන් වන්දනා කරගෙන ඉවසා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදේධං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කිත්තං ලෝකස්සාති කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සාදු 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 හොඳයි පින්වත්නි උත්කෘෂ්ට සීල සමාදානය උපසීල දනාව සමාදාන වෙන්න යදුනි ඒ අර්ථයෙන්ම දූතාංග කියන කොටසත් එක්ක ගත්තහම අති උත්තරීතර සීලස්කන්ධයක් මේ සමාදන් වෙලා ආරක්ෂා කරමක් අධිෂ්ඨාන ගත්තී ඒ නිසා අපි මන්දි සීල දනාවම ඉතාම සිහි කල්පනාවෙන් මේ සීලය රැක ගන්නවා කියන දැඩි චිත්ත අධිෂ්ඨානය යුක්තව සීල දනාවම හික්මෙන්න හොඳට හිත බලමින් හිතේ තියෙන යම් තාක් දෝෂ සිතුවිලි තියෙනවා නම් රාගයට බර ද්වේෂයට බර විශේෂයෙන්ම මෝහයට බර සිතුවිලි තියෙනවා නම් ඒ සියල්ලම දුරින් දුරලනවා කියන අර්ථයෙන් යුක්තව වීරවන්තව ප්‍රඥාවෙන් මේ කාලය තුල යැපෙන්න ඒ අර්ථයෙන් යම් කෙනෙක් හික්මුණොත් බොහෝ ලොකු අර්ථයක් ගන්න පුළුවන් කියන එක මම ඉතාම කල්යනා මිත්‍රත්වයෙන් මතක් කරනවා. ඊළඟට මේ කතාව මතක් වෙච්ච නිසා මම එක පොඩි කතාවක් මතක් කරන්නම්. අපේ වැඩවාසය කරපු ස්වාමින් වහන්සේ නමගේ
කුටියක් එක්තරා අවස්ථාවක අස්කරන අවස්ථාවක් ලැබුණා අපිට අස්කරනකොට පොඩි නෝට් පොතක් තිබ්බා ඊවන් මේ පොතේ තිබ්බ කරුණු කාරණා ටික ඊටම වටනවා උන්වහන්සේ පුරුද්දක් විදිහට මේ නෝට් පොතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කාරණාවක් ගැන ඒකේ මම මතක ටික කියන්නම් බොහෝ කාරණා තිබ්බා එහි ඊවන් මේ සොයනවාස මතක් කරලා තියෙනවා මම අද කාටවත් දෝෂාරෝපණයක් ඉල්ල කරන්නේ කවුරු හරි කෙනෙක් මගේ අඩුපාඩුවක් වෙන්නුවොත් මම සාදු කියලා පිළිගන්නවා ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ට මගේ උදව්වක් ඕනනොත් මං ආයි ඒ උත්තරය කියනකම් ඉන්නේ නැහැ ගිහිල්ලා හරි කරලා දෙනවා ඒ වගේම මම දහවල් දාහනේ වලදනකොට ආයි වටපිට බලන්නේ ඇස් දෙක වහගෙන ඉන්නවා එයාද මේ ආකාරයෙන් මං හිතන්නේ කරුණු 20ක් 30ක් විතර වුණා සදාහන් කරලා තිබ්බා මට ඊටමත් උනවමත් තිබ්බා මේක පෙන්වන්න ඕනි කියන එක නම් මට අවස්ථාවක් ලැබුණේ මං යම් දවසක් ආවොත් ඒක පෙන්වන්න එයාද මේ ආකාරයෙන් උන්වහන්සේ ඊටාම රමණීයව තමන් හික්මෙන විදිය තමන්ගේ සීලය මොන මට්ටමින් රැකෙනවද කියන අර්ථයේ දිගින් දිගට ප්‍රත්‍යවේක්ෂාවෙන් කරපු උත්තරමයි කියලා මට තේරුණා ඒ නෝට් පොත් දැක්කම මොළපින් අදී බුදු පියාණන් වහන්සේ මතක් කරනවා අනුස්සති භාවනාවල බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති චාගානුස්සති සීලානුස්සති කියලා කොටසක් තියෙනවා තමන් රකින්නා වූ සීලය අනුස්මරණය කරමින් යම් කෙනෙක් හික්මෙනවා නම් මම මේ ආකාරයෙන් අද සීලය රැක්කා මේ ආකාරයෙන් මම ගුණයක් පූර්ණ කරගත්තා කියලා දිගින් දිගට මෙනෙහි කරනවා නම් ඒකත් ඊටම වටිනවා ප්‍රීති සම්බොජ්ජංගයේ වඩන් සමාධි සම්බොජ්ජංගයේ පූර්ණ වෙන්නේ ඒ ආකාරයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වීම ඉලා සීලානුස්සතිය පව මේ ශාසනයේ ප්‍රමුඛයි කියන එක මතක් කරන්න ඕන එනිසා අපි ගනි ඒ උත්තමයා ලියලා තිබ්බ ඒ කුඩා සටහන ඊටම වටිනවා ඒ අර්ථයෙන් මම බොහෝ ජීවිතවල ගත ආදර්ශ තියෙනවා කෙනෙක් සමහර වෙලාවට ඕක දිගින් දිගට මෙනෙහි කරමින් හිත තුල දරාගෙන වඩනවා වෙන්න පුළුවන් ඒ උත්තමයා සටහනක් ගහගෙන හැම කෙනාටම මේක පෙන්නමින් දරනවා කියලා අර්ථයක් නෙමෙයි තිබ්බේ Tamanට මේක නැවත නැවත මතක් කරගන්නයි උන්වහන්සේ කළේ ඒ නිසාම මෙවැනි අපිටත් අවස්ථාව ලැබුණා අපේ නැති ගුණයක් එකකින් අර්ථ ගන්න ඒ නිසා අපි ගනි ඒ සියලු රූපිනේ උත්තමයට අනුමෝදන් වෙනවා ඒ නිසා ඒ සියලු දනාගීම එකම අරමුණයි තියෙන්නේ වහවා නිවිල යන්න ඕනේ කියන එක ඒ සියලුම සටහන් වල එක අර්ථයයි මට නම් හිතුනේ ඒ ඒකාර්ථය තමයි මහරහතන් වහන්සේලා මේ ජීවිත කාලය තුළ රහත් පදවියෙන් පිරිනොම් පාන්දා තාක් දක්වා බින්දු මාත්‍රිය වරදක් හෝ සිදු නොවෙන්න වගබලා ගන්නවා නම් ඒකාන්තේ මේ මට්ටමට අපිත් එන්න ඕනේ කියන අර්ථයෙන් හික්මිච්ච උත්තමයේ සරහණක් කියන එක තමයි මට නම් තේරුණේ ඔබ තේරිච්ච විදිහට ගන්න කැමැති කැමැති විදිහට සීලය හොඳට අදිශාන කරලා රකින්න බින්දු මාත්‍රිය අකුසලයක් වෙන්න දෙන්න එපා ඒකයි මේක මතක් කරන්න තියෙන්නේ දස අකුසලෙන් සම්පූර්ණයෙන්ම තොර වෙන්න පුළුවන් නම් දත් මිටි කාගෙන හරි යම් කිසි වැරද්දක් අඩුපාඩුවක් තමන්ගෙන් අතින් සිදු වෙනවා කියලා තේරෙනවා නම් ඒකෙන් අත් මිදෙන්න පුළුවන් තරම් කුසලයේ සම්පාදනය කරන්න පින සම්පාදනය කරන්න පුළුවන් තරම් දාන සීල භාවනා පත්තිපත් අනුමෝදනා ආදී දස පුණ්‍ය ක්‍රියා දස කුසල ගංගාවන් තමන්ගේ ජීවිතේ එක් කරගන්න ඒ අර්ථයෙන් දරනකොට මේ සියලුම වටපිටාව අපිට සකස් කරන්න පුළුවන් මේ කියන කාරණාව මතක් කරනවා ඊගොඳින් ඒ සියලුම වැරදි අඩුපාඩු වලට වඩා මේ ලෝකේ අපි තාමත් මහා වැරද්දක් අඩුපාඩුවක් දෝෂයක් විදියට ප්‍රඥාවන්තයෝ සලකන මේ ශාසනයේ මතක් කරන මූලික පිළදහම ආස්වාද ආදීන නිස්සාරණය කියන කොටස තමයි අපි හරියට දන්නේ තාම අපි දින දෝෂේ අර සියලුම සටහන් කැලේ යනවා මේ දෝෂේ හරියට දැක්කේ නැත්තම් මොකද මේවානි ඔය දෝෂෙ එන්න මූලික හේතුව මේ මූලික ක්‍රියාදාමයේ දන්නේ නැති කේපාවල් ඒ නිසා තථාගතයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන ආර්ය උත්තමයන් වහන්සේලා ප්‍රදාන සෝදාපන්න සකෘදාගාමි අනාගාමි රහත් මාර්ගයේ ඉන්න සියලුම සත්පුරුෂයෝ දක්වා මේ අර්ථය දැනගෙන දැකගෙන ඒ ඇත්තෝ මේ ආස්වාද ආදීන නිස්සාරණේ තතු ලෙස අවබෝධ කරගෙන පූර්ණේ කරගන්න හික්මේ ඒ ඇත්තන්ගෙන් වැරදවල් වෙනවා ඉතාම අඩුයි වැරදවල් නොවනවා නෙමෙයි වැරදවල් වෙන්න පුළුවන් නමුත් රහත් වෙච්ච බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන ආර්ය උත්තමයන් ගැතින්න අපි හිතන් හිට රහසින්වත් පව් වෙන්නේ නැහැ කියලා ඒක නෙමෙයි අර්ථය රහසින්වත් පව් වෙන්න බෑ කියන එක යන්නේ ඒ නිසා මේ මට්ටමේ හික්මිච්ච උත්තමයෝ ඉන්නේ ඒ නිසා අපි හඳි මේ සියලු දෝෂයන්ට මව් දෝෂය තමයි මේකට ගන්න කම සියලු දෝෂයන්ගේ අම්මා තාත්තා තමයි ආස්වාද ආදීන නිසරණ කියන එක හරියට දන්නේ නැති කම යථා භූත ඥාන දර්ශනේ නොලෙවිච්චකේ පාළුවයි මේ තියෙන්නේ ඒ නිසා පිළිඳි ඊටාම සංයමෙන් ධර්මදේශනා වහන්න ඕනේ මම දන්නවා ඊටාම අමාරුයි මට උනතරම් බොහෝ පිරිසවිල කතා කරලා තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ හඳුනේ කියන්නේ තේරෙනවා නම් තමයි සාදුසුස මේක තේරෙන්න බැරි මට්ටමේ තියෙන්නේ ඒ නිසායි මම කියන්නේ හැමදෙසම වැදි තියෙන හැඟීම අනිත් පැත්තට කියන්න බෑ සරලවම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා මම හැමදාම මතක් කරන්නේ ඔබට ඊට පස්සේ කතා කරලා වැඩක් නැහැ මොකද නොතේරුත් ඒකත් තමන්ට තේරුත් ඒකත් තමන්ට මේක හරියට තේරුම් ගන්න නම් ඉතාම සූක්ෂම තීක්ෂණ ප්‍රඥාවක් ඕනේ ඒක මේ පෙළේ පෙන්නනවා අපි මට අපි සෝවිනාසරමක් එක්තරා අවස්ථාවකදී මතක් කරා උඩ අපි දානි වේලාව එහම හමාර කරලා ආපු වෙලාවේ සෝවිනාංශ අංගුත්තර නිකායේ එක්තරා සූත්‍රයක් තියෙනවා කියලා මට මතක නැහැ හරියටම සූත්‍රේ නම ඒක මතක් කරනකොට මේ බ්‍රහ්මණය ඇවිල්ලා ස්වාමිනී අපිටත් මේ කාමය බොහොම ආස්වාදයි කියලා තේරෙනවා. ඔබ වහන්සේ කියන මේ ධර්මය හරියට බොහෝ ආගාධයක් පෙන්නන වගේ තනක්. මෙච්චර ආස්වාද තියෙන කාමයට ඔබ වහන්සේ ආදීනෝ නිස්සාර පෙන්නනකොට අපිට මේක තේරෙන්නේ නැහැ ස්වාමී. මේ මොදි බුදු වහන්සේ මතක් කරන ඉතාලම රමණීය කාරණාවක් පිටින් තියෙනවා. උන්වහන්සේ මතක් කරනවා බ්‍රහ්මණය මමත් බුදු වෙන්න කලින් මේ කාමය ඕනෑතරම් රස විඳා. මටත් හිතුනේම තමයි කාමය කියන එකේ ආස්වාදේ බොහොම තියෙනවා. ඒ නිසා මේකේ නිස්සාරණයක් ආදීනයක් හොයන්න ඕනේ නැහැ කියලා. නමුත්
දැනගන්න බ්‍රහ්මණිය සර්වතා ඥාණය අවබෝධ කරලා මේ සමස්ත දුක්ඛ කන්දේ කෙලවර ගුරු තර මට තේරුණා හිතන් හිටම ආස්වාදේ වැලි කැටයකටවත් මායිම් කරන්න බෑ මේ තියෙන නිර්ආමිස සුවයත් එක බලන්න ඒ නිසා බහුණ හොඳට තීක්ෂණ ප්‍රඥාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න ශුන්‍යතා ප්‍රතිසංයුක්ත සාමුක්ඛංශික ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා අවබෝධ කරන සාමාන්‍ය කෙනෙකුට ලේසි පාසු වෙන්නේ නෑ ඒ නිසා තීක්ෂණ ප්‍රඥාව යොදලා සමාධිය මුදුන් පමුණවාගෙන අනේ මේ ධම්මට තේරෙන්න ඕනේ කියලා චිත්ත අධිෂ්ඨානින් යම් කෙනෙක් අහනවා නම් මහණ ඒක තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් ප්‍රතිපදාවේ පටන් ගන්න තැන. ඒ අර්ථයෙන් පටන් අරගෙන යන කෙනා ඒකාන්තෙම බණ ඉවරලා යන කෙනින් දෙටි සම්බන්ධ වෙලා. ඒ අර්ථය ධර්මවා කියලා බුදුහාමසේ පෙන්න පුතෙන් ඕනතරම් තියෙනවා. පෙඩකෝපදේශය කියවල බලන්න. කච්චායන මහරහතන් වහන්සේගේ අටුවා උන්වහන්සේ මතක් කරනවා අපි ගන්නේ පළවෙනි පිටු 24 මේ කතාව තියෙනවා. උන්වහන්සේ මතක් කරනවා මේ චතුරාර්ය සත්‍ය කියන ගැඹුරු ධම්ම න්‍යාය වචන පද අතික්‍රමණය කරනවා නිරුක්ති පරිසංවිදාව පූර්ණේ වෙන්න ඕනේ මේ උත්තරීතර ධර්මයේ න්‍යාය තේරෙ. ඒ වගේම අර්ථ ධර්ම නිරුක්ති පරිපාලන කියන සිව්පිලිසි ව්‍යාපත් මහරහතන් වහන්සේලාට තේරිච්ච උත්තරීතර ධර්මස්කන්ධය සාමාන්‍ය පුතජනිට තේරුම් ගන්නවා තියන් ළඟටවත් ඉන්න බෑ. ඒ මට්ටමින් තීව්‍ර වැඩි. ඒ නිසා සදහැසිත උපදවාගෙන කන් ඇත්තෝම සදහැ මුදත්වා කියලා බුදුපියාණන් මතක් කරන්නේ. ඒ මුලින්ම මතක් කරන ඒ සූත්‍ර දේශනාවකින් වන්දි බුදුපියාණන් සෝක මතක් කිරීම ශ්‍රද්ධාවෙන්ම සදහැ මුදවන්න. එතකොට මේ අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්. එන්න ඔය ආකාරයෙන් තමයි මේ ශාසනයේ ගැඹුරු පෙන්වන්නේ. ඒ නිසා මම හැමදාම මතක් කරනවා වගේ සාමාන්‍යයෙන් මේක තේරෙනවා කියන එක වෙන්න බෑ. නොතේරනවා එකමයි වෙන්න පුළුවන්. මොකද එච්චරට ගැඹුරු වැඩි මෙච්චර දීර්ඝ සංසාරයක් ආවේ ඔක තේරුම් ගන්න නැති නිසා නෙමෙයි මේ ප්‍රශ්නේ. තේරුම් ගන්න බැරි නිසායි මෙච්චර ඉක්මනට අපි මෙච්චර කාලයක් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ දෝෂය අපේ තියෙන ඔය දෝෂය මඟහරවන්න තමයි අර සියලු දෝෂ ප්‍රහාණය කරගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ අර්ථය ධර්මයේ හරියට අහන්න ඕනේ. ඊටාම ගැඹුරු වැඩි න්‍යාය. ඒ නිසා හරියට අහුවොත් ප්‍රශ්න කරමින් අහුවොත් ඒකාන්තෙම තේරනවා කියන එකට සාක්ෂිය මම දෙන්න ඕනේ. බුදුපියාණන් වහන්සේ දීලා ඉවරයි. හරියට අහුවේ නැත්නම් බුදුපියාණන් වහන්සේ කියන්න ඕනේ මම කියන්නම් තේරෙන්නේ. එහෙම අට්ටෙම ගැඹුරු වෙන්නේ. හරිද? ඒ නිසා අද මූලික මාතෘකාව පිළිබඳව සූත්‍ර කිහිපයක් මේකේ තියෙනවාද? අතර මේ සූත්‍ර අද මම දේශනා කරනවා කියලා අදහසක්වත් තිබෙන්නේ නැහැ. වෙන සූත්‍ර දේශනාවක මම ඉන්න හිටියේ. නමුත් මේ අර අංගුත්තර නිකායේ සූත්‍ර මතක් කරපු ස්වාමීන් වහන්සේව තමයි මට කිව්වේ. ආන්දුනේ පොඩ්ඩක් බලන්න අස්සාද සම්බන්ධ වෙන සූත්‍ර ටික අර්ථයක් උළුපන්න පුළුවන් වෙයි කියලා. අතර මේ ටික බැලුවට පස්සේ සෑහෙන ගම්බිර අර්ථයක් උළුපන්න පුළුවන්. ඒ උළුපන අර්ථය තමයි ඔබ සිල් දනට ලැබෙන්නේ. ඒ නිසා සාස්ෘතික යුතුය අපි ගන්නේ මේ අර්ථය ධර්මය අහගන්න ඕනේ. හරි. ආස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං ජානාති කියලා තියෙනවා. මම මුලින් මතක් කරනවා කියන්නේ මේ තියෙන අකුරු ටික හරියට බලා ගන්න හොඳට ඔය ටික මතක තියා ගන්න කියන එක. අවසාන වෙනකොට යයි මේ කියලා තියෙන එක මොකද්ද කියන එක අන්තිමට තේරෙයි. ආසාදංච අසාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. ජානාති කියලා තියෙයි. යථා භූතං ජානාති කියලා දාලා තියෙයි. හරිනේ? ඔය අර්ථය තියාගෙන අපි ඉස්සරහට යමු. හරි. ඊගොනි අපි නිකමඩ ගමු මේ තියෙන රූපස්කන්ධය කියන කොටසේ රූප රූපය කියන කොටසට යන්න. මේ තියෙන රූපය දැක්කහම මට දැන් උත්තර ටික ඕනේ. මේ රූපය දැක්කහම තියෙන ආස්වාද මොකක්ද? මුලින්ම මතක් කරේ ආස්වාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං ජානාති. ඇත්ත ඇති හැටියෙන් ආස්වාදේ මොකද්ද කියලා දන්නවා? ආදීනෙ මොකද්ද කියලා දන්නවා? නිස්සරණෙ මොකද්ද කියලා දන්නවා? මට කියන්න ආස්වාදය තේරෙන්න එපා ආදීනෝ නිස්සරණත් කියන්න. මේක දැක්කම තියෙන ආස්වාදේ මොකද්ද? හැමෝටම විවෘතයි සාගතව හොදේ. මේක දැක්කම තියෙන ආස්වාදේ මොකද්ද? මොනවයි සතුටුද? ලස්සන මලක් කියන එකෙන් ආස්වාදයක් තියෙනවා. තව කියන්න. පාටක් දැක්කා කියන එකෙන් අර්ථකේ. තව වෙන උත්තර තියෙනවද? ඒ පැත්තෙන් ආස්වාදයක් තියෙනවා. නිර්ආමිස සතුටක් තියෙනවා. ආධ්‍යාත්මික පීඩයක් තියෙනවා. ඒකත් හරි. තව හිතන්න පුළුවන්. තව මේක අල්ල වලොත් එම සුමුදු ඇති කියලා තේරෙනවා. මේක ඇත්තටම ගෙදර ගියන් තිබුණා ඒත් හොඳයි කියලා තේරෙනවා. නේ? ඊගොඩින් ආස්වාදයේ කියන අර්ථය ගත්තාම බොහෝ කටින් දෙන වෙඩි විතරයි. ඒකයි මේකේ පාඩුව. ඊගොඩින් මට සරලවම කියනකො මේකේ ආස්වාදේ අනිත් පැත්තට කොහොමද වෙන්නේ? අපි ඒ ටික තියලා යමු. ආස්වාදේ ආදීනෙ මොකක්ද මේකේ? ඔය ලැබිච්ච සතුට සොම්නස යම්තා ප්‍රීතියක් තියෙනවා නම් මේකේ ආදීනෙ මොකක්ද? මේ රූපේ සම්බන්ධ මොකද ආදීනෝ මෙතන තියෙන? පරල ආයමා කියන එක තව? මතකයක් තියාගන්න මේක. මතකයක් විතරයි කියන්නේ. මතකයක් තියාගන්න මේ මල දැක්කා. ඒ කියන්නේ මතකේ අපි තියාගන්න දරන කාර්යවේද? ආදීනෝ. සමහර වෙලාවට මේ වගේ දේවල් දැක්කම මේ මල මේක ලස්සනයි කියලා වඩා හොඳයි. කම්පයා කරන්න.
तवादीन मे मला विरा दी इक रूप विरा समस्त लोके आदि आदि पवती आदीन आदि मलक्वागे अर अर वर्णगंध गुणोपेदे आदिवासी कायो तथा आदिनाश आदि आदि इन साधि आई लोग सर ठीक है ना इप दिन वाला विश्वास खराब है हाँ इप दिन वाला ओ मंगी खराब में आक्रेशन वाला नहीं कि बायें डूने ने आदि में इप दिन तंग लोने ओ तब हम किने किरण मेगा देखा हम आदि में क्या नहीं कर रमणीय कर हम खराब में आक्रेशन वाला किया ला हर तमाम मंगी बिल्ली करने बट क्या ना खराब में आक्रेशन वाला मुको बैठी थी प्रश्न है ना इप दिन नत्ता निसरने दे रेंडो मुकद मे निसरने एक तेरो डाउस मुकद निसरने वेन्नी मनो वगे निसरने आती तेरे एक निसरने वेन्नी को तरने निसार मला देखो तेम संकार नौकरी नहीं बाल बाल नहीं तू दरन नहीं तू हरेक नहीं आगे हरे पिंगा देखो तो माय सामान नहीं उनके के हों लेबन उत्तर दी होगी तो इटोड़ा लोग देखो रत्ती नोया पिंगा दे आस वादे क्यों हों दरन टेपा में एक जा लेकिन मेगे लेबन सातुरी तरह में आस वादे के पेना नहीं पहल සතුටක් පිටිපස්සේ හැමදාම හැංගිච්ච දුකක් තියනවද නැද්ද මලක් සතුටෙන් ගත්තොත් ඕක වෙනුවෙන් දුක තියනවද නැද්ද එහෙනම් ආස්වාදයේ පිටිපස්සේ ආස්වාදයේ කියලා ගන්න සොම්නස කියන එක සොම්නස තියෙන තැන දුම්නස තියනවද නැද්ද දුම්නස තියෙනවා ආස්වාදයේ කියන එක තුල ආස්වාදය කියන්නේ මූලික මව් කුල කියනං ඔකේ උපකුල වලින් මොනවද සතුට දුක සියල්ල තියෙනවා ඒ වගේම ඔක තව ටිකක් ඉස්සරහට ගියොත් අටලෝ දහම් මොකේ තියෙනවා සැප දුක නිന്ദා ප්‍රසංසා ලාභ ලාභ आदि वसें तीन अट्लो धामा मित्र तीन अभी बेरीवेलावत्तो सप प्रशंसा लाभ यसास ओयकिन हतर अट्लो धाम हतर मे भागे मे हतर मित्र या स्वादे अणिपत् दुख सागर पत् दुख आयास निंदाव अलाभे द्रोव को आस्वादे की तुल मे दिपत्तम तीयन सपत्तीनो दुखत्ती पहलगता सपत्तीनो दुखत्ती ආස්වාදේ හරියට තේරුනොත් එයා ආදීනවේ දන්නවමයි ආදීනව තේරුනනම් යා නිස්සාරණි වෙලාමයි ඉන්නේ. ඒ අර්ථයෙන් තමයි මේක තියෙන්නේ. පැහැද? දැන් මං ඉස්සලා කියන්නේ ගියේ මේකයි. හැමතිස්සෙම අපිට ආස්වාද ලැබෙනවා කියලා අපි හිතන් ඉන්නේ මේ හොඳ ලස්සන රූප වලින් කියන එක වෙන්න කියලා අපි හිතන්නේ. අපි මාද එතන මේ තැන. හොඳ ලස්සන රූප කියන එක එක කොටසක් විතරයි ආස්වාද ලැබෙන. අනිත් එක ගන්නේ මේ ආස්වාදය කියන්නේ මේ සැපට කියන නමක් කියන එක. එහෙම තමයි මේ කියන්නේ.
පියජාති කියලා සූත්‍රයක් තියෙනවා. පියජාති ඒ කියන්නේ ප්‍රියජාති මොනවද? අඹදරුවෝ, දේපල, මිලමුදල්, යාන වාහන ආදී වශයෙන් බුදුගණන් වහන්සේ ඒ දවස්වල තිබ්බ අර්ථ පෙන්වලා තියෙනවා. මට සරලවම කියන්න අඹදරුවෝ කියන එක හැමෝටම ප්‍රියයිද? යාන වාහන කියන එක හැමෝටම ප්‍රියයි. බුදුගණන් වහන්සේ එහෙනම් ඒතර මතක් කරන්න ඕනේ මෙහෙම කට්ටියකට මේ ටික ප්‍රියයි, මේ ටික ආසාවද, අනිත් කට්ටියට මේකයි ආසාවද කියලා උන්වහන්සේ එහෙම කියලා නැහැ. උන්වහන්සේ කියලා තියෙනවද? එළුවෝ කියන්නේ පිය ප්‍රිය ජාතිය. කුකුලෝ කියන්නේ ප්‍රිය ජාතිය. ඔය ටික උන්වහන්සේ දීලා තියෙන ඒ දවස්වල. ඒ කියන්නේ මේ කරන කර්මාන්ත පෙන්නන. එතන ඕකෙන් තේරෙන්නේ නැද්ද බුදුගණන් වහන්සේ සමස්ත ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඔය කියන්නේ ඔතන ප්‍රියයි කියලා කෙනෙක්ට තේරෙනකොට ඕක අප්‍රියයි කියලා තව කෙනෙක්ට තේරෙන්න ඕනේ. මෙතන මම කියන්න උත්සාහ කරපු තැන තමයි පින්වන්දි ප්‍රිය අප්‍රිය එකේ මූල තැන තමයි ආස්වාදය. ආස්වාදයේ තුලයි ප්‍රිය අප්‍රිය දෙකම තියෙන්නේ. තව කියොත් ආස්වාදයේ කියන අර්ථය තුලයි කැමැත්ත අකමැත්ත කියන අර්ථ දෙක තියෙන්නේ. ආස්වාදයේ කියන එක තුලයි මගේ සහ මගේ නෙමෙයි කියන අර්ථය තියෙන්නේ. ආස්වාදයේ තුලයි මේක මගේගේ මේක මගේගේ නෙමෙයි කියන අර්ථය තියෙන්නේ. ආස්වාදයේ තුලයි මේ මම නෙමෙයි කියලා පෙන්නනවා. ආස්වාදයේ තුලයි මේක වටිනවා කියලා ගන්නෙත් මේක වටින්නේ නැහැ කියලා ගන්නෙත්. ආස්වාදයේම තුලයි බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේත් බලාපොරොත්තු තියන්නේ නැති වෙන්න පුළුවන් වෙන්නේ. ආස්වාදයේ තුලයි පිළීමක් තියනවා කියලා දරන්නෙත් ආස්වාදයේ තුලමයි පිළීමක් නැහැ කියලා හිතන්නේ. බැලදර්ද වක් සූක්ෂම වැඩි උදේ හොදේ මයි ගැකිවි ආස්වාදයේ කියන එක නිකන් දරන්න එපා සතුරු කියන විතර. පැහැදිලිද? ඒක ඉස්සරහට තේරෙයි. හරිද? ආස්වාදයේ කියන එක නිකන් දරන්න එපා සතුටට සොම්නස කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක එකක් නම් අනිත් පැත්තට තව ඔගේ විරුද්ධක තියෙන්න ඕනේ. එහෙනම් ආස්වාදයේ තුලමයි මේ දෙපැත්ත කරගන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මම මේකේ සල්ලෝ කියන්නම්. මේක දැක්කම කෙනෙක්ගෙන් මම ඇහුවොත් ආස්වාදේ මොකද්ද කියලා. කෙනෙක් කියයි හාඳුනේ ආස්වාදේ කියලා නම් ඒකට කියන්න බෑ. මට මේක දැක්කම පුදුම විදිහට තරහ යනවා. දැන් ඥාන උදන වලට ඒක ආස්වාදේ නේද? ඒක ආස්වාදය. කෙනෙක් ඇහුවම බොහෝ පිරිසක් මල කියන එකට කැමතිනේ. එතකොට කියනවා ඉතින් සතුරුයි. දැන් අපි හිතන් ඉන්න අර්ථය මොකද ආස්වාදය කියලා තියෙන්නේ? සතුරු විතරනේ. නැවත් මෙහනි ලෞකික අර්ථය පසකින් තියන ලෝකෝත්තර අර්ථයෙන් දරන්න කෙනෙක් මේක දැකලා තරහ ගියා. කෙනෙක් මේක දැකලා සතුරු වුණා. කෙනෙක් මේක ප්‍රශංසා කළා, නිඳා කළා, ලාභයි කිව්වා, තලාවත් කිව්වා, මේක යසක් කිව්වා, මේක අයසක් කිව්වා. මේකට කැමතියි කිව්වත්, අකමැති කිව්වත්, මේක මගේ කිව්වත්, මේක මගේ නෙමෙයි කිව්වත්, මේක අල්ලපු ගෙදර මල්වත්ත කිව්වත්, මේක අපේ ගෙදර ගේන්න ඕනේ කියලා කිව්වත්, ඔය හැම පොලේ මොකද නුගිය කියන්නේ? ආස්වාදී ස්වභාවය කියන්නේ. පැහැල්ල ඔය ආස්වාදය තුළ පින්වන්දි හිරවුණොත් ආදීන විදියට මොනවද එන්නේ? ආදීන වේ කියන්නේ ආයි මේක කරගහගත්ත නිසා එන සමස්ත දුක් වේදනා සියල්ල තියෙනවා. ඔක තව ටිකක් ඉස්සරහට ගියොත් ජාති ජරා ව්‍යාධි වර්ණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඒවම යොතස්ස කේවලක් කන්ද දුක්ඛ කන්දස සමුදය හොති වෙනවා. පැහැල්ල සම්පූර්ණ දුක් මාත්‍රේ මේ මම හැමදාම කියන වගේ දුක් කඳු වෙන්නේ මේක. අල්ලගත්තු තැන. පැහැල්ල නිස්සරණීය පින්වන්දි අපි මේ විදියට නිකන් හිතන් ගියොත් මේ මල කියන එක සතුටුයි මේකෙ තියෙන ආධුනික මොකක්ද කෙල්ල බිල්ල වැඩිසලා යනවා තවනවා කිව්වේ පර වෙලා යනවා තව මේකේ හරයක් නැහැ ඔය විදියට ආදී වශයෙන් අපි අරන් ගියොත් ආදීන වේ මට නිකන් හිතලා කියන නිස්සරණය ස්වභාවිකවම නිරායාසයෙන් වෙනවද අපි ආයාසයෙන් නිස්සරණය කරන්න වෙනවද ඔය කියන්නේ ආයාසයෙන් නිස්සරණය කරන්න වෙනවා මම හැමදාම කියන කාරණේ මතක වෙන්නේ ආ සාසනය කියන තැන ආයාසයක් වෙන්න බෑ සරලම නිරායාසයක් තියෙන්නේ මේකේ නිරායාසයක් කියන තරම ආයාසයක් තියෙන්න බෑ කියන එක ඔප්පු වෙනවා නචේතනා කර්මීය සූත්‍රය. වාදෝගේ වෙන්න. චේතනාවකින් මේක කරන්න දෙයක් නැහැ කියලා. චේතනාවකින් මේක කරන්න බෑ කියලා කියන්නේ. ස්වභාවිකවම ධර්ම විසින් ධර්මේ පවත්තනවා. එහෙනම් ආයාසයක් තියෙන්න බෑ. නේද? මම ඉස්සෙල්ලා කියපු එකේ ආයාසයක් තියෙනවා කියලා තේරෙනවද? හරයක් නැහැ කියලා හිතන එකේ. දරන්න නැහැ කියලා ඒ දරන් ඉන්න එකේ. ඈ කැමැත්තේ මම තියන්න නැහැ කියලා දරන් ඉන්න එකේ. මේවා ස්ථිර නැහැ කියලා දරන් ඉන්න එකේ. සංකාර කරන්න නැහැ කියලා අර්ථ දරන එකේ. තව සංකාරයක් තියෙනවද නැද්ද? මට කියන්න ආර්ය ශ්‍රාවකයෝ අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන චේතෝ විමුක්ති තුනේ ඉන්නේ. දිට්ඨි සම්පන්න කෙනා ප්‍රඥාවෙන් සමාධි ඉන්න ඕන. සීල සමාධි ප්‍රඥා කියලා තුනක් තියෙන්නේ. සිල් සපන් මහණ කියන්නේ කවුද? මේ ශාසනයේ දිට්ඨි සම්පන්න කෙනා. එයාට ආයි සම්මා වාචා කම්මන්ත ආජීව සති ඕවා කියන්න ඕනේ නැහැ. ඒකයි සීල සපන් මහණ කෙලින්ම සමාධියට යන්නේ. ඇයි ඒ? සීලය අදිෂ්ඨාන කරපු සනින් සීලය කියන්නේ මොකක්ද? පිහිටි සීලය. දිට්ඨි සම්පන්න කෙනාට පිහිටි සීලය. ඔය සීලය අරමුණු කරපු සනින් යා දෘෂ්ටි ඍජු දෘෂ්ටි ඍජු කියන්නේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය පූර්වාංග මෙච්ච සැනින් ඉතුරු මාර්ගාංග 6 ම අතික්‍රමණය කළ කෙලින් කොතනද යන්නේ? සම්මා සමාධියෙන් ඉඳී පිටන. ඒ සම්මා සමාධිය තුළ ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙනවමයි. නේද? පැහැදිලිද? ප්‍රියනි අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන චේතෝ මිතුරු ගන්න. අනිමිත්තයි කියන්නේ මොකක්ද? නිමිත්තක් නැහැ කියන එක නෙමෙයි නිමිත්තක් තියෙන්න බෑ කියන්නේ. මට සරලවම කියන්න හරයක් නැහැ කියන එකේ නිමිත්තක් තියෙනවද නැද්ද? හරයක් නැති වෙන්නේ මොකේද කියලා හුත්. හරයක් නැති මොකේද මේක? හරයක් නැත්තේ කොහෙද මේක?
තේරුම් කිව්වේ හරයක් නැත්තේ කොයිද මේකේ හොගේ දැකේ හරයක් නැත්තේ රූපේ රස විඳීමේ හරයක් නැහැ කියලා ගැත්තා රස විඳීමේ හරයක් නැත්තේ රස විඳින්න ඕනේ මොකද්ද රූපය කියන එකේ නිමිත්තක් දිනොන්ද ඒ රූපය අස්තිරයි රූපය අනාත්මයි රූපය වශයෙන් නැහැ රූපය කැමැත්තර නැහැ රූපය පිළීමක් ඔය සම්පූර්ණ සමස්තය ගියාම රූපය කියන එක නිමිත්ත දිනනවා එයි දැන් විපරණාම ධම්ම වෙන්නේ මොකද්ද රූපය රූපයේ විපරණාම ධම්ම ස්වභාවය වැඩි වෙයි රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වැඩි රූපයේ අනාත්ම රූපයේ අස්තිර ස්වභාවය කියන එක වැඩි එයි අස්තිර බලන්නත් රූපයක් එන්න බෑ එන රූපය කියන එක ස්ථිරයි ඉච්ඡයි සුඛයි අත්තයි සුභයි ආත්මයි කියලා සංඥා ගවේෂණය වෙනවද නැද්ද හිතුවා හිතතුල ලෝකෙ තියාගෙන ලෝකෙන් ඉදරෙන්න බලන්න ඇහෙද කතා ඕක ආයාසයක්ද නැද්ද මොකේ පාවෙන ආයාසයක් අන්තිමට කල්තන يعني ආර්ය ශ්‍රාවකගේ ආයාසින් ඉන්න ඕනේ මේ නැත්තම් එපා වෙනවනේ මං හැමදාම කියන්නේ මේ ශාසනේ ප්‍රණීතයි ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි සක්පටි සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ති ආදි වශයෙන් කියන තැන්වල බුදුගණන්සේ උත්තර කියන්නේ මොකද ඒතං සන්තං ඒතං පණීතං කියලා කියන්නේ මහන්නේ මේමයි ශාන්ත මේමයි ප්‍රණීත මේ කිනුතර ශාන්තයි ප්‍රණීතයි එපා වෙනවනේ අන්තිමට මේක අශාන්තමයි මේක අප්‍රණීතමයි මෙහෙම කියොත් එහෙම ඇයි ඒ අපි නිමිත්තක් අරගෙන ගනුදෙනු කරන්නේ මේක ශුන්‍ය ස්වභාවයෙන් නෙමෙයි අපි හිතන්නේ අශුන්‍යයි මේ ස්වභාවය තුල ශුන්‍යයි කියන එකේ මොකද්ද කියන්නේ හිත හිස් වෙන්න ඕනේ හිස් වෙනවා කියන අරමුණක් තියෙන බැරි වෙන්න ඕනේ මම ඒ දවස්වල මතක් කරන හැමදාම කරනවා බුදුගණන් වහන්සේ ළඟට ගිහලා දෙවියෙක් කියන්නේ කොහොමද ස්වාමීනි මමත් මේ කාලේ ශුන්‍යත විහරණයෙන් ඉන්නේ බුදුගණන් වහන්සේ අහන එක ප්‍රශ්නයයි දේවතාව ශුන්‍යත විහරණයෙන් ඉන්නවා කියන තැනම ඒ සිතුවිල්ලෙම හිත අශුන්‍යද නැද්ද එනම් බුදුගණන් වහන්සේ ශුන්‍ය දේශනාවක ඔක වෙන්න බෑනේ. උන්වහන්සේ 540ක් ශුන්‍ය දේශනාවෙන් තමයි හිටියේ. නමුත් උන්වහන්සේ කියන විදිහට ඔය දෙවියා හිටපු මට්ටම ඉන්නේ මේ. ඊට වඩා උත්කෘෂ්ටයි හන්දයක්. පැහැදිලි කරා. අප්‍රණීතයි කියන්නේ ප්‍රමාණාත්මකව කරන්න බෑ. ප්‍රමාණාත්මක නෑනේ මේ ප්‍රමාණාත්මකව කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රාර්ථනා තියන්න බෑ ලෝකයේ සම්බන්ධ. අපි කරන්නේ ප්‍රාර්ථනා තියන්න බැරි වෙලා ඉන්න එකද? ප්‍රාර්ථනා නොතිය ඉන්න එකද? ප්‍රාර්ථනා නොතිය ඉන්න එක. ප්‍රාර්ථනා නොතිය ඉන්න එක පානවද නැද්ද? මං යොතෙන් ප්‍රාර්ථනා නොතිය ඉන්නේ මොනව සම්බන්ධද? රූපේ සම්බන්ධ. ඉතින් රූපය කියන එකේ ප්‍රාර්ථනාව තියෙනවනේ. රූපය කියන එකේ නිමිත්ත තියෙනවනේ. රූපය කියන එකේ ශුන්්‍යතාවේ බැහැර වෙලා තියෙන අශුන්‍යයිනේ. චේතෝ විමුක්තියද ඉන්නේ? නෑ, ලෝකේ නම් චේතෝ විමුක්තියක් කියලා කියාගත්තා ඒක. නමුත් ලෝකෝත්තර සාසනයේ චේතෝ විමුක්තියකට ළඟටවත් ඇවිල්ලා නැහැ. වැහල්. ඒක තමයි ඉපිගන්නේ මේකේ වැඩේ දින්නේ මේකයි. අනිත් පිරිසර සාපේක්ෂව තමන් යම් කිසි මට්ටමක ඉන්නවා කියලා තේරිච්ච සැනින් හොයන්න දීකයි මේකේ ප්‍රශ්න. මම ඒකයි මුලින්ම කිව්වේ මේක තේරෙන්න ඕනේ කියලා අහන්න ඕනේ නැත්තම් මේක තේරෙන්න බෑ. එච්චර අමාරුයි දැන. පහල් පොදල දේරු ගන්න පිගන්නේ මේ මලසුල ආස්වාද ආදීන නිසා යම් කෙනෙක් හරියට තතුලස අවබෝධ කරන යථාභූත ඥාන දර්ශනය පිළිහිඩවලා එයා අධිත්‍ය සම්පන්න කෙනෙක්. එයාට ආයි වැරදීම් වෙන්න විදිහක් නැහැ. වැරදීම් වෙන්න විදිහක් නැහැ නෙමෙයි වැරදෙන්න බෑ. මේ මට්ටමෙම තීව්‍රයි ප්‍රඥාවයි කියලා. පිගන්නේ ආස්වාදයේ කිව්වම දරන්න එපා. මේ තියෙන මුලා දෘශ්‍යය මම මේ ගලවන්නේ. ආස්වාදයේ කිනුට දරන්න එපා සැපසහගත තරමුණක්මයි මේ කියන්නේ කියලා. දුක කියන එකත් තරහව ව්‍යාපාදයේ කියන එකත් ඔය පැත්තේ තියෙනවා. සැප දුක නිന്ദා ප්‍රශංසා ලාභ බලාව යසායසකින අටලෝ දහම ආස්වාදයේ දෙන තියෙන. පැහැද කතා? පැහැද. දැන් ගෙර කියයි මෙහෙම. ඉතින් යම් දවසක ආස්වාදයෙන් අල්ලගත් එකක්මයි නේද ආදීනවේ විදිහට සැප දුක සැප සැපෙන් අල්ලගත් දෙයක් නේද දුක වෙන්නේ. ඒක හරි. තේරුම් ගන්න මේක යම් දෙයක් ආස්වාදයෙන් සතුටක් කියලා අරගත් එකේ පාඩුව තමයි පිනවද මේ. මොකද්ද ප්‍රශ්නේ? ආස්වාදයි සැපයි සතුටක් තියනවා කියලා අල්ලගත් එකේ පාඩුවම යම් දවසක දුකට පෙළෙනවා. මොකද මම මෙහෙම නිකන් කිව්වොත් අපි නිකන් ගන්න අසුකුචි කියන එක ගන්නකො අසුකුචි දැක්කහම අපිට කොහොමවත් පිළිගුල්ලේ නේද ප්‍රිය නෑනේ අප්‍රියමනේ අසුචිය කියන එක අප්‍රිය වෙන්න එකපාරට අසුචිය පෙන්නපු දවසේ අප්‍රිය ස්වභාවයක් දැනුණාද පළවෙනි දවසේ අසුචිය පෙන්නපු පළවෙනි දවසේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දැනුනේ නැතුව එකපාරටම අපේ ස්වභාවය දැනුණා නෑ 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 පොඩි උන්ගේ චරිත ගන්න ඒගොල්ලෝ අසුචි කියන එක රමණේ කරා ඔය ඔන්න ඔය සැපයි කියලා ගත්ත සංඥාවට දිගින් දිගට වැඩිමල් නෙවෙන්න මොකෝ වෙන්නේ මේකේ ගඳ ස්වභාවය විස බීජ ස්වභාවය ජරා ස්වභාවය මිනිසු පිළිගුණ කරනවා කියන ස්වභාවය නිന്ദා සාග ස්වභාවය සියල්ල කියන්නේ කියලා මොකෝ වෙන්නේ සැපෙන් අල්ලගත්ත දේ දුක පැත්තෙන් දා ඕක අපිට අමතක වෙන නිසා අපිට එක පාටම පොතේ ඉන්නේ දැන් අසුචියක් දැකසනි ජරාව කියලා අපිට අමතකයි මේ අපි යම් දවසක මේක සතුරෙන් ගත්තා කියන්නේ පැහැදිලිද ඒ නිසා මොකද දෙනවා ඕගොල්ලෝ කියපු උත්තරේ හරි තමයි සතුටක් සොම්නසක් නිසා තමයි ඒකට තමයි ආස්වාදේ කියන්නේ හැබැයි අමතක කරන්න එපා ඔය ආස්වාදේ නිසා තමයි හැංගිච්ච දුක සියල්ල මේ පැහැදිලිද හරි අපි ඉස්සරහට යමු
මෙන්න මේක ගන්න. දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් අර ඉස්සලා ප්‍රශ්නේ. මම මේ ගෝඨතර මෙතන මතක් කරලා දෙනවා. මම මේ ආයෙ මතක් කරන්නේ ආයෙ අර්ථේ පිටින් යන්නේ කියන එක. කෙනෙක් කිව්වොත් මේ මල බලා ගන්න නම් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රිය ඕන වෙනවා. දැන් පියවන්නේ මෙහෙම ගන්න. මේ මල කියන එක හිත තුළට පත්තියන් වෙන්න ඕනද නැද්ද මේ මලේ හරයක් නැහැ කියලා හරි හිතන්න. නේද? මේ මල අස්තිරයි කියලා හිතන්න. මේ මල මගේ වශයෙන් නේ අනාත්මයි කියලා හරි හිතන්න. නැත්තම් අනිච්චයි දුක්ඛයි අනාත්මයි අසුභයි ආදී වශයෙන් මොන හරි විදිහට හිතන්න. තව නැත්තම් මේ කෑරි කැඩලා හරි බල හිතන්න. සතිපට්ඨානේ හරි තියන්න. අපි දන්න විදිහට නම් මල කියන එක හිතර එන්න එපැයි. නැත්තම් මල කියන එක හිතර එන්නම බැරි මට්ටමක හිතන්න දෙයක් තියනවද? හිතන්න දෙයක්වත් නැහැ නේ. පැහැදිලිවද? දැන් මෙන්න මේක තේරුම් ගන්න. පිනවදී කෙනෙක්ට තරක යන ගන්න බලමු ඉස්සෙල්ල නැගුවා වගේ. හරි මේක දැකලා කරන සංකාර වලට අසාලයි තමයි. මේකේ හරයක් නැහැ තමයි. ඉතින් සංකාර නොකර ඉන්න. ඒක තමයි නිස්සාරණය. පැහැදිලිද? පියදී යම් කෙනෙක් කිව්වොත් එහෙම ඉපදෙන්නේ නැහැ නේ ආයි. සංකාර කරත් එකයි නැතත් එකයි. දැන් මොකද කියන්නේ? සංකාර කරත් එකයි නැතත් එකයි. කර්මයක් රැස් කරොත් ආයි ඉපදෙනවා කියන එකනේ අපි මේ කර්ම නොකර ඉන්න හදන්නේ. ඉපදෙන්නෙම නැහැ කියලා කිව්වොත්, ඉපදෙන්නම බෑ කියලා කිව්වොත් කවුද? බුදු වහන්සේ නැත්තම්? අපි කියමු බුදු වහන්සේත් කිව්වා කියලා. පිළිගන්න පුළුවන්ද ඒත්? ඒත් පිළිගන්න බෑ. උන්වහන්සේ මොකද්ද කියන්නේ? මං කිව්වා කියලා දරන්න එපා. නොදර ඉන්නත් එපා. දෙක සංසන්දනය කරලා බලන්න, ප්‍රඥාවෙන් බලන්න. මේ ශාසනේ මේ න්‍යාය ධර්මයක් තියෙනවා. මේ ලෝක ස්වභාවේ න්‍යාය. මේක හරියට දැක්කොත් මහාන ඒකාන්තින් ඔබට තේරෙයි මේක හරිය කියන එක. එදාට ශාස්ත්‍ර ගෞරවේ පිහිටයි කියලා කියන්නේ. පිහිට වන්න කියලා මේ පිහිටයි කියලා කියන්නේ. බුද්ධේ අවිච්ඡපසාදේ පිහිටනවා. අමෝලිකා ශ්‍රද්ධාව එහා ගිහිල්ලා අචල ශ්‍රද්ධාව පිටවෙනවා. අමෝලිකා කියන්නේ මුලක් නැහැ කියන එක. බැලද? දිට්ටි සම්බන්ධ නොවන තාක් අපි ඉන්නේ අමෝලිකා ශ්‍රද්ධාව. ඒක තේරුම් ගන්න. මුලක් නැහැ. ඒකයි ඔය වගේ ප්‍රශ්නයක් අහපු ගමන් හිතක් දැන් විශ්ිප්තයි. ඇත්තනේ ඉන්න ඉපදෙනවා කියලා කවුද දන්නේ? ටක් ගාල හිතෙන් ලැන ගන්නවා. බැලද? හැබැයි මේක දිට්ටි සම්බන්ධ වෙච්ච උත්තමෙට උත්තමාවයට හෙල්ලෙන්න බෑ. එයා දැකලා ඉවරයි ඉපදෙනවා කියන එක හරියට. ප්‍රඥාවම දැකලා ඉවරයි. ජාතිපි දුක්ඛ කියන දැක උත්තමෙක් කොයි ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. එසා යාට මේ ලෝකේ මොකක් ආවිල්ලා කිව්වත් පිළිගන්නේ නැහැ නෙමෙයි පිළිගන්න බැරි වෙලා තියෙන්නේ. බොරුව කියන්නේ. මිච්ඡා දිට්ඨියට බහින්නෙම නැහැ නෙමෙයි බහින්නෙම බෑ. ඒ නිසා හතර පහකට වෙන්න බෑ. බැලද? හරි. මෙන්න මෙහෙම ගමු. පියාදී මේ මල කියන එක ඇස කන ආසය දිව ශරීරය හරහා කියන පංච ඉන්ද්‍රියෙන් ගත්තාම ඒකාන්තයෙන්ම ඔය හිත තුළ තමයි මල කියන කේන්නේ. පැහැදිලි. පියාදී දැන් මේ කරන කර්මය නිසා, මේ හිත තුළ හිතන දේ නිසා, හිත තුළට දැන්න දේ නිසා, විදින දේ නිසා ආදි වශයෙන් දිට්ඨ සුතමුදු විඤ්ඤාත කියන ඕනම පැතිකඩකින් ගත්තොත් මේ මල කියන එක තේරෙන්න ගත්තාම නොදනුවත්වම මල සම්බන්ධව අර්ථය අරගෙනමයි වසඟේ නැහැ. ස්ථිර නැහැ. අනාත්මයි. මේක සුබ නැහැ. ආදී වශයෙන් එක එක ආකාරයෙන් හිතමින් විදර්ශනාව යන්නේ. ඒක විදර්ශනාව කරන්නත් පොළොක් තියනවද නැද්ද? පොළොක් තියෙනවා. විදර්ශනාව නොකරත් පොළොව දිනවා, විදර්ශනාව කළත් පොළොව තියෙනවා. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? විදර්ශනාවේද පොළොවේද? හිතන්න තියෙන මලේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේකේ? පැහැදිලිද? ප්‍රියනි, ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියට ගෝචර වන අරමුණු හරහා හිතට මල කියන එක පත්‍යම් වුණාම අපි කොච්චර වෙරවීර දැම්මත් විනාදී හිතන්න නැතුව ඉන්න බෑ. හිතන්නේ නැහැ නෙමෙයි, හිතන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි විනාදී හිතන්නේ නැහැ කියන එකත් හිත හිමත් තමයි අනිපතර සංකාරය. පැහැදිලිද? හිතන්නේ නැතුව ඉන්න පුළුවන්, හිතන්නත් පුළුවන්. හැබැයි හිතන්න බැරි වෙලානේ මේ වෙන්නේ. කාගෙන ඉන්නේ ඔක? පැහැදිලිද? හොඳට හිතලා බලන්න, යම් දෙයක් සම්බන්ධව ඕගලන්ට හිතන්න ඕනේ නැත්තම් ඕගල කරන්නේ මොකද්ද? වෙන දෙයක් ගැන හිතන එක. පැහැදිලිද? ඕගලන්ට හිතන්න බැරුව ඉන්න බෑ කියන්නේ. ඒ කියන්නේ මේ පේන එක පේන මාත්‍රයක් විතර ගන්න එක. මාත්‍ර කොහොමවත් ගන්න බෑ. අපි කියමු දැකීම දැකීමක් පමණයි කියන එක. මේ පේන එකේ ඇත්ත ඇති හැටියෙන් දැක්ක මනස විතරමයි සංකාරවල තියෙන අසාරත්වය දන්නේ. නැත්නම් එයා මොකද කරන්නේ? ඕක බාර ගන්නවා. ඔය පේන එක බාර අරගෙන ඕක හිතනවා සාර නැහැ කියලා. පැහැදිලිද? පේන්නේ එතකොට පරක්කු වැඩි. ඉච්ඡසුක අතසුබයකට බැල්ලා තින්නේ දැන්. පැනලා යනිච්ච දුකනත වඩන්නේ. මට කියන ඔය සරලම රූපයක් දැක්කහම මේ තියෙන ඉස්සරහ මල දැක්කහම ඕගලන්ට ඉච්ඡ එකසරේක හිතිලා, සුඛ එකසරේක හිතිලා, සුභ එකසරේක හිතිලා, අත් එකසරේක හිතනවද? නෑ. ඉච්ඡ සුඛ අත් සුභ ශනික බහිනෝ ඇයි හිතේ? එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නේ? මේ කන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම සුභ වෙන වෙනම දෙන්න ඕනේ? නෑ නෑ. දැක්ක සනින්, පෙනිච්ච සනින් යා දන්නෝ ප්‍රඥාව මුදුන් පමුණවාගෙන තීව්‍ර වුණොත් දිට්ඨිය. යා ශනික ඉන්නේ සමාධියේ, සමාධිය තුල ප්‍රඥාව මුදුන් පමුණවා ගන්න. පහද දැන් හිතන්න එපා ඇස් දෙක වහගෙන ඉන්න සමාවත්තිය මේ කියන්නේ කියලා. ඒක නෙමෙයි. මේ මොහොතේ පේන එකට සමාධියෙන් තමයි යගහන්නේ. ඇයි හිත සමාහිත වෙන්න බෑ? නැත්නම් විෂිප්ත හිතකට මේක බලන්න බෑ. සෝවන්නුත් ඈ. බහින්න ඉස්සල්ලා අපි ඒක තේරුම් අරගෙන
නෑ බහින්දි ඉස්සර බලනවා කියන්නේ අපි ආය ආයස. ඒක නෙමෙයි මේ කිව්වේ. පේන එක නවත්තන්න බෑ. පේන දෙයි ඇත්ත ඇති හැට බලන්න ඕන. මොකද්ද බුදු වෙනසේ ධාර්මචරි හඳුනන්න කියන්නේ මේක. දිට්ඨේව දිට්ඨමත්තම් භවිස්සති. උතන කියන්නේ බැලීම බැලීමක් පමණයි කියලා බලන්නද? දැකීම දැකීමක් පමණයි. ඒ කියන්නේ මොකද්ද? පෙනෙන ස්වභාවය කියන්නේ. ඕක හරියට බලා ගන්න කියලා කිව්වේ. බලාගත්තොත් බලණ්ඩායි හිතන්න යන්නේ මේ හිතන්න බැරුව යනවා. පැහැදිලිද? පියන් ඊකට තීව්‍ර ප්‍රඥාවක් තියෙන නිසා සමාධිය තීව්‍රව තියෙනවා. ඒ හින්දා තමයි ලොකු ස්වාමීන් වහන්සේලා බොහෝ දුරට මතක් කරන්නේ භාවනා කරවි තාම වටිනවා. හැබැයි භාවනාව කියන්නේ කාටද? දිට්ඨි සම්මණය කාටද? ඒකයි මේකේ පාඩුව. හිතන් ඊට වඩාක් නැහැ. මේක හරි ගියා කියලා. බොහෝ දුරට ප්‍රතිසතිය දිනේ මොකද්ද? මේක හරියන්න බැරි වෙන්නේ. එච්චරට දරුණු වැඩි මේ දැන්. පැහැදිලිද? හරි. මම කියන්නේ කිව්වේ ගනි ඇසකරන ආසය දිවසරි කියන පංච ඉන්ද්‍රිය හරහා ගෝචරන අරමුණු වලින් හිත තුරට මලක් කියන එක පේන්න ගත්තාම හිතට කවදාවත් බෑ තනියෙන් මල කෙනෙක් ගන්න. ඇසකරන ආසය දිවසරි කියන පංච ඉන්ද්‍රියේ උදව්ව උපයෝගීතාවේ උපනිශ්‍රය ආධාරකේ ඕනේමයි. ඕනේමයි. පැහැදිලිද? පියනි මෙහෙම වුණාම හිත තුල යම් කිසි ලෝකේ අරමුණක් හිර වුණොත් මම හදා මහන්නේ ඕගලන්ට පුළුවන් ද මේ මොහොතේ මතක් කරන්න ලෝකෝත්තර සිතුවිල්ල. ලෝකයට අයිති නැති ලෝකෙන් එතර සිදුවිල්ල මතක් කරන්න පුළුවන්. අමාරුයි. මතක් කරන්න බෑ. දිට්ඨි සම්පන්න මට්ටම නැත්තම් මතක් කරන්නම බෑ. පැහැදිලිද? මතක් කරන්න බෑ කියන එකට මොකද ලෝකේ දෙයක්මයි මතක් වෙන්න ඕනේ බෑ. ලෝකේ දෙයක් මතක් කරගන්න නම් හිතට යම් දවසක ඕක ඇසෙන් කණෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් ගත්තා වෙන්න ඕනේ නැද්ද? එනම් මේ ගන්නේ ඔය අරමුණ රමණේ කරගන්න නම් හිතුල මේ මොහොතේ මතක් කරලා හරි. යම් දවසක ඇසකන ආසය දිව ශරීරය කියන පංචින්ද්‍රිය හරහා අරගෙන තියෙන්න ඕනේ. එහෙනම් ඔය සිතුවිල්ල මේ මොහොතේ හිත තුල රමණේ වෙන්නත් පංච ඉන්ද්‍රිය ප්‍රයෝගී වුණාද නැද්ද? හිතට කවදාවත් පුළුවන්ද තනියෙන් ඔය සිතුවිල්ල රමණේ කරගන්න? බෑ. මේ මොකද වෙන්නේ මෙතනදී මේ ගන්නේ? මේ මොහොතේ මලොත් මල කියනක හිතේ හිර වෙලා නම් තියෙන්නේ. මල හිතට එන්න ගන්න ඉන්ද්‍රිය පහක් අවශ්‍ය වුණා. හිතට දැන් තනියෙන් මල රමණේ කරගන්න බෑ. හිත මොවරණ අනිත් පැත්තට. හිත නැමිලා තියෙන්නේ මලක් කියන පැත්තට. නම්මෙතාවට අනුව අනිත් පැත්ත රූපණය වෙන්න ඕනේ. මොනවද න්‍යායයි? ආයි පහක් එනවා. පැහැදිලිද? කියන්නේ ඔන්න ඔය අර්ථය තේරෙන්න ඕනේ. නැත්තම් පටිසමුපාදේ තේරලා නෙමෙයි තියෙන්නේ. ඉදපච්චිතා පටිසමුපාදේ කියන ওই මට්ටමින් ගැඹුරු විතර. ඒ නිසා අපි කියන්නේ ප්‍රඥාවන්තයෝ දන්නවා ඉපදෙනවමයි කර්මයක් වුණොත්. පියන්නේ ඒගොල්ලෝ කර්ම නොකර ඉන්නෝ නෙමෙයි. සංකාර නොකර ඉන්නෝ නෙමෙයි. සංකාර කරන්න බැරි කරන. ඇයි ඒ සංකාර නොකර ඉන්නවා කියන එකේදී ඒගොල්ලන්ට තියෙන අර්ථයක් යම් දවසක කරන්න වෙන්න පුළුවන්. කරන්නම බැරි නම් සාසනය දිනලා තියෙන. සංකාරයක්වත් කරන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච මනසර කියන්න පුළුවන් දිට්ඨි සම්පන්නය. ඕක පූර්ණේ කරපු මනසර කියන්න පුළුවන් මහ රහත් උත්තමයේ කියන එක. නැත්නම් රහත් උත්තමයේ කියන එක. නැත්නම් පසේ බුදු පියාණන් වහන්සේලා මම කියන්නේ. නැත්නම් බුදු පියාණන් වහන්සේලා මම කියන්නේ. ඊට මෙහා නම් මට තේරෙන විදිහට නම් හොයන්නවත් බෑ කියන්නේ මොකද? පැහැද? එච්චර තීව්‍ර වැඩිද? පැහැද? පියනි දැන් තේරුම් ගන්න කෙනෙක් කියයි හරි හාමුදුරනේ එක ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සෙක් විදිහටනේ අන්තිමට ලෝකේ අරමුණක් ගන්නෙ. ඉතින් මිනිස්ස සිතකින්නේ මැරෙන්නේ. ආයි මිනිස්සෙක් කරා ඉපදෙත හැකින්නේ පාඩු නෑනේ මේ ජීවිතේ කියලා. පියනි එතන ආයි දෘෂ්ටි වැරදි. ඔය පටිසමුපාදේ තේරෙන්නේ උඩ මොකටද? බව වලට. ජීවිත ගන්නට ඔය තේරලා දිනේ. ඕක නෙමෙයි තන. ඉදපච්චතාව කියන්නේ මේ මොකද තේරෙන්න ඕන. පැහැද? මේ තන මොකද කියන්නේ? මම කිව්වොත් එහෙම අයියේ කියලා මම කතා කරොත්. දැන් අයියේ කියන වචනේ හිත තුලට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා තියෙන්නේ. ඔය අයියේ කියන එක අහගත්තේ මොකක් උපයෝගී කරලාද? කන උපයෝගී කරලා. අයියේ කියලා කිව්වහම හිතට තේරෙන්නේ වචන මාත්‍රයද නැත්නම් හොඳ රූපයක්ම පේනවද ඔය ගැතුලේ? රූපයක්ම පේනවා. ඔය රූපේ යම් දවසක ඇහිං ගත්ත වර්ණසරහණක දත්තයක් බලද? ඔය හිත ඇතුලේ ඉන්න අයියා කියන දර්ශනය අපි ඇල්ලුවම මෙහෙම සුමුදු බවක් තියනවා කියලා තේරෙන්නේ නැද්ද? ළඟට ගියොත් මෙහෙම සුමුදක් ගඳක් තියනවා කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් බින්වන්දි ඔය අයියා කියන වචනේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච අරමුණු තියනවද නැද්ද? ඔය මොහොතේ මලොත් ඒකාන්තෙම අයියෙක් කියාගෙන මරුනේ පංචස්කන්ධේනවද නැද්ද? එනවා පංචින්ද්‍රියත් එක්ක පංචස්කන්ධේනවා. දැන් ගන්න දැන් මැරෙන්නේ නැහැ කියලා ගන්න ඔය සම්මුති මරණය වෙන්නේ නැහැ. මේ මොහොතේ පරමාර්ථයෙන් මැරෙනවද නැද්ද? එතන මොකද වෙන්නේ? අයියා කියන වචනේ තියාගෙන හිතට ඉන්නකොට හිතට බෑ තනියම ඔබ රමණේ කරන්න හිතම වරන්නේ. මේ මොහොතේම අනිත් පැත්තට රූපණය කරනවා මේ මොහොතේ අසකන ආසීදිනා. ඒකට උපනිශ්‍යයි මෙන්න මේ දින මස් පර්වතේ. කියන්නේ යම් කෙනෙක්ට දවස පුළුවන් වුණා නම් මස් පර්වතේ අයින් කරලා මේ මොහොතේ ඉපදෙන වැය වෙන ක්‍රියාවලිය බලන්න. ඒ මනුස්සයා ජීවත් වෙන්නේ නැහැ නේ මේ ජීවත් වෙන්න බැරුව යනවා. එච්චරට කලකිනවල සම්බන්ධ. තථාගතයන් වහන්සේ ඔය මට්ටමින් පිළිසඳ දැක්ක මුත මේ කිනිසා තමයි උන්වහන්සේ කිව්වේ අසුරක් ගහලා දැනක්වත් රමණේ කරන්න බෑ මහාන මේ ජීවිතේ. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ ලෝක ධාතු පහළ වෙන කියලා සීහනාදය කරන නිසා. පියාණි නැත්තම් අපිට මේක තේරුම් ගන්න බෑ. අපිට මේ මස් පර්වතේ ඇතුළේ වෙන කතන්දරේ ප්‍රසාද මට්ටමින් වෙන දේ හිතන්නවත් බෑ. අපිට තේරෙන්නවත් නෑ. අපේ ඉන්ද්‍රිය එච්චර දක්ෂ නෑ. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා චතුසු ඊට වඩා ධර්ම නිසායි ඔබ තේරෙන්නේ. ඒ නිසායි උන්වහන්සේලාටදී ලෝක විදූ කියලා කියන්නේ. වෙන මොනවාද මේ නිසා තමයි උන්වහන්සේලාට පූජා කරලා මදි කියන්නේ.
ප්‍රතිපත්ති පූජාව උන්වහන්සේ සැලකුවේ උත්තර රිතයි කියලා ওই නිසා මහාන මගේ ඥාන දර්ශනින් බින්දු මාත්‍රකර ඔබ දැක ගන්න එදාට තේරේ බුදු විහරණවහන්සේලා කියන්නේ ආයි මෙහෙන් බැලුවත් පේන්නේ නැති උත්තරම කියලා එච්චරට තීව්‍ර වැඩි උන්වහන්සේලාගේ මනස පැහැද ඒකම මතක ඒ නිසා අපි හොඳට දිනු ගන්න සංකාර නොකර ඉන්නත් සංකාර කරන්ද හම්බෙන්න ඕනි මල මට කියනවා සංකාර නොකර ඉන්න තැනක් තියෙනවා මේ ලෝක ධාතු කොහෙද අපි වන්දි බ්‍රහ්මතල තියෙන්නේ සංඥා එන්නේ නැති අසංඥයි කියන. ඔතන සංකාරයක්වත් කරන්න පුළුවන්ද? සංඥාවක්වත් දෙන්නේ නැත්තම්. පැහැදද? ඒ වගේ තැන් මේ ලෝකේ තියෙනවා. සංකාර කරන පිටසට එන්නත්, සංකාර නොකරන පිටසට එන්නත් මේ ලෝකේ තැන් තියෙනවා. ඒකම කියේ මුලින්ම සංකාර කිරීම හෝ සංකාර නොකිරීම කියන්නේ මොකද්ද? ලෝකේ ලෝකේ. මේක මගේයි කිව්වොත් මේක මගේ නෙමෙයි කිව්වත් ලෝකේ. මේක සතුරුයි කිව්වොත් මේක දුවයි කිව්වත් ඒත් ලෝකේ. පැහැදද? එහෙනම් අපි වන්දි මෙතන තැන මොකද්ද බුදු වෙනවාසේ මතක් කරගන්න. සංකාරයක් කරන්න බැරි වෙන්න ඕනේ මේ සාසනේ. එහෙම වුණොත් ලෝකෙද ලෝකෙකින් ඉතරද? ලෝකෙකින් ඉතරයි. ඕක දැනගත්ත මනස දිට්ටි සම්පන්නයි නෝ දැනගත්ත මනස තාමත් පුතජනයි. පූර්ණේ කරපු මනස රහත් මාර්ගවලින් ඉවිල තියෙන. පැහැදිලිද? මේකේ අර්ථය පැහැදිලිද ඔයගලන්ට? සංකාර කිරීම වේවා සංකාර නොකිරීම වේවා ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. පැහැදිලිද? සංකාර කරන්නත් සංකාර නොකරන්නත් සංකාර කියන එකේ තේරුම මොකද්ද? හිතනවා කියනවා කරනවා. කාය වචී මනෝ සංකාර දුරෝකනේ කයෙන් කරන දේවල් හිතෙන් හිතන දේවල් වචනෙන් පිට කරලා කතා කරන දේවල් මට කියන්න හිතින් කයින් වචනෙන් කියන්න කරන්න මොන හරි කරගන්න නම් යමෙක් හෝ යමක් හම්බෙන්න ඕනේ නැද්ද යමෙක් හෝ යමක් හම්බ වෙනවා කියනම සංකාරයක් කලින්ම කරලාද නැද්ද ඔන්න ඕකයි මූල සංකාරය මේකේ ඕකයි මූල අනුසය අවිද්‍යාව පැහැද යමෙක් හෝ යමක් සම්බන්ධ වුනේ මේ දෝගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්න එහෙනම් අපි වන්දි මට කියන්නකො සංකාර නොකර ඉන්න කාව සම්බන්ධද දැන් යමෙක් කො යමක් සම්බන්ධද මම නම් හිතන්නේ නැහැ හාමුදුරනේ මොනවා ගැන හිතන්නේ මං කියනවලුනේ මේක හින පුස්සක් කියලා ඔය කියවන්නේ පැහැදද මම නම් මේ ටිකේ අතපය උස්සන්නේ නැහැ හාමුදුරනේ මොනවටද අතපය උස්සන්නේ නැත්තේ සත්තු මරන්න තේරෙනව සීල් වෘතයක් කියන පැත්තට යන්නේ කොහොමද සීලබ්බත පරාමාසය නෝ මේ පැත්තේ නිකන් පිහිටි සීලිය කියන ඔය පැත්තේ නෙමෙයි උන්වහන්සේ දන්නවා ඊට වඩා එහා කියලා පැහැදද තාම පැහැදද අපි ඉස්සරහට ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ හොඳේ මං දන්නවා මේක සෑහෙන අමාරු වෙයි හරිද මෙන්න මෙහෙම ගන්න. පිටවදී මේ මල කියන අපිට හිතෙන්නේ මෙහෙමයි සාමාන්‍ය පුතේන්ට තේරෙන්නේ මල කියන එක ලෝකේ තියෙන දෙයක්. මේ මල බලන්න තමයි අසගන්න ආසියේ දිවසරේ හම්බුනේ කියන්නේ. පිටවදී මට සරලව හිතලා කියන්න මල කියන එක ඇහැට බලන්න පුළුවන්ද? ඇහැට පේන්නේ නැද්ද? ඇහැට පේන්න බෑයි. මල කියන එක ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැද්ද? ඇහැට පේන්න බෑයි. ඇහැට පේන්න මං කිව්වේ මල පේන්න පුළුවන්ද බෑයි? මල පේන්න බෑ නේද මම එදා ඔය මුලාවත් කැඩුවා හොඳේ මං හිතනවා මතකයි කියලා පාටක් පේනවා කියන මුලාවත් මං කඩලා තින්නේ දැන් මේකේ හොඳේ ඒකයි මං කිව්වේ පාටක් පේනවා කියන එක කමන්නේ නැහැ කිව්වට හිතින් දරන්න එපා පාටක් පේනවා කියලා එහෙම නම් මොකෝ වෙන්නේ පාටක් කියන යමෙක් දැමද ආය යමක් පේනවා නේද කතාව එහෙම හරි පේනවනම් අපි හොඳේ අසුරක් ගහන සරක් මේක රමණේ ගන්න පුළුවන්ද බෑ ඒයි පාටක් පේන මොහොතක් තියෙනවනේ මේක එහෙම තියෙන්න පුළුවන්ද එහෙම නැද්ද එහෙම තියෙන්න බෑ එහෙම තියෙන්න බෑ නේද කතාව හරි තියන්නේ අපිට හිතෙන කතාව සාමාන්‍ය පුතජනට තේරෙන්නේ මේ ඇසහරා මලක් පේනවමයි මලේ පාට පේනවා තව ඉස්සරහට කියුව. කනහරා මලේ සද්ද එනවා. තියන්නේ මට කියන්න කෙනෙක් තේරුම් ගත්තොත් ඇහෙන් පේන මලේ රූපේ අසාරයි කියලා. හරිද වැරදිද? ඇහෙන් පේන මලේ පාට අසාරයි කියලා හරිද වැරදිද? කනෙන් ඇහෙන මලේ සද්ද අසාරයි කියලා තේරුම් හරිද වැරදිද? මන්නම් මේ මලේ රූපේ බලන්නම නැහැ බලන්න යන්නේ නැහැ කියලා හිතුවොත් හරිද වැරදිද? අහන්න ඉතින් ප්‍රශ්න මොකක්ද? මොකද්ද දරුවෝ දැන් බලන්න නැතුව ඉන්නේ මල 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 කියලා කොහොමද දන්නේ ඇහැට පේනෝනේ හඳුනේ ඒ මට්ටම ඉවරයි ආර්ය ශ්‍රාවකයෝ ඔය මගේ උත්තර දෙන්නේ නැහැ සම්පූර්ණ අවුල් සාගතයි උත්තරේ අවුල් කියන්නේ මොකක්ද නෙමෙයි පිගන්දි සාසනේ කෙලවරවත් තාම තේරලා නැහැ කියන ඔය දන්න පැහැද මම මේ කියන්නේ කෙලවරක් තියෙනවා මේකේ තේරුම් ගන්න හොඳේ ඒ හිඳයි මම මේක බල කරන්නේ නැතුව නිකන් කියලා වැඩක් නැහැ නේ මේක සරලයි කියන එක මං කිව්ව මුලින්ම තේරෙන්නේ නැහැ නේ තේරුම් ගන්න බැරි මට්ටමක් තියෙන මේක එච්චර දරුණු වැඩි දැන් තේරුණොත් පිගන්දි ආයි ඕනෙත් නැහැ කවුරුත් හොඳේ පරපත්‍යක් නැහැ මේ කෙනාට. පරපත්‍යක් තියෙන්න බැරුව යනවා යාට. මොකද එයා හරියටම ටක්කර තේරලා ඉවරයිද? පැහැදිලි ඒ නිසායි හොඳට මම අවධානයෙන් වීරෙන් අහන්න කියලා කියන හැමදෙස්සෙම මේක. හරි. පියාදී අපිට තේරෙන මෙන්න මේ මුලාවත් මම ගලවන්න මෙතනින්. අපි නිගමන ගත්තොත් මලක් කියන එක අපේ ඇහැට පේනවා කියලා තරඟ. මම විශේෂයෙන් කියන්න ඕනේ නැහැ කියලා මම හිතනවා තේරෙනවා නේද මුලාවක් තියෙනවා කියන්නේ. ඒ මට්ටම කියන්නේ සාමාන්‍ය පුතජනෙක්වත් ඉන්න මට්ටම තමයි ඔයදී. ඔයිට එහා ගිහිල්ලා කෙනෙක්ට තේරෙනවා හරි තමයි ඇහැට පේන්නේ මල් නෙමේ පාට. වරසල. පියාදී උතන දැක්ක කියන්නේ හරිද? එහෙම මොකද අසාරත් වෙන්නේ කියන්නේ මලේද පාටද පාටේ
මට කියනකෝ පාටක් තේරුණා කියලා තමන් පිහිටා හිටියොත් මට තේරුණේ කහ පාට කහ පාටේ ගතියුතු මලක් නැහැ ඔහොම කියොත් එහෙම ඇයි අසාරේ යාට පාට දැන් මලක් නැහැනි මට කියනකෝ මලක් නැහැ කියලා දන්නේ කොහොමද කලිප් මල දන්න නිසා ඔතන තේරෙනවද මම පුළුවන් නෝද අදලා වෙන්නේ නැහැ අම් දවසක පිනවාදී ඔය එක චූටි තප්පරයක් දිගෑරියොත් එහෙම මට ඉන්නේ ස්ලයිඩ් 500ක් විතර දාන්න වෙනවා ගලවන්න කහපාට තුල බලක් නැහැ රමණේ කරන්න කියලා ගත්තෝ කහපාටත් ඇත්ත කරලා මලකුත් ඇත්ත කරලා කහපාට තුල මලක් නැහැ කියන එකත් ඇත්ත කරලා අසාරත් වෙ හිතන්නේ වැඩක් තියනවද දෙකම එපා වෙන වැඩක් පොදුනේ ඔහොම බලන්න ගියම තමයි එපා වෙන්නේ අන්තිමට ඇයිද හොඳට පේනවා කුට්ටිය පිටින් අයියලා නැන්දලා මක්කලා මාමලා සියල්ලෝම දිනනවා හිත මොකද්ද කියන්නේ නෑ ඔය පේන්නේ පාටක් නේ ඕකේ වල් අක්කලා අයියලා නම් ගිලා හොල්ලා ඉන්න බෑනේ හිතන සැනින්ම අයියලා අක්කලා ගිහේ නිමිත්ත වෙලා දේ පැහැදතාව පැහැදිලි නැහැ හරි ඊවා නේ මෙතන වෙන්නේ මෙහෙමයි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන එකේ මූලික ව්‍යුහය පවත්වන්නේ පිගන්නේ පංචස්කන්ධයේ රූපස්කන්ධය තුල පංචස්කන්ධයක් මතකයි නේද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේකේ රූපස්කන්ධය තුල තමයි හය පොලක් ආයිදි ගෑරෙන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප අනිත් එක ධම්ම රූප හය ආකාරයක් යනවා මේ එකේ තේරෙනවනේ මේක මූල අත්තනම් මේ අත්ති විදින රූපස්කන්ධය කියන එකේ ආය හයක් දිගාරනවා පහල පියවනි අසකරණ ආසය දිය ශරීර හරහා මනස හරහා එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය අරමුණු අයිති වෙන්නේ කොතනද පංචස්කන්ධේ රූපස්කන්ධේ තමයි පහල පියවනි අපි කොච්චර තලු මරවට කතා කරත් පංච ඉන්ද්‍රිය විතරයි ඒක සමානව තේරුම් ගන්න මාරුනේ. ඔය පංච ඉන්ද්‍රියම හැකිලෙන්නේ කොහෙද? පංචස්කන්ධයේ එක තැනකට විතරයි. පියවනි පංචස්කන්ධයේ එක රූපස්කන්ධය කියන කොටස විතර නම් ඔය පංච ඉන්ද්‍රිය අරමුණු ටික හැකිලෙන්නේ රූප රූපයක් දැන්නකොට වේදනාවක් තේරෙන්න ඕනෙද නැද්ද? සංඥාවක් තේරෙන්න ඕනෙද නැද්ද? සංකාරයක් වෙනවද නැද්ද? සංස්කාරස්කන්ධය කියලා එහෙම එකක් තියෙනවා. සංකාර නොකර ඉන්නවා කියලා හිතන කොටත් කලින්ම රූපයක් තේරෙලාද නැද්ද? සංඥාවක් තේරෙලාද නැද්ද? වේදනාවක් දන්නවද නැද්ද මම සංස්කාර කරන්නේ නැහැ කියලා සංකාරකින් ඉන්නවද නැද්ද මම සංකාර කරන්නේ නැහැ කියන එක විඥාණයට තේරෙනවද නැද්ද මට කියන කොට්ටි පිටිම ලෝකෙට ඇවිල්ලාද නැද්ද ඒ කියන්නේ ස්කන්ධ ස්වභාවය කියන්නේ ඒ හැම සුඛී අවස්ථාවකම එක චිත්තක්ෂණයක පවා පංචස්කන්ධ මාත්‍රයක් බහිනවා ස්කන්ධ නෙමෙයි පංච ඒ ස්කන්ධ මාත්‍රවයි ඒකට පංචස්කන්ධ මාත්‍ර කියන්න බෑ මම මේ කියන දේ හින්දා කිව්වේ හැම සිතකම ඕක තියෙනවා ඒකයි පිංවන්නේ චිත්ත මූලයේ අනුසයා දන්නවා දෙපි සම්පන්න කෙනා ඒ අනුසය දැකලා යන්නේ මට කියනකෝ හැමදාම ගමනක් යනකොට නිකන් Google Map එක දාගෙන යනවද යන්නම වාලේ නෑ කලින්ම destination එක point කරන්න ඕනේ ඔය point එක තමයි අවිජ්ජා අනුසය මම මේක ආපුසා කියලා නිකන් ගන්න මෙහෙම අවි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බය පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේක හදන්න 10 දසංයෝජන පටන් ගන්න මෙතන එක හොඳේ කෝඩ් එක මෙතන එක මෙතන තමයි 10 පැහැදිලිද පැහැදිලි මට කියන්න සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත ප්‍රමාස කියන තුන් සංයෝජන දිනුවාම එයාට සක්කාය දෘෂ්ටි ඉවරයි නේද ඒ කියන්නේ දිටි සම්පණයි නේ මට කියන්න සක්කායද ඉවර සක්කාය දෘෂ්ටිද ඉවර සක්කායේ දෘෂ්ටිය ගැලවෙන්න නම් සක්කාය කියන එක තේරලා තියෙන්න ඕනේ නේද සක්කාය කියන එක හරියට දකින්න බෑ සක්කාය දෘෂ්ටි ගැලවෙන්න නේද නේද දිට්ඨි සම්බන්ධ වල දුර වෙන්නේ සත්කාය දෘෂ්ටිය ප්‍රධාන විචිකිච්ඡාවයි සියලුම ප්‍රමාසයිනේ සත්කාය දෘෂ්ටි විතරනේ ගැලුනේ එහෙනම් මට කියන්න දිට්ඨි සම්බන්ධ වෙනවා කියද්දි එයා දකින්නේ සත්කාය දෘෂ්ටිය සම්බන්ධවද සත්කාය සම්බන්ධවද දෘෂ්ටිය ගැලවෙනවා සත්කාය ගැන දැනගන්න ඕනේ නැද්ද නැත්තම් මොකේ දෘෂ්ටිද ගැලවෙන්නේ සත්කාය දැනගන්න ඕනේ සත්කාය පිහිටන්නේ දසංගිද වල කොතනද පළවෙනි තුනේද අන්තිමකේ එදවන තේරුණා නම් මං කිව්වේ ඉඳා සත්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත ප්‍රමාස කියලා තුන් සංයෝජන දිනනකොට එයා අවිජ්ජාව දැකලා ඉවරයි. ඒකයි මානුද්දච්ච අවිජ්ජා කියලා කියනවා අවිජ්ජාව දියේ. මේ අවිජ්ජාව ටච් කරපු කෙනා දක්ෂයි පරප්‍රත්‍යක් හොයන්න බැරි වෙන්න තනියෙන් ගමනේ. දැකලාම යන්න අනිවාර්යයි. නැත්නම් මේකන්දි මොකද්ද ඔය නොකිය කියන්නේ? සංයෝජන දිනන දුරලා දිනන්නේ කොහොමද කාමරාග පිටික දුරු කරන්නේ? එහෙම ආන්න පුළුවන්. එහෙම ආන්න බෑ. ඒක නා දන්නවා කියලා වල දැකලා ඉවරයි. ඩෙස්ටිනේෂන් එක මෙතන. මේක පොයින්ට් කරගත්ත කෙනා පිවන්දි එයා මෙතන මගට අවිලා දින්නේ. එයා හිමීට යනවා. ඒක උපරිම බව හතක් වෙන්නත් පුළුවන් අවම දවස් හතක් වෙන්නත් පුළුවන් මට මතකයි මම දේශනාවක මම යම්තන් ඇහුවා සමහර තැන් වල පෙන්වලු පැය හතක් හරි ප්‍රමාණිකුත් පෙන්වනවා කියලා මට ඒක හරියටම විශ්වාස නැහැ නමුත් මට අහුරුච්ච ගම මම කිව්වේ එහෙම නම් තවක් කොච්චර හොඳද මේ ඉක්මන් ඩික්මට යනවා නේද ඉදාමට පැහැදිලිව තාව ඔල් මේ අර්ථය දෙනවාද මේ තුන ගැලවෙන්න පිවන්දි මේකේ බොරුව දැක්ක දවසට අවිජ්ජාවයි නිරෝධ වෙන්න ඕනේ අවිජ්ජාවයි දුරු කරන්න ඕනේ අවිජ්ජාව පිටින් දසංගිතුරල මුලින්මද අගින්මද
අගීම් එහෙනම් පින්වන්දි දිට්ටි සම්පන්නයි කියලා තැනදී එයා අවිජ්ජාව දැනගෙනද නැද්ද? ඒ කියන්නේ කෙරවලම තේරලාද නැද්ද? පරපත්තිය ඕනේද? ඕනේ නැද්ද? තියෙන්න බෑ. තියෙන්න බෑ. දැන් තව පියදී මෙන්න මේක බලන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච අරමුණු. දැන් අරමුණු කියලා ගන්න එපා රූප ශබ්ද ගන්න දැසි තසිනේ. මම මේ කියන්නේ පංච උපාදානස්කන්ධ වලින් රූප නැත්නම් පංචස්කන්ධ වල තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔන්න ඔය පහ තමයි හිත පැත්තට තේරෙන්නේ. ඒක වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය ඔන්න ඔහම හරහා ඇවිල්ලා හිත පැත්තට මලක් එනවනේ. මේ රූපේ හරිද වැරදිද කියලා දැන් මම ආය යන්න ඕනේ. මම ගහන්න ඕන නංගොට දෙන්න. මේ රූපේ හරිද මේ දාලා තියෙන විදිය? මේ දින ග්‍රැෆික් ප්‍රසන්ටේෂන් එක හරිද මෙතන? මේ දාලා තියෙන විදිය? මල කියන කැහෙන් දැක්ක කණින් ඇව්වා නාසෙන් දැනගත්තා දිවෙන් රස දැනගත්තා ශරීරයේ ස්පර්ශය ගත්තා. එතකොට තමයි මල කියන එක හිතට එන්නේ. ඔක හරිද වැරදිද? හරිද? හරිද? හරිද වැරදිද? ඇහෙන් මල දැක්කා. කණින් මලේ සද්ද ඇහුවා. ගන්ධේ රස ස්පර්ශ දැකලා ඒන අරමුණු පහෙන් තමයි හිතට මල එන්නේ. මේක හරිද වැරදිද? හරිද මේක? පේනවද බලනවද? ඕනේ. පේනවනම් හරි බලනවනම් වැරදිද? බලනවා මොකද වැරදිද? අනේ ඊතල අයින් කරන්න ඊතල අයින් කරන්න. පහෙන් අරගෙන මල දෙකේ අරදා ඕ. පහෙන් පහේ තියෙන ඇහැට ගන්නේ මලේ පාටද නැද්ද? එහෙම දිදන්න. මලේ පාට ගන්න මලක් කොහෙන්ද? මේක මලක් කියලා කලින්ම දැනගන්න ඕනේ මලේ පාට කියලා ගන්න. ඔව්. ඒ මුලින්ම දුන්න දවසට යන්න එනවා. මලක් කියලා මුලින්ම වෙන්නේ. එදා මට කියන්න දැක්කේ මලක්ද නැත්නම් පාටක්ද? ඔය ටික ගත්තට පස්සේ නිවේද කෙනෙක් කිව්වේ මල කියලා. පැහැදිලි. ඔන්න ඔය පොයින්ට් එක අපිට අමතකනේ. මුලින් ආපු කන අමතකනේ පස්සේ ආපු අඟට වඩා. පැහැදිලිද? මුලින් ආපු කන තමයි වින්න්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මහරායන මල. මල නෙමෙයි ඒ ස්වභාවය. ඕකට මිනිස්සු දාන වසත්පුරුෂය මොකක්ද දාන්නේ? මල. පැහැදිලිද? පැහැදිලිද? හරි. ධම්මතර වලට අපි يعني උඩ කොටස අයින් කරනවානේ. එතකොට ඒ යටපත් වෙන චිත්තය කොහොමද බලපාන්නේ? ඒ කියන්නේ ඒ යටපත් වෙන මොකද? ලෞකිකව දහනක් කොටාගෙන බ්‍රහ්මතල වලට යනවා කියන්නේ තේරුම් නැහැ සාසෙන් ආයාස වෙයි. එයා කරන්නේ මොකක්ද? මේ කාමයේ තුච්චයි නිඳිතයි ග්‍රාම්‍යයි පුතුජනයි එකින්ද මං කන්නේ බොන්නේ මේ විදිහට බවුම් වඩාගෙන යනවා කියලා යනවා එළියට. එළියට කියන්නේ තපස් රකින්න කැලේට. ඒක නේ කියන්නේ නාරලතා මල දැක්කම සියලු දැහෙන් පිරිනව තපසෙන්. අවුරුදු කීයක් විතර වඩපුවා? මොකද්ද ඔය කරන්නේ? තීව්‍ර සංකාරයක් වල යට ගහන්න මේ දින්න යා. ඒකයිද? පැහැද. ඒව සේරුම් නැහැ. ඒකෝර වෙන්නේ. ඕකෙන් මේ කියන්නේ. උද්දීපනේ වෙන්නේ නැතුව තියන්න බෑ. උද්දීපණයේ කො වෙන්නේ නැති වෙන්න ඕනේ නැත්නම් උද්දීපණයේ වෙන්න ඕනේ ඔය දෙකම වැරදි වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද තවුස වගේ ටික කලින් ගහතයි උඩ එතකොට මේ දැන් මනෝ සංකාරවක් වගේ නෑ ඇති කරලා දෙන්න ඕන එලා මම මේ කියන්නේ ප්‍රයත්න හොතර වෙන්න ඕනේ මොකද උද්දීපණයේ කරන්න බැරි වෙන්න ඕනේ තමයි එහෙම වුණොත් උද්දීපණයේ වෙන්නේ නැහැ කියන කතාව උනේ උද්දීපණයේ කරන්නම් බැරුව යනවා එතන නෙමෙයිද දක්ෂ ඒක තමයි සාසනයේ සම්මාදිට්ඨිය එතන තමයි සාසනයේ බවුන් වඩලා බ්‍රහ්මතල වලට යනවා කියන්නේ ඒ උල යන කෙලිම සුද්ධාවාසය ආයි පල්ලෙහා දැන් වලට ළඟින්වත් යන්නේ පැහැදිලද ඔක වෙන්නේ හේතු ප්‍රත්‍ය සම්බන්ධ ධර්මයේ හදවත තේරුම් ගත දවසට. එයාට ආයෝ ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රශ්නයක් එන්න බැරුව යනවා. එයාට තේරෙනවා මේක තමයි ස්වභාවය. ඒක තමයි මම කියෙමි යන්නේ. හරිද? ඊපදින් මේ රූපේ සමස්තයම වැරදි ඉස්සරහ කොටස. ඇයි? මෙතන කලින්ම කියලා තිනවා මලක් තමයි ඇහැට පේන්න ඕනේ කියන එක. මලක්ම ඇහැට පේනවනම් ඊපදින් මට කියනකෝ අයින් කරන්න ඕනේ ඇහැද මලද? ඇයිද ඇහැ ලැබිච්ච ඉඳ මල් පේනවම නා? මේ අහිංසක ඇහැ පොට්ට කර වැඩ තිනවද? මල්ටි ගයින් කරන වැඩේ හරි. අවුගේ වන්දි මල්ටි ගයින් කරන මොකද කවදාවත්? මලක් අයින් කරනවා කියලා තේරෙන්නේ අතරද හිතරද? එහෙනම් හිත පැත්තෙන් මල කලින්ම දැකගෙන නැද්ද? දැක්කේ නැහැ. ප්‍රවන්දි මේ එළියෙන් ඉන්නේ මල නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. කෙනෙක් තේරුම් ගත්තොත් ඉන්නේ ඔන්න ඕක. මලක් නෙමෙයි ඇහැ පැත්තට එන්නේ කියන එක. එයා දක්ෂයි තව ටිකක් බනහනකොට අර්ථය තේරුම් ගන්න. අපි ඉස්සරහට යමු. මෙන්න මෙහෙම ගන්න. රූප තමයි පින්වන්නි ඇහැට ප්‍රත්‍ය වෙන්නේ රූප බැඳිලා තියෙන්නේ පෙනීමට ගැළපෙන්න ඕනේ රූප ඕක ගියොත් එයා හිත පැත්තට අරමුණ ගන්නවා රූප ධාතුවේ කොටස ඊට පස්සේ ශබ්ද කනට ගන්ධ නාසයට රස දිවට ස්පර්ශය ශරීරයට ඔන්න ඔය පංච ඉන්ද්‍රියේ අරමුණු ටික ආවහම මල කියන එක හිතුවට එනවා පැහැදිලද 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 හොඳට තේරුම් ගන්න පින්වන්නි ඇහැට මලක් පේනවා නම් ප්‍රඥාවන්තයෝ අයින් කරන්නේ මල් ටික.
එහෙනම් ඒගොල්ලෝ බොහෝ දුරට ඇස් දෙක වහන් ඉන්නවා. එහෙම කරන්න වැඩක් නැහැනේ. වැඩක් කරන්න බෑ විවන්. ඒකෙන් ඇයි ඒ? කෙනෙක්ට තේරෙනව නම් මලක් ඇහැට පේනවමයි කියලා. එයා ඇස් දෙක වහගත්ත කෙනා මල් පේන්නේ නැති වෙන්න. මං ගිහලා වොත් එහෙම ඇයි ඇස් දෙක වහන් ඉන්නේ? මට එකකෝ පේනෝනේ මොනවද පේන්නේ? මල් පේන. ඇස් දෙක වහන් හිටියත් මල් දැකලා නැද්ද? ඔතන මොකද වෙන්නේ ඉන්නේ? සංකාර නොකර ඉන්නේ දඟලන්නේ. ඇයි සංකාර නොකරන්නේ? මොකටද සංකාර නොකරන්නේ කියලා ඇහුවොත් මලක් පේන හින්දා සංකාර කරන්නේ. ආයහුවලද? ආයහුවලද? බල එයාමගේ සංකාර කිරීමෝ සංකාර නොකිරීම කියන්නේ මේ ශාසනේ ආයි කියලා වරකට නෙමෙයි. බල සංකාර කරන්න බැරි වෙන්න ඕනේ මේ දන. හරිද? හරි. ඊළඟට මෙන්න මේ අර්ථය තමයි ඊට පස්සේ කෙනෙක්ට තේරෙන්න ගන්න. දැන් කෙනෙක්ට තේරෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි අසකන්න ආසිය දිවසරේට තේරෙන්නේ කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අයින් කරන්න පුළුවන්ද? දැන් අයින් කරනවා නම් අයින් කරන්න තියෙන්නේ මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද අසකන්න ආසිය දිවසරේද? ඔය මට්ටමින් තේරෙන්නේ අසකන්නාසී දිව ශරීරය. මෙන්න මේ මට්ටම තමයි තාපසය කරන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? කැලේ වැදිලා අසකන්නාසී දිව ශරීරය වහනවා. ඒකෝ දැන් මොකෝ වෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස වෙන්නේ නැහැ නේ. ඒ හින්දා ඒගොල්ලෝ හිතන්නේ මොකද? හිත පිරිසුදු වෙලා තියෙන්නේ. ඇයි ධානයත් වැඩනවා? ලෞකික දහනුත් වැඩෙනවා. උඩින් යන්න පුළුවන්. ඕන දෙයක් කරතයි කිනේ. ඒකෝ තේරෙනවා. හරි තමයි වැඩේ කියලා. නවත් ගන්දි වැඩේ තියෙන්නේ. ඒගොල්ලන් ගිහිල්ලා වොත් ඇයි ඇස් දෙක වහන් ඉන්නේ? රූප බේන එක නතර කරලා දාන්න. මොනවද පේන්නේ? මල් මල්. ඒ මට්ටමින් ආයහුව වෙනවා. චිත්ත සමාධිය චිත්ත සමාධිය කියන එක තමයි ලෞකික සාසනේ තියෙන්නේ. චිත්ත පාරිශුද්ධත්වය කියන එකයි ලෝකෝත්තර සාසනය. පාරිශුද්ධත්වය කියද්දි සමාධිය කියන එක තේරුමක් ගන්න. චිත්ත පාරිශුද්ධත්වය දැකපු උත්තරය සුසු චිත්ත සමාධිය කියන්නේ. බලද? චිත්ත පාරිශුද්ධිය සචිත්ත පරියෝධපණම් කියලා දැකපු දැනගත්තු උත්තරය සුසුයි හිත සමාධි කරගෙන ඉන්න ඕන තරම්. බලද? මහාකල්ප 87000 අසංයුලක් කමන්නේ නැහැ උත්තරය. ඇයි? අසංය සත්තුතලේ ඉවෙනෝය. ඒ දෙටි සම්බන්ධ කෙනෙක් නෙන්නේ අසංතලේ. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ වැඩක් නැති නිසා. නමුත් කරත් ගැටලුවක් නැහැ. කරන්න බෑ ඒගොල්ලෝ එහෙම කරන්නේ නැති නිසා. ප්‍රියන්දි මෙන්න මේ ආර්ථික පීඩා හිටියොත් ඒගොල්ලෝ කරන්නේ මැද අයින් කරන එක. වැඩි දෙනි මොකද මැද අයින් කරන එකත් තේරුම් ගන්න නැහැ. කෙරවල සුදු වෙලා නැහැ නේ මේකේ. හදවත සුදු වෙලා නැහැ නේ මලගිනික තියෙනවා. ප්‍රියන්දි මෙන්න මෙතන තියෙන මුලාව මම එදා කිව්වා හැබැයි. කෙනෙක් කිව්වොත් ඇහැට රූපයක් පේනවනේ කියලා. මට කියන්න කවදාවත් ඇහෙන් රූපයක් බලලා තියෙනවද? ඇහෙන් රූපයක් බලලා නැද්ද? ඇහෙන් රූපයක් බලන්න බැරි ගාන. දැන් මම බෑ බෑ කියනකොට නිකන් බෑ කියන්නේ පහ හොඳේ අර්ථය වුණේ මට කොහොමද ඒක වෙන්නේ කියදේ. මෙහෙම වර්ණයක් පේනකොට මේ ඉස්සරහ වර්ණේ පේනකොට අපිට හිතෙන්නේ මොකද්ද? මේ තියෙන වර්ණෙම පේනවා. මිනිස්සුන් දැන් පේන්නේ නැහැ. සත්තු ද්‍රව්‍ය පුද්ගල පේන්නේ නැහැ. පාටක් පේනවනේ. මට කියන්න මේ පාටක් පේනවා කියලා දැන් මේ තේරෙන්නේ මෙතනටද හිතරද? හිතට. මට සරලව කියන්න පිංගනේ වර්ණ සටහන මේ ඇහැට ඇවිල්ලා දෘෂ්ටි විතානේ බැදිලා දෘෂ්ටි කිස්නාය වරා ගිහිල්ලා මොළේ හරහා ඇවිල්ලා හිතර තේරෙන්න හදනකොට මේ මොහොතේ පේන පාටද අපිට තේරෙන්නේ? මේ මොහොතේ හැ ඉස්සරහා දින පාටද මේ දැන් අපිට පේනවා කියලා තේරෙන්නේ නැත්නම් කලින්ම තේරිච්ච එකද දැන් තේරෙන්නේ? කලින්ම තේරිච්ච එකක්. ඔක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් මම කියනවා. වාහනේ හයියෙන් යනකොට අපි හිතමු පඳුරු තිනවා කියලා පාට දෙපැත්තේ. එක පාට කඩ ගන්නවා කොළයක් අද්දාන. කොළේ අතට ගන්නකොට එහා පැත්ත බැලුවොත් මෙතනින් තමයි මම කඩාවත් කියලා හරිද? වාහනේ හයියෙන් යනවද? වාහනේ ෆුස් ගාලා යනවා. යනකොට අත දාලා කඩනවා. කඩලා කියනවා මේ මම මෙතනින් කොලේ කඩාගත්තා. මෙතන කියලා අද්දානකොට පහු වෙලා දැන් කිලෝමීටර් ගණන් ගිහලා දැන්. කවදාවත් අපිට පුළුවන් දැන් අල්ලන්න. අල්ලන්න බෑ. ඔය වගේ පේනවනේ. ඔන්න ඔය අසුර ගහනකොට. මට කියනවා අසුර පටන් ගන්නකොට දෙනවද අසුරක් කියලා. මැද යනකොට දෙනවද? ගහලා ඉවර වෙන්න ඕනේ මැද නැද්ද අසුරක් කියලා දෙනු ගන්න. එහෙනම් පේනවනේ මේ ඇත්තටම වැදිච්ච සද්ද කවදාවත් අපි අහලා තියෙනවද? අහලා නැද්ද? අහන්නම බැරි වෙලා. අහන්නම බැරි වෙලා. ඒ නිසයි කිව්වේ මේ ලෝකය වසංගේ තියන්නම බෑ. කැමැත්තක පවත්වන්නම බෑ. ස්ථිරව තියන්නම බෑ. ආත්මය කියලා දරන්නම බෑ. සුබයි කියලා දරන්නම බෑ. දරන්න එපා කියලා මේ කිව්වේ. තේරුම් ගත්තාම තේරෙයි. දරන්න බෑ කියලා මේක. එච්චර ප්‍රණීතයි තන සාසනෙ. කවදාවත් කවුරුත් කියන්නේ අන කරලා. මේක සාර නෑ සාර නෑ. ඔහොම කියන්නේ නෑ. සාරත්වයක් හොයන්න බැරි වෙයි. ධර්ම ශ්‍රවණය කරන්න කියලා බුදුන් වහන්සේලා කියන්නේ. මොකද්ද කියන්නේ? තං සුණාද සාදුකම් මනසිකරොද බාහිසාමි කියලා කියන හැම සූත්‍රෙත්. හොඳට අහලා සාදුකාරයෙන් මනසිකාරය කරන්න. සාදුකාරය කියද්දි කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය කියන තුනම තියෙනවා. සාදුකාරය තුන. පැහැදිලිද? ඒ අර්ථයෙන් ඇහුවොත් හරියට ඇහෙනවා. පැහැදිලිද? ප්‍රියන්දි මේ අර්ථයත් දැන් වැරදි කියලා තේරෙනවනේ. මේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙමෙයි අසකන්න ආසයට ගෝචර වෙන්නේ. ඔහොම තමයි. නමුත් අපිට ওই මට්ටමේ අල්ලන්න බෑ. අපිට පහ වෙලා තියෙන්නේ මේක. නිකන් කියනකොට එහෙනම් අපි රස විඳින මල දැන් මිලි තප්පරයකට විතර කලින් හරි පාරක් වෙච්ච අතීතයක්ද නැද්ද? අතීතයක්ද? පහල් මට සරල ඕකින් හිතලා කියන්න කවදද ඔයගොල්ලෝ වර්තමාන ජීවත් වෙලා තියෙන්නේ?
වර්තමානයේ වර්තමාන මොහොතේ කවද ජීවත් වුනේ? වර්තමාන මොහොතේ කවද ජීවත් වුනේ? පියානි වර්තමානයේ පණවන්න බැරි ලෝකික අතීතේ අනාගතේ පණවනවා කියන්නේ පිස්සුද නැද්ද? ඒකයි තථාගතයන් වහන්සේ ලබපු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ තුන් කාලයේ මුක්තයි. ඒ උත්තරයන්ට සුසුයි කියනවා නම් කාලය තරණය කරපු උත්තරයෝ කියලා. ඊට එහා නම් ටයිම් ට්‍රැවලර්ස්ලා හොයන්න වෙන්නේ නැහැ ලෝකෙ. ඇයි? කට්ටි හිතාගෙන ඉන්නේ වර්තමානයට වඩා අතීත ලෝකෙ හොඳයි. බැලුවහමුන් දන්නේවත් නැහැ වර්තමානෙ ඉන්නවත් බැරිලා තියෙන ඉන්නේ. පහද බුදුන් වහන්සේලා පෙන්න අර්ථය පෙන්නන්න පිළිලා තමයි කොහොමද? අතීත අනාගත පච්චුප්පන්න කියලා පෙන්නන්න. වර්තමානයක් පෙන්නන්නේ නැහැ. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යෙන් උපදිනවා කියන අර්ථය. ප්‍රත්‍යෙන් උපදින මොහොත පින්වන්නි අපිට තේරෙන කොට සෑහෙන්න දීලා තියෙනවා. නිකන් හිතනකො වර්තමානයේ අපි ඉන්නවා කියලා හිතන් ඉන්න එකද මහා මුලාවක් කියලා මේක තේරෙන්නේ නැද්ද? නිකන් කෙනෙක් හිතන් හිටියොත් මම නම් දැන් අතීතේ හිතන්නේත් නැහැ අනාගතය ගැන ප්ලෑනුත් නැහැ. මම මේ මොහොතේ වර්තමානයේ ඉන්නවා. ඒ මට්ටමෙන් ප්‍රශ්න අහන්න ඕනේ වර්තමානයේ කොයි කාලේ වර්තමානයේ ඉන්නේ කියලා. ඒ මොහොතේ මෙයාට කියනවා මම අතීතේ ඉන්නේ කියලා දැන්. අපි වර්තමානයේ කියලා හිතනකොටම අතීතේ ගිහිල්ලා ඉවරයි. තේරෙනවද? ඒකයි ප්‍රශ්නේ. හරි. අපි ඉස්සරහට යමු. මෙන්න මේකයි අර්ථය. මෙන්න මේ මල කියන එකයි හිතලා තේරෙන්නේ කියලා ගන්න එක සම්පූර්ණ අර්ථය විකෘති. පියවන්දි වෙන්නේ රූපස්කන්ධය රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන රූපස්කන්ධයේ කොටසක් වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තමයි එකතු වෙලා අර පැත්තෙන් මල කියලා හිතර තේරෙන්නේ මම දැන් කියන කොපිකන්ද රූපස්කන්ධයේ රූප රූපය තේරෙනකොට ඇත්තම තේරිච්ච රූප රූපය කවදාවත් හම්බෙලා තියෙනවද හම්බ වෙන්නවත් බැහැ අපි අතීතය කකයි පැහැදිලි මෙන්න මේ විදිහට තමයි පිකන්ද හිත තුල මල කියන එක පිහිටන්නේ. ඔයාලා තියෙනෝනේ අතීතයක් තුලමයි අපි ජීවත් වෙලා තියෙන්නේ කියලා මේක. අතීතයක් තුලම ජීවත් වෙලා. අතීතයක් කියන්නේ එක්ස්පයර් වෙච්ච එකක් නේද? කුණක්ද නැද්ද? ඔයාලා මතක තනයි සාරිපුත්‍ර සීයනාද සූත්‍රය. බුදු සාරිපුත්‍ර වහන්සේ අර්ථය පෙන්වන ලස්සන. කායගත සතිය කියනකොට. උන්වහන්සේ මොකද කියන්නේ? හොඳට සුවඳ දුම් අල්ල. හොඳට සුවඳ වතුරෙන් හොදගත්. එකක් තියෙන රත්තරන් පාට සිරුරක් තියෙන තරුණයෙක් කියලා ගන්න බුදුහාමුදුරනේ. ඔය තරුණයාගේ ඇඟේ පණුව ගහපු බලුකුණක් කරේ දැම්මොත් ඒ කෙනා රමණේ කර කර යනවා පිළිකුලක් තේරෙනවා පිළිකුලක් තේරෙනවා පියන්දි බලුකුණ කියන්නේ මැරිච්ච මලකුණක්ද නැද්ද මලකුණක් කියන්නේ හිතේ දරාගෙන තියාගන්න සුසු දෙයක්ද සුසු දෙයක්ද තියාගන්න ඕන එකක්ද තියාගන්න ඕන නැති දෙයක්ද තියාගන්න බැරි වෙන්න ඕන එකක්ද නැත්නම් පියන්දි නිකන් ගන්න මොහේම ඔන්න අද්දගීම ඇති හොඳ සමහර වෙලාවට මම ඒ දවස්වල වෙච්ච සිද්ධිය කියනවා පියන්දි ඒ දවස්වල මං ගිහි කාලේ ඉන්නකොට ඒ දවස්වල ටීවී එකක් තිබ්බා මේ ඔය ටීවී එකේ දවසක් බලවල ඉන්නකොට පෙන්නවා කෑම කන කඩයක් වඩනවා සෞඛ්‍ය ආරක්ෂිත යමාත්‍යංශ විසින් මම මතක නැහැ ඇත්තන්ට කියන නම මොකද්ද කියලා ඒ පොලිසිය වගේ පිරිස වඩනවා පියන්දි මේ කැමරාව අර කෑම වෙන මිනිස්සයාගේ කකුලට ફોකස් කරලා වෙන්නවා මට එදා ඉඳන් සතියක් විතර කන්න බැහැ ඒ දැකපු චිත්‍රය නිසා මං කියන්නේ කිය පින්වන්දි පිලිකුල් වුණොත් කකුල දැක්කට පස්සේ එයා ඕක කන් නැතුව ඉන්නේ කෑමයි. පිලිකුලක් නැත්තම් කනවා. පිලිකුලක් ආවොත් කන් නැහැ. කන්න බැරි වෙලා තියෙනවා. කන්න බැරි වෙලානේ මේ තියෙන්නේ. කන් නැතුව ඉන්නේ. ඒ වගේ පිංවදි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මතක් කරේ මොකද ඔගෙන් ඉතාලම තීව්‍ර අර්ථයක් තියෙනවා. උන්වහන්සේ මතක් කරේ පිංවදි පංචස්කන්ධ ස්වභාවයේදී මේ බලුකුණ අයින් කරන්න බෑ තාම. දන්නවා මේ බලුකුණ ගත යුත්තක් හොයන්නවත් බෑ. නමුත් වැඩේ තියෙන්නේ මොකද? විපාක පංචස්කන්ධය දරාගෙන ඉන්න වෙලා. උනාසෙ මතක් කරේ ඔබ. සෝහනි මම මෙහෙම ඉන්නේ. මගේ අදින් වැඩක් වුණා නම් සමාව වෙන්න ඕනේ කියලා. සමාව ගන්න ඕනේ ඉතින් බුදුනාස කියනවනේ. හත් කඩකට පැලේ ඔළුව සමාව ගන්න කියලා. ඇයි සීහ නාදේ ලේසි නෑ. පහදි කතාව. පියානි බලුකුණක් දාගෙන වගේ අපිත් ඉන්නේ මේකේ. මැරිච්ච මලමින් ටික කරගහන් ඉන්නේ මේ. අපි විවන්දි මලමිනිය කරගහන්න නෑ කිව්වොත්. එයා දැන් දරන්නේ නෑ කියලා තමයි හිතන් ඉන්නේ බලුකුණ. මොකක් දරන්නේ නැත්තේ? බලුකුණ දැන් එයාට ආයි බලුකුණ දරන්නේ නැහැ කියලා. දැන් මම හිතුවත් එහෙම මන්නම් දැන් ආයි අර කකුල මතක් කරන්නේ නැහැ. කන්න පුළුවන් වෙනවද? ආයි කන්න බැරුව යනවා. මතක් කරන්නම බැරි වුණොත් මට දෙකේ දෙකේ පොල්ලකින් ගහන ඔළුවට. මතක් කරන්නම බෑ නේද? ඒ මිනිස්සයා ආයි කෑම වලදී මම කනවද නැද්ද? පැහැද මේකේ තැන? බැරි වෙන්න ඕනේ කරන්න මේ. පැහැද? ඊළඟට මෙන්න මේ විදිහට තමයි අර තියෙන හිත පැත්තේ තියෙන රූප සරහණ ජීවමාන වෙන්නේ. හිත තුල තියෙන ලෝකේ ජීවමාන වෙන්නේ ඔන්න ඕන. හොඳට දරුවන මේ පැත්තේ තියෙන මල කියන එක සම්පූර්ණ වැරදි සාගතයි. පැහැද? ඒ කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ අර්ථය මං කිව්වේ. මෙන්න මේක සම්පූර්ණම. පැහැද? කතරයක් ගහලා අයින් කිරීම ඒ කෑල්ලවල් අපිට වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි
හිත පැත්තට අරමුණු කරන්න පුළුවන්. හැබැයි මිනාදී ඔය ටික අරමුණු කරලා කවදාවත් හිතන්න එපා හිමින් හිමින් ඔය ටික වෙන වෙනම බලන්න පුළුවන් වෙයි කියලා. ඒක කරන්නත් බෑ. අපිට මේක තීරණයමයි. ඇයි? දැන් හුඟක් කට්ටිය හිතන් ඉන්නේ මිනාදී පේන එක නම් ප්‍රශ්නයක් නෑ බලන එක තමයි ප්‍රශ්නේ කියලා. ඔය උතන තියෙන මුලාවයි මම මේ කියන්නේ. පේන එක ප්‍රශ්නයක් නැති වෙනවා කියලා ඇයි හිතන් ඉන්නේ? කොහොමද ඉතින් නවත්තන්න බෑනේ පේන එක? රහතුන් වහන්සේලා ඔහොම හිතන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ. නෑ පිගන්දි ඒගොල්ලෝ ඇත්ත ඇති හැටියෙන් දැකලා ඉවරයි. පේන තැනම පෙලීම කියන එක දැකලා ඉවරයි. හැබැයි පිගන්දි බලුගුණ කරේ තියාගන්න උනාද නැද්ද රහතුන් වහන්සේලාට? සාරිපුත්ත හඳුනනත් බලුගුණ කරේ තියාගන්න උනා. ඇයි? මේක ඉවර වෙන්නේ කවද්ද? මේ කයත් ඉවර වෙච්ච දවසට. මට කියන්න රහත් වෙනකොට නිරෝධ වෙන්න ඕනේ චක්කෝද චක්කායද? හා? මං ඇහුවේ රහත් වෙන දවසේ නැති වෙලා යන්නේ ඇස කියන ඉන්ද්‍රියද නැත්නම් ආයතනේ ආයතන. ඕක වුණා නම් හරිද වැරදිද? රහත් වුණාට පස්සේ ආයතන නිරෝධ වුණා නම් හරි නේද? උන්වහන්සේ ඊට පස්සේ සැපෙන් ඉන්නවද නැද්ද? හා? ඔව් හරි හරි. මම ඇහුවේ හිතද මන ආයතනද කියලා තමයි නිරෝධය. මන ආයතන. අපි දඟල දඟල කොහොම හරි සලායත නිරෝධ කරගන්න දඟල ගත්තනම් හරිනේ. සෝවාන් සෝවාන්. පුළුවන් කියලා හිතන් ඉන්නේ. බලද්දි මට කියන්න චක්කායතන වෙන්න චක්කුවක් තියෙන්න ඕනද නැද්ද? උන්නාංශලට තේරෙන්නේ චක්කායතනේ අනුපාතද චක්කුවේ අනුපාතද? චක්කුව තේරෙන්නේ වැරදි කියන එක. චක්කුවේ අනුපාඩුව චක්කුවේ පෙළීම තේරිච්ච මනස ධීරවන්ත වෙලා මොකද කරන්නේ? චක්කායතන නිරෝධ කරනවා. කොච්චර විර වීර්ය දැම්මත් මට කියන්න චක්කුව නිරෝධ කරන්න පුළුවන්ද බැයිද? කොච්චර විර වීර්ය දැම්මත් එක තැනක් තියෙනවා ඊට පස්සේ පුළුවන්. ඊට මෙහා රහතුන් වහන්සේට චක්කුව නිරෝධ කරන්න පුළුවන්ද බැයිද? බෑමයි. කවද්ද චක්කුව නිරෝධ වෙන්නේ? අනුපස්සේස පරිණෝණ ධාතු. එයා නී රහතුන් වහන්සේලා පිළිමින් ඉන්නවා කියන්නේ ඔන්න ඔබට. උන්වහන්සේලා පෙනීම පෙනීමක් විතර බාරන් ඔහේ ඉන්නව නෙමෙයි. උන්වහන්සේලා දන්නවා මේක තමයි පිළිමක් කියන එක. තේරුණා? ඒ නිසා ඔතන දෙනකොට රහතුන් වහන්සේලාගේ ස්වභාවය ඉතාම ප්‍රණීතයි තමයි. අපිට අල්ලන්න ඕන බැරි මට්ටමක් තියෙනවා. පහල අපි හිතුවොත් එහෙම උන්වහන්සේලා පිරුණේ අපිටත් වෙන්නේ පිණිච්ච දෙයි. බලන්න කෙනෙක් ප්‍රශ්නේ. පුළුවන් නම් බලන්න නැතු ඉන්නකො. පුළුවන් නම් උත්සාහ කළා බලන්න. දවසක් එනවා මොන කරදරයක්ද මේ බලන් ඉන්නේ කියලා හොඳයි. ඔන්න ඔයගේ. පහල බලන්න බැරි වෙන්න ඕනේ මේ වන්දී. හැබැයි මේ වන්දී යම් දවසක් තියෙනවා බලන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කළත් පේන දේ පේනවමයි. කරන්න දෙයක් නැහැ ඇයි ඒ? මේ ලෝකෙ බිහි වෙච්ච ආයතන පහෙන් ලෝකෙ දේවල් පේනවා ඇහෙනවා දැනනවා හිතනවමද නැද්ද? දැනනවා. දිට්ඨ සුතමුත විඤ්ඤාත තියෙනවමද නැද්ද? ආ ඒ හිඳ තමයි බාහ්‍ය දාර්ශනිකය මහරතන වහන්සේ බුදුපියන් වහන්සේ රහත් වෙන අර්ථය පෙන්වන්නේ දිට්ඨේව දිට්ඨමත්තම් භවිසති. දැකීම දැකීමක් පමණයි දාර්ශනිකය. දිට්ඨ සම්මත. උන්වහන්සේට තේරුණා චක්කුවේම වැරද්දක් තියෙනව මේකේ. චක්කායතන කවර කතාවද? පැහැදද? පැහැදද? හරි අපි මේ ඉස්සරහට යමු. මෙතනට ගියොත් පිටින් අද මෙන්න මේකයි හරිම අර්ථ කියොත් මම මේ අලුපාඩින් වගේ හදවතක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි ගන්න විපාක ස්වභාවය කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කුට්ටිය පංචස්කන්ධය හරහා තමයි අපිට ඉස්සරහට ගිහිල්ලා මලක් කියන එක තේරෙන්නේ. තේරෙන්නේ හොඳේ තෝරන්නේ නෙමෙයි. තේරෙන්නේ දැනෙන්නේ මුත මුත නැත්තම් විඥාත දැනෙන්නේ ওই විදිහට. මෙන්න මේකට කියන එක සුසුයි පංචස්කන්ධය කියන එක. මේ පංචස්කන්ධයත් ලෝකෙද ලෝකෙන් ඈතද? ලෝකේ ලෝකේ ලෝකේ. එහෙනම් පිටවන් දී පංචස්කන්ධය තුලත් පිළිම තියෙනවද නැද්ද? තියෙනවමයි. අපි දුරු කරගන්න ඕනේ මොකද්ද මේ වන්දේ හරියට? අපි හරිනම් අපි මේ ලෝකේ පරම සැපේ අත්විඳා කියලා සීහනාද ගන්න පුළුවන් වෙන්නේ කවදද? රහත් වෙනවද? නෑ අනුපදිශේෂ පරිණවන් ධාතුවේ නිවිච්ච දවසට. තේහෙලද? වන්දි එච්චරට තනක් මේ. හැබැයි වන්දි මේ වගේ උත්තරම විදිහේ සීහනාද ගන්න ඊට පස්සේ නෑනේ හොයන්න. ඒ නිසා කලින්ම රහත් වෙනවම කියන්න. තේහෙලද? පියදී මෙන්න මේ මට්ටමත් පිළීමක් මට දැන් හිතලා කියන්න පංච උපාදානස්කන්ධයේ උද්‍යව්වේ බලන්න නම් තේරෙන්න ඕනේ පංච උපාදානස්කන්ධයද ඕකට මූලික වෙත්ත පංචස්කන්ධයද පංචස්කන්ධයේ මුලාව දැක්ක කෙනයි පංච උපාදානස්කන්ධයේ උද්‍යව්ව මෙනෙහි කරමින් ගිහිල්ලා පංචස්කන්ධ ස්වභාවයට ගේන්නේ පංචස්කන්ධ මට්ටමේ මේ ලෝකේ කවුද අද වෙනකොට ඉන්න පුළුවන් පංචස්කන්ධ ස්වභාවයට පත්වෙච්ච ජීවිතයක් වෙනවා නම් කවුද අද ඒ ජීවිතේ ඉන්නේ? රහතුන් වහන්සේලා පිට. රහත් වුණා කියන්නේ දුටු නිවන පූර්ණේ කළාද නැද්ද? පූර්ණේ කළා. දුටු නිවන කියන්නේ පංච උපාදානස්කන්ධයේ උදයවෙද පංචස්කන්ධය අනිච්ච.
පංචස්කන්ධය අනිත්‍යයි දකින්න දුන්නේ වෙලදී. ඕක දැක්ක කෙනා මග වඩන් යනකොට පංච උපාස්කන්ධය නිරෝධයි. හැබැයි පංචස්කන්ධය පිළිහෙනවා. ඉවර වෙන්නේ කවදද? අනුපාසය තමයි. පහල් පහල් හරි. මේක තමයි පොඩි ස්වභාවය. තව ඉස්සරහට ගියොත් අපි මෙහෙම. මෙන්න මේ අර්ථය ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර්ථය ආවහම මොකෝ වෙන්නේ? හිත පැත්තෙන් මල කියන එක හට ගන්න ගන්නවා. හරිද? ඊළඟ මෙතනදී ප්‍රශ්නේ මේකයි. මේ ගන්න උඩ දාලා පංච උපාදස්කන්ධ කියන අර්ථය මේකේ. පහද? පංච උපාදස්කන්ධ කියලා මේකේ අර්ථයක් දාලා තියෙනවා. මෙතන වෙන්නේ මේකයි පිටවන්නේ. පංචස්කන්ධයේ ඇත්ත ඇති හැටි නොදන්න මනස හිතන්නේ මොකද්ද? පේන දේ ප්‍රශ්නයක් නැහැ. මේකට හිතන එකයි ප්‍රශ්නේ කියලා හිතන්නේ. ඇහෙන දේ ප්‍රශ්නයක් නැහැ. මේකට හිතන එකයි ප්‍රශ්නේ කියලා හිතන්නේ. පිටවන්නේ ඇහෙන දේවා වේවා පේන දේවා දැනෙන දේවා හිතන දේවා දිට්ඨ සුතුමුද විඤ්ඤාත කියන හතර පොළ හිත තුල බාර අරගන්න ඕනේද නැද්ද හිතන්න කියන්න කරන්නේ හිතුවා කිව්වා කරාගෙන සංකාර වෙලාද නැද්ද සංකාර වෙන්න නම් අවිජ්ජාව තියෙන්න ඕනේ නැද්ද අවිජ්ජාව කියන්නේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැයෙන ස්වභාවය නොදන්න මනස ඇත මේක ඇත මේක තියෙනවා මේක තියේවි අතීතයේ මේක තිබ්බා තුන් කාලය මඤ්ඤණා වෙවි ඉන්නවා බැලද මූලපරය සත්‍ය මතකනේ මඤ්ඤණා වෙවි ඉන්නවා මේක මගේ මේ මේකට මං කැමති මේක මාට අකමැති දෙයක් මේක සැපයි මේක දුකයි මේක වඩනවා මේක වඩින්නේ නැහැ ඔය සියලු තැන් වලින් උදයවුවේ නොදන්න නිසා අවිජ්ජාවෙන් යමෙක් හෝ යමක් අරගෙන තියෙන්නේ පංචස්කන්ධය කියන එකේ ඇත්ත ඇති හැටි නොදන්න මනස පංචස්කන්ධය තියෙනවා කියලා දරනවා මල පේන එක කොහොමත් කමක් නැහැ කියලා දරනවා. ඔය පේන මලට ආයි හිතලා නෙමෙයි දැන් සංකාර කරන්න නැතු ඉන්නේ. හිතලා නේද අසාරත්වය බලන්න වෙන්නේ. ඇයි මල පේනෝ මල අසාරයි කියලා ගන්නවා. අසාරත්වය වඩන්නත් මලක් තේරෙනවද නැද්ද? පින්වත්නි තේරෙන තරේම උදයවෙන් පිටේ. තාතාව. තේරෙන කොට මල කියන එක උදයවෙ පිට ගිහිලා තියෙනවා. හැබැයි තේරෙනකම වත් අන්න බෑ කිව්වා. තේරෙනව වත් අන්න බෑ. තේරෙන කොට කලින්ම දැකලා ඉවරනේ මේක ප්‍රඥාවෙන්. ඒ නිසා යා දරන්න බැරිලා ඉන්නවා. පේන දේ ඉතින් පේනවානේ. නවත්තන්න බෑ ඔය ඉන්නවා උන්වහන්සේලා ඔය පිළිමෙන් තමයි ඉන්නේ ඔය පිළිම ඉතාලම ධර්ම වැඩි අපිට නම් තේරෙන්නවත් නැහැ උන්වහන්සේලා සයින් දරුවට තේරෙන්නේ කල් හොර තේරු ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ උදයවුවේ ස්වභාවය නොදන්න කම නිසා මේකේ නම මේක තියෙනවා කියලා ධර්ම දරපු සැනින් මොකෝ වෙන්නේ පංච උපාදාන වෙන මට කියන්නේ උපාදාන කියන එක තේරුම් ගන්න ඕනේ පෙළ බලන්න දැඩිව අල්ලනවා කියලා තියෙන්නේ උපාදාන කියන්නේ දැඩි වල්ලන. මට කියන්න අල්ලන්න නම් යමෙක් හෝ යමක් හම්බ වෙන්න ඕනේ නැද්ද? අල්ලනවා කියන්නේ කාය සංකාරයක්ද නැද්ද? කාය සංකාරයක් වෙන නම් මනෝ සංකාර වෙන්න ඕනේ නැද්ද? මනෝ සංකාර වෙන්න නම් හිත තුල යමක් බාර ගන්න ඕනේ නැද්ද? යමක් බාර ගන්න නම් අවිජ්ජාව තියෙන්න ඕනේ නැද්ද? අවිජ්ජාව තියෙනවා කියන්නේ උදයවේ දන්නේ නැහැ කියන එකද නැද්ද? ඒකයි මං කිව්වෙ තැන. හරිද? එයාදි ඔන්නෝක නොදන්න කෙනා මොකෝ කරන්නේ? පංච උපාදානස්කන්ධය හදාගෙන අර පැත්තේ මොකද අර බිහිවේ? මම එනවා මම. පැහැදිලිද? පැහැදිලිද? අනුපාදි විශේෂ පරිණාමයේදී නේද රූප වේදනා කියන්නේ ඒ දෙක නැති වෙන්නේ. ඒක රහත් වෙන මට්ටමේ කියනකොට සංඥා ඉදන් පල්ලයට ගන්න බැද පිළිස්සු කරගන්න. බෑ. මට මතක හැටියට අනවද නැහොත් සූත්‍රයක් දිනවා. ඒක මට නම් මතක නැහැ. උන්වහන්සේ කියනවා එතනදී. රූපයකින් වේදනාවකින් සංඥාවකින් සංකාරකින් තොරව විඥානයක් පිටන්න බෑ. රහතුන් වහන්සේලාට විඥාන මට්ටමක් තියෙනවනම් ඒකාන්තයෙන් අර පහ තියෙනවා. චිත්තන තියෙන්නේ. නෑ. විභංග ප්‍රකරණ කියලා බලන්න. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනාතරං විඥාන විඥාන කන්දෝ කියන මට්ටමට රහතුන් වහන්සේ ඉන්නවා. ඔය මානසං කියලා පෙන්වනවා කියන්නේ කර්ණිමේ සූත්‍රේ. ඒ මට්ටම තමයි බලලන් වෙන්නේ. නමුත් උන්වහන්සේලා විඥාන කන්දේ නතර කරන්න බෑ. පහල. ඇයි ඉතින් උන්වහන්සේලා පංචස්කන්ධය ඉන්නවද නැද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥාන කියන්නේ මොකද්ද? ස්කන්ධය. පහල. විභංග ප්‍රකරණය පරිසෝපදී වංගය පංචස්කන්ධයේ පංච උපාදාන වෙන්නේ කියලා දේනොත් මොකද දැන් දැඩි වල්ලන්න යමෙක් හෝ යමක් හම්බ වෙනවා හම්බෙච්ච සැනින් මොකෝ මේකේ පාඩුව සර්ලෝ මනාතයි සාසති විඥානයෙන් දෙයක් අපි දැක්කොත් එයිමයි සංසාරයෙන් දෙයක් වෙන්නේ එයිමයි ප්‍රඥාවෙන් දෙයක් දැක්කොත් ඒක සැනින්මත් නැහැ කියලා දැක්කොත් දැන් සම්මාසේවා මොකද්ද මේක තන
උන්නාසලට මොකද්ද මේ ගන්නේ අතර තේරෙන්නේ පංචස්කන්ධේම පිළිම තේරලා ඉවරයිද ඔක පූර්ණේ කරානේ මම ඉස්සලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන්නේ ලෝකෙද ලෝකෙන් ඈතරද ලෝකේ ලෝකේ ලෝකෙට ආපු ඉන්ද්‍රිය වලින් ලෝකේ දේවල් පේන ඇහෙන දැනගෙන ඕනද නැද්ද දිට සුතුමුතු විඤ්ඤාණ දරනවද නැද්ද ඕන නවත්තන්න පුළුවන් නවත්තන්න බෑ ආයි යම් කෙනෙක්ට තේරුනොත් අප්පා මේකේ තියෙන 1000 මෙච්චරයි ඒත් නවතින්නේ නැහැ ඔක පිළිමද නැද්ද ඔය පිළිම දරාගෙන ඉන්න උනාසල කරන දෙයක් නැහැ උනාසල සිය දිනස ගන්නෑ හැබැයි වන්දි ඔය පිළිම දරන්න පුළුවන් හැකියාව වෙන්නේ ඇයි ඇයි බෙල්ල මිරිකුවත් ආයි වචනයක් කොල්ලන්න නැති පිළිම අල්ල ගන්න බෑ කියලා තේල්ල ඉවරයි. ඒ හින්දා ඒ ඇත්තෝ පරණ දෙයක් කියලා මේක තේරුම් ගන්න ඕන අර ස්පීඩ් එක. ඒකත් හරි. හැම වෙලේ මේ ඇත්තෝ දන්නවා කවදාවත් ස්ථිරව තියන්න බෑ ලෝකේ. ආත්මයි කියලා දරන්න බෑ ලෝකේ. සුභයි කියලා දරන්න බෑ. ඕක ප්‍රත්‍යක්ෂයි. හැබැයි මන්දි කරුමේ මොකද්ද මේකද? ලැබිච්ච විපාක පංචස්කන්ධය ගත්තේ කලින් ආත්මේ කලින් ආත්මවේ මේක ඉච්ඡායි සුභයි අත්තයි සුභයි කියලා අරගෙනනේ. උන්වහන්සේලා එදාට තේරනවා කරගත්ත පාඩුව කියන එක. ඇයි කියන්නේ මුලින්ම අවුරුද්ද? මේක තමයි මේ මොනවාන්සි කිව්වේ අර පරිදානි බලුගුණ. ඇයි ගානි බලුගුණේ හුඟක් දැන් ජරා ඉවරයි. ඇට කට්ටු ටිකට තියන් ඉන්න වෙලාව මේ කරන්න දෙයක්. ඒකයි මං කිව්වේ අපිට ඕක තේරෙන්නේ අපේ තියෙන බරවත් අපිට තේරෙන්නේ නැහැ මේ කොච්චර දාගෙන ඉනවද කියන එක හරිද? ඒ ඇත්ත ගණන් ගන්න නෙමෙයි. කිරෝණ තේරුම් ගන්න තමයි තේරෙන්නේ. හරිද? ඒකනේ බුදුගණන්වහන්සේ කවදාවත් කියන්නේ නැහැ නේ මේ ගොන්දී. දිට්ඨ සුතුමුත විඤ්ඤාත වලට වඩා එහා ගිය තැනක් බලන්න කියලා. දිට්ඨේව දිට්ඨා. සුතේව සුතා. මුතේව මුතා. විඤ්ඤාතේ විඤ්ඤාතා. ඔය හතර වල දකින්න රහත් වෙන්න පුළුවන්. පැලදා. පැල. හරි. මෙන්න මේ ආකාරයෙන් තමයි විගන්දි තනියක්. හරි අපි ඉස්සරහට යන්න. හදවත පැත්තට හිත පැත්තට මල කියන අරමුණ ආවට පස්සේ පැල මේක පත්තියන් වුණොත් හිත පැත්තේ මොකෝ වෙන්නේ? මේ මල කියන එක තමයි නම්්‍යතාවය. ඔය මල කියන එක හිතට එන්න නම් ඇස කන නාසය දිව ශරීර කියන පංචේන්ද්‍රිය ඕනෙමයි. මොකෝ වෙන්නේ? අනිත් පැත්ත රූපණය වෙනවා පංචේන්ද්‍රිය. නැත්තම් මේ පංචස් කන්දේ. රහතුන් වහන්සේලා තෝය පංචස්කන්ධය තියෙනවද? තියෙනවා. අපිට මොකද්ද වෙන්නේ? උන්වහන්සේලා වඩා එහා ගිය. අපිට පේන්න ගන්නවා ඇහැ කන නාසය දිව ශරීරය ලැබෙච්ච එකේ වාසිය මේ තියෙන දේවල් බලන්න පුළුවන්. මේ තියෙන දේවල් අහන්න පුළුවන්, දකින්න පුළුවන්, අල්ලන්න පුළුවන්. දැන් මොකෝ වෙයි? විඥානයේ ස්වභාවය දන්නේ නැහැ. ආයතන වල ස්වභාවය දන්නේ නැහැ. ඉන්ද්‍රිය වල ස්වභාවය දන්නේ නැහැ. ඇයි? සත්‍රුසේ කාශය කරලා නැද්ද? සත්‍රුසේ කාශය කරන්න බැරි වෙලා. බැරි වෙලා විවන්දි අනිවාර්යෙන් ධම්මානුදම්ම ප්‍රතිපදාවද අධම්මානුදම්ම ප්‍රතිපදාවද? අධම්මානුදම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය අදම්මෝඩම් පරිපදාවත් වෙනවා කියන්නේ ඒකාන්තව සත්පුරුෂ ආශ්‍රයද අසත්පුරුෂ ආශ්‍රයද සද්ධර්මයක් ඇහෙනවද අසද්ධර්මයක් ඇහෙනවද ඔය හතර ඇහෙනකොට පින්වන්දි මොකෝ වෙන්නේ මේ ලෝකේ සාරයි ඉච්ඡයි සුඛයි අත්තයි සුභයි සුන්දරයි මధుරයි ප්‍රියයි මනාපයි ඔය ඔක්කොම ටික විපල්ලාසෙනවා ආපු සැනින් මෙයා ටක් ගාලා හැදි කර බලන්නේ මොකද තියෙන දේ ඕක බලනකොට ආයි හිතපැත්තට මලේනවා ඕක ඉවරයක් නැතුව පින්වන්දි කරගෙන ගත්තාම මෙන්න මේක සංසාර චක්‍රය විතර දුවනවා හොඳට බලන්න පින්වන්දි සුද්ධ කරනවා නම් යම්කිසි ප්‍රඥාවන්තෙක් රහතුන් වහන්සේගේ චරිත ගන්නකො රහතුන් වහන්සේට පල්ලෙහා ශරීරය දිනන දෙ පංචස්කන්ධය උන්වහන්සේගේ සුද්ධලා තින්නේ උඩද යටද උඩ අර තින උඩයි සුද්ධ වෙන්නේ ඒකිනේ හොඳට තේරුණා අතපය නාසය දිව ශරීරය කැපුවා කියලා සාසනෙනි වෙන්න බෑ හිතයි සුද්ධ වෙන්න ඕනේ ඒකෙන් තේරෙනවද පින්වන්දි අතපය නාසය දිව ශරීරය කියන මොනෝhari මේ මස් පර්වතේ එන්න බල තියෙන්නේ ඇඟේද හිතේද හිතේ හිතේ හිත සුද්ධ කරා නම් වැඩි පැහැදිලිද? ප්‍රති මේ විදිහට චක්‍රය යන්න ගියොත් ඕගොල්ලෝ පේනවා නම් මනස ඇතුලේ මල කියන එක පීඩලම තියෙනවා නම් මනස අලුගෙන මේ චක්‍රය නවත්තන්න පුළුවන් බෑ. බෑවයිනේ අනිවාර්යෙන් කරේ. ප්‍රඥාවන්තයෝ අහගන්න පින්වන්දි කොතනද? ධර්ම ශ්‍රවණයකින් මොකක් තේරුම් ගන්නේ? උඩ සුද්ධ කරන විදිහ අහගන්න. සුද්ධ කරන විදිහ අහගත්ත සැනින් හරියට දිට්ටි සම්පන්නයි. සුද්ධ කළ ඉවරච්ච දවසට රහ. පැහැදිලිද? හරි අපි ඉස්සරහට මේ තමයි පෘථග්ජන භූමිය. අපි ඉස්සරහට ගියොත් ඔය මල කියන එක හිත තුල තැම්පත් වුණොත් වටේ කරගිලා පංචස්කන්ධය පංච උපාදාන වෙලා ආයි කරගෙන අතර ගන්න බෑ. අපි යන් මෙහෙම. මෙන්න මේ අර්ථය බලන්න හරි කියන්නේ. ඔතන මොකද්ද තියෙන්නේ? උඩ පේනවනේ මල. තියෙනවද නැද්ද? ලිනිය පත් වෙනවා කියනවනේ. ඔතන මොකද ඔය තියෙන්නේ? උදේ આવුවා. නේද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන මල හේතු ප්‍රත්‍යයට උදා වෙනවා හේතු නැතුනට බෑ වෙනවා මේක තීව්‍රව ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒ කිනා දිට්ඨිය ප්‍රහාණය කළද නැද්ද දිට්ඨි සම්පන්නද නැද්ද මේ අර්ථය දැක්කම හරිද වෙන්නේ හේතු ප්‍රත්‍යෙන්නේ ලෝකය කියන එක සමුදේ වෙන්නේ නේද ලෝක ස්වභාවය හේතු ප්‍රත්‍යය
ධර්මතාවය හේතු ප්‍රත්‍ය ධම හේතු ඵල ධම පටිසම්පාදය මට කියන්න හේතු ප්‍රත්‍යෙන් මල උදා වෙනවා හේතු නැතිවට මල වැය වෙනවා ඔය අර්ථය හරිද වැරදිද හරිද වැරදිද හරිද වැරදි මොකද මලක් ඒ තේරුණා ඉතාම වටනවා මේ අර්ථය සම්පූර්ණව වයිතා වගේ කියන්නේ මෙතන ඉතාම අවුල් බලද මේ අර්ථයෙන් කියොත් මොකෝ වෙන්නේ දැන් නම් හරි අස්තිරයි නීති ලෝකේ අස්තිරයි නම් මේ මෙහෙම කියුවෝ ඇයි ස්ථිර නැහැ කියන්නේ මල ඉතින් උදා වෙනව වෙනවා ඉතින් කොහොමද අස්තිරනේ සුබයිද ඔක ඔක ඉච්චා කියලා ගත්තයිද දැන් මොකද්ද කරන්න තියෙන්නේ මේ වද කට්ටිය මේවා අස්තිරයි මේවා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ඔය ඕකට කියනවා සුසුයි සංකාර නොකරින්න දඟලනවා කියන්නේ පැහැද ආයාසෙන් ඉන්නේ ඔතනයි පැහැද මේක දැක්කොත් වෙන්නේ ඕක මොකද මෙතනත් ආයි සාසනේ ළඟවත් නෙමෙයි පැහැද තව පැහැද තව එහා මේ සාසනේ ඔයාලට හරියට තේරෙන්නේ නැති මේ මල උදා වෙලා බෑ වෙන මොහොතේදී උදා වෙන්න පටන් ගන්නකොට චක්‍රේ පටන් ගන්නවා කරගෙන බෑ වෙනකොට චක්‍ර නතර වෙනවා හරියනවද ඔහොම ගිහිල්ලා උදා වෙනකොට චක්‍රය කරගෙන පටන් ගන්නවා බෑ වෙනකොට ආයි නතර වෙනවා මෙහෙම කියොත් එම් මැරෙන්න කලින් ප්ලෑන් ගන්න ඕනද නැද්ද ඇයි බෑ වෙන මොහොතක් බලලා මැරෙන්න ඕනේ එතකොට ආයි චක්‍රය කරගන්නේ එහෙම කරන්න බෑ විවන්දි මේක මේක සම්පූර්ණ අවුල් බෑද සම්පූර්ණ අවුලක් මේ තියෙනවා හේතු ප්‍රත්‍යේ මලක් උදා වෙලා හේතු එතකොට මලක් වෙනවා කියලා ගන්න අර්ථයේම එහෙනම් මොකද්ද ඔය කියන්නේ උදා වෙන බෑ වෙන මලක් ආයි කියදේ උදා වෙන මල බෑ වෙන තැන ඉතින් මලක් දරන්න බෑනේ හාඳුනේ ඒ නිසා දරන්නේ මොකක් දරන්න නැතිද මල හරි සරලයිනේ හරි තේරුණා නා ඉතින් අර්ථය මෙච්චරක් උඩට වඩා එහාට ගැඹුරු මල කියන්නේ හිතේ පත්‍යම් නොත් වෙනවා නී පංචස්කන්ධයේ පංච උපාදාන කරලා ආයි බලන එක නවත්තන්න බෑ ඒ වගේම මලක් උදා වෙනවා වයනවා කියලා ගත්තොත් ඒ අර්ථයද නවත්තන්න බෑ ඉතින් හරියටම ඔක නවත්තනවා නම් වෙන්නේ කොහොමද ඔන්න ඔහොම චක්‍රය කරගෙන යන නවත්තන්න බැරි දන කෙනෙක් ප්‍රත්‍යක්ෂ රොට්ටක්කෙට හිත තුල මලක් රමණය කරන්න හම්බ වෙන්න බෑ කියලා. ඒක නා තීව්‍රෝ පිටා හිටනවා දැන් බිරොණ චක්‍රය උදලා දිනේ කියලා. දැන් නම් මැරෙන්න බය වෙන්න එපා. ඒ කාන්තෙන් පිරිනේනවා. පැහැදද? දෙට්ටි සම්පන්න කෙනා තීව්‍රව හිටියොත් මේ මට්ටමින් කැඩෙනවා. ඒක ඇගෙන සාසන එකලා වෙනවා කියන එක. ඔය කෙනා මේ මොහොතේ මළොත් ඒ කාන්තේම රහත් පදින් හරි නිවන් දකින්න පුළුවන්. හරිදිනවනවා. නැත්තම් බුදු ගණන්සේ අපේන දවස් හතින් නිවන් දකින්නවා කියලා. අපෝ වෙන්නේ නැද්ද? අපෝ වෙන්න බැරි නෝද එහෙනම්? අපෝ වෙන්න බැරි නෝ බුදු ගණන්සේලා නැති මට්ටමේ නෑ කිලින්ම ඕනනම් ඕ බැයි නම් බෑ. එහෙම චරිත උන්වහන්සේලා. පැහැද? බෑ කියලාම කියනවා එහෙනම්. පිටින් උන්වහන්සේලා ඕ කියලා ප්‍රත්‍යක්ෂලා සපත කළා. පුළුවන්මයි මහත්. ඒක වෙන්නේ කවද්ද මෙහෙම තේරුණා. පැහැද? බං අහන්න දැන් ප්‍රශ්න අසන්න. මේ සරල උදාහරණයක් නිකන් ගන්න ඕනේ. අපි ගත්තොත් මං ඒ දවස්වල හැමදාම ගන්න යාළුවෝ පිටිපස්සේ ඉන්නෝ පුටුව මට කියන්න පුටුව කියන එක පේනවද නැද්ද ඔයගලන්ට පුටුව කියන එක පේනවා අපිට ඒ කියන්නේ හිතර පේනවා කියන එක හරි ඇහැට නම් පේන්න බෑ පුටුව කියන එක පේනවනේ නේද පුටුව පේනවා නම් මට කියන්න ඔය පුටුව කියන එක පේන්න මොන හේතු වලද උපකාරීත්වය ඕනේ අපි තවට ඉස්සරහට ගියොත් ලෝකෙ පැත්තට ගියොත් පුටු කකුල් ගලවල කකුල් ඇඳි අතපය ගලවල පැත්තකින් තිබ්බොත් ඔතන පුටුවක් පේනවද පුටුවක් පේන්න බෑ නේද ඔය කකුල් අතපය හරියටම හේතු ටික ප්‍රත්‍ය වුණොත් නෙමේද පුටුව කියන එක පේන්න ගන්නේ දැන් මට හොඳ උත්තරයක් හිතලා ඕනේ මට කියන්නකෝ මේ හදලා දෙන බිත්තිය ඇත්තම තියෙන එකක්ද ඇත්තම නැති දෙයක්ද නැත්තම් උදාවෙන එකක්ද උදාවෙන එකක් මට කියන්න ඔය බිත්තිය කියන එක උදාවෙන්න නම් මොනවද දාන්න ඕන හේතු ගල් වැලි සිමෙන්ති වතුර ගල් වැලි සිමෙන්ති වතුර කියන හේතු ප්‍රත්‍ය නිසානේ බිත්තිය කියන එක පේන්න ගන්න. පැහැදිලි මෙතන හුඟක් තියුරයි හොඳේ හරියට අහන්න ඕනේ මේතන. ගල් වැලි සිමෙන්ති වතුර කියන හේතු ප්‍රත්‍යෙන්ද නැද්ද බිත්තියට උදා වෙන්නේ? අපි හිතන් ඉන්නේ ඔහොමයි. මට සරලවම හිතන් කීතලා කියන්න පින්වන්දි. ගල් වැලි සිමෙන්ති වතුර කියන හේතු ප්‍රත්‍යෙන් නම් බිත්තිය උදා වෙන්නේ. බිත්තිය උදා වෙන්න පටන් ගන්න තරක් තියෙන්නේ බෑ යෝගේ. මට කියන්න කොයි හරියෙන්ද බිත්ති උදාවන්න ගන්නේ වැලි හලන මොහොතද වැලි ගරන මොහොතද ඈ
හේතුවල කවදාවත් ගල්වැලි සිමෙන්ති වතුර ඇතුලේ බිත්තියක් තියෙන්න පුළුවන්ද? බිත්තියක් නැද්ද? බිත්තියක් තියෙන්න බෑ. බිත්තියක් තියෙන්න බැරි ගල්වැලි සිමෙන්ති වතුරගෙන හේතු ප්‍රත්‍යයෙන් බිත්තියක් උදා වෙනවා කියලා ධර්ණ තැනම ඔන්න ඕකට සුසුසුයි කියනෝ නම් විඥානේ මායාව කියලා. පැල්ද? පැල්ද? විඥානේ මායාව කියලා අහලා තියෙනවද? විඥානේ මායාව මොකද්ද මේ වදේ? මායාව කියන්නේ ස්වභාවය මොකද්ද? ඇත්තම තියෙන්න බැරි දෙයක් පෙන්වන එක. ගල්වැලි සිමෙන්ති වතුර ඇතුලේ ඇත්තම බිත්තියක් තියෙන්න පුළුවන්ද බැයිද? තියෙන්න පුළුවන්ද බැයිද? තියෙන්න බෑ. පුළුවන් නම් කුට්ටි කරලා කඩලා වෙන්න ඕන බිත්තිය. කවදාවත් තියෙන්න බැරි දෙයක් පෙන්වුවා කියන්නේ මැජික්ද නැද්ද විවාදේ? සරල මැජික්. මේ ඇස කන්න ආසි දිසරේ මේ මැජික් එක පේනවද නැද්ද? ඔය මැජික් එක හරියට දැනගත්ත කෙනා හිතනවද රමණේ කර කර ඉන්නවා කියලා? මැජික් එක අවබෝධයි නම් විඥාව පහළ වෙලා නම් පිවන් යා ඒ කාන්තෙන් මිදෙනවමයි. හැබැයි මොකෝ ප්‍රශ්නේ තියෙන්නේ? ඇහැ ලැබිච්ච නිසා පේන එක නවත්තන්න බෑ. බිත්තියම පේනවා ඉතින්. ඇයි කලින් දැනගත්ත අරමුණු? එවැන් එනවමයි. පැහැදලා ඒකයි රහතුන් වහන්සේලා පෙළනවා කියලා කියන්නේ. අපි ඊට එහා ගිහලා පෙළනවා නේද? බිත්තිය අල්ලන්න යනවා සුහඳ බලනවා. අලුතෙන් පහට ගහමු කියලා කියවනවා. ඔක්කොම කරන්න හිතෙන් දරන්න නැතුව. හිතෙන් දරන්න නැතුව මේ හරිනම් හිතෙන් දරන්න බැරි කරලා. පැහැදලාද? ගල් වැලි සිමෙන්ති වතුරගෙන කොයි හේතුවේ කොයි කෑල්ලද පින්වන්දි බිත්තිය කෙනෙක් තියෙන්නේ? ගෙම්බ උමාය අනිත් එක තියෙන්නේ. ගල් වැලි සිමෙන්ති වතුරගෙන හේතු තුල කොයි කෑල්ලද බිත්තිය තියෙන්නේ? බිත්ති නැද්ද? මොකද? එකතු වුණාම පේන බිත්තිය කවදාවත් හේතු තුල තිබ්බ දෙයක්ද හේතු තුල නැති වෙච්ච දෙයක්ද හේතු තුල තියෙන්න බැරි වෙච්ච දෙයක්ද? හේතුවට තියෙන්න බැරි යමක් නම් පේන්නේ පින්වන්දි ඒක මායාවක් කියන සුසු නැද්ද? ඔය මායාවේ ගතිතු සරයක් තියෙනවද නැද්ද? නැද්ද තියෙන්න බෑ. මතකනේ පේරමිටු සූත්‍රේ මං කියද්දි කිව්වා මායාව. සිව්මන්සලක විජ්ජා පෙන්වන කෙනෙක් මහන මේ මායාවක් කියලා දන්නවනම් ඕක සාරයි ප්‍රියයි මధుරයි සුන්දරයි බොල්ලුවක් නෙමෙයි සාරයක් තියෙනවා කියලා හිතන එක සුදුසුද නැද්ද? සුදුසු නෑ බුදුහාමී කියන්නේ. පින්වන්දි තේරෙන්නේ අපිව රවට්ටලා තියෙන කියලා ඇස් දෙක. පියානි බුදු ගන්නවා මතක් කරේ මොකද්ද? මේ ඇස් දෙකම එලීමක් මහාන. ආයි කතා කරන්න ඕනේ ඇස් දෙකක් ඕනේ කියලා. ඇස් දෙක ඕනේ නැද්ද? ඇස් දෙක ඕනේ නැත්නම් අසංජ වෙන්නේ. ඇස් දෙකක් තියන්නම බැරි කරන්න කියලා උන්වහන්සේ කියන්නේ පියානි. ඒකයි උන්වහන්සේලා දේශනා කරේ ධම්ම මේ කීප වස්සන්තු සබ්බේ හොන්තු වනාසෝ වාගෙන ගාතා. උන්වහන්සේ කියන්නේ මොකද? මේ ධර්ම යාත්‍රාවේ ධර්ම මේ කී ආනිසංසේ සියලු දෙනාම සිරු ලෝක සිරු සත්‍යෙවම සීනාශ්‍රව මහරහත් පදයෙන් නිවෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා දී. ඇයි උන්වහන්සේ උඹ කියන්නේ පියානි? ඔන්න කියලා බලන්න බුද්ධචර්යා ප්‍රදානේ අපදාන පාළි පළවෙනි පොත 72 වෙනි ගාථාවේ තියෙනවා. මම මගේ හැටියට. උන්වහන්සේ කියන්නේ පින්වන්දී සියලු සත්වයෝ ක්ෂීනාශ්‍රව මහරහත් පදවියෙන් නිවෙන්න ඕනේ. ඊට පස්සේ හිමීන් යටින් උත්තරයක් දෙනවා. හේතු සම්පත්තියක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යටත් විසින් දිට්ටි සම්බන්ධ හරි වෙන්න කියලා යටින් කියන්නේ උන්වහන්සේ. උන්වහන්සේ අගේ කරේ රහත් වෙන එක. මේ සාතේ රහත් නොව ඉඳලා වැඩක් නැහැ කියලා උන්වහන්සේ කියනවා. ඒකයි මේ කිව්වේ පින්වන්දී. එච්චරට තීව්‍රයි තන මේක. පැහැදිලිද? ඔන්න මම කිව්වේ තේරුණාද? දැන් ආයෙකට ප්‍රශ්න කරන්න පුළුවන්. හරි බිත්තියක් නම් මායාව තමයි. මට දැන් කියන්න ඉතලා සිමෙන්ති ගල කියන එක කොයි කෑල්ලද ගලේ තියෙන්නේ? සිමෙන්ති ගල් වලින් වතුර යනවනේ බිත්ති බඳින්න. නේද? හරි දැන් බිත්තියක් නම් මායාව කියන එක තේරෙන්න ඇතිනේ. නේද? නැත්නම් අහන්න ඕනේ. අපි හිතමුකෝ දැන් බිත්තියක් නම් පණවන්න බෑ තමයි හාන්. හරි බිත්තිය බඳින්න ගත්තා කියලා අපි හිතන් හිටපු ගලක් තියෙනවනේ සිමෙන්ති ගල. මොකද කියන්නේ ඔය සිමෙන්ති ගලේ කොයි කෑල්ලද සිමෙන්ති ගල් තියෙන්නේ? ඔය සිමෙන්ති වතුර බැලි මොනවා හරි එකතු කරලා ගලක් කියන එක කිව්වට මොකද මට කියනකෝ සිමෙන්ති ගල් වැලි වතුර ඇතුලේ කොයි කැලේද සිමෙන්ති ගල තියෙන්නේ? සිමෙන්ති ගල් නැද්ද? තියෙන්නව බෑ. පින්වන්දි ආයි බලන්නකෝ කවදාවත් හොයන්න බැරි දෙයක් ඇහැෙන් පෙන්නවා කියද්දි පින්වන්දි මේකේ කලකිරෙන වටිනවද නැද්ද? උනාසි කියන්නේ විප්ප මුත්තස්ස සබ්බදී සියල්ලෙම විදුනා කියලා කියන්නේ. ආගේ කියන්නේ සබ්බූ පදිපටි පටිනිස්සග් සියලු උපදීන්ගෙන් සංසර්ගය අයින් කරලා නිස්සග්ගෝ කියන්නේ සංසර්ග කරන්නේ නැහැ කියලා නෙමෙයි. සංසර්ගයක් වෙන්න බෑ කියලා කියන්නේ. තේරෙනවද? ඒ අර්ථෙම පිටවා තියෙන්නේ. පැහැදිලිද මේකේ අර්ථය? ඔයාලට තේරෙනවද පිටවා බිත්තියක් තියෙනවා කිව්වත් පාඩුවේ බිත්තියක් නැහැ කිව්වත් පාඩුවේ. බිත්තියක් දරන්නම බැරි වෙන්න ඕනේ දැන්. පැහැදිලිද අර්ථය? පැහැදිලි. පියාදි හොඳට දෙනවා මම ඉතාලි මේ කෙටියෙන් උපමා මතක් කරේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක් තුල යමෙක් හෝ යමක් පණවන්න බෑ. ඕක දැක්ක කෙනා ප්‍රඥාවෙන් දැක ගන්නවා මෙහෙම පණවන්න බැරි ස්වභාවයක් තිබිලත් මේ ඇහැට මේවා පේනවමයි.
මායාවට අහු වෙනවා. ඒ නිසා හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා. සතිපට්ඨානය ප්‍රගුණ කරනවා. යම් දවසක් වෙනවා අනුපදිසේස පරිණාන ධාතුවෙන් නිවිලම යනවා. එදාට සාදු කරනකොට. පැහැද පැහැද මේ විදිහ. ඕකයි ක්‍රියාවලිය. හරි. පැහැදි මම හැමදාම මතක් කරනවා වගේ මේ ශාසනයේ මේ අර්ථය අපි කිව්වා කියලා දරන්න එපා. සරලවම කවුරු හරි කිව්වා කියලා දරන්න එපා. මම හැමදාම කියන්නේ කඩට පහදින්න එපා කියලා මේකේ. කඩ නෙමෙයි පහදින්න මේ හැංගීමට පහදින්න. පැහැදි මේ ශාසනයේ මේ අර්ථය හොඳට තියෙනවා. උලුප්පණ්ඩ දක්ෂණතිකයි මේකේ පාඩුව තියෙන්නේ. උලුප්ප ගත්තොත් පින්වන් නිවෙන්න පුළුවන් සූත්‍ර මේ තියෙන්නේ. මේ දිනේ කන්ද සූත්‍රයේ මගේ මතකේ නිවෙන්නම් මජ්ක්‍ධිම නිකායෝ සංයුත්ති නිකාය මේක තියෙන්නේ. පැහැදි මෙතන බලන්න චත්තාරි මාණි වික්කවේ අරිය සත්‍යානි කතමානි චත්තාරි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං. පැහැදි මෙතන බුදුපියාණන්සේ ලෝකේ මතක් කරන්නේ මහන්නේ යම් කිසි කෙනෙක් නියත සම්බෝධි පරායනේ වෙනුවෙන් යම් තාක්තනක අදිෂ්ඨාන කරලා එයා ප්‍රත්‍යක්ෂ කරනෝ නම් චතුරාර්ය සත්‍ය තේරෙන්න ඕනේ. මං කන්ද සූත්‍රය දැම්මේ ඕක කියන්න නෙවෙයි. මං දැම්මේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි මේකේ වැදගත්. චතුරාර්ය සත්‍ය දෙය ආර්ය සත්‍ය. දුක නෙමේ දුක්ඛාර්ය සත්‍ය දෙන්නේ. පැහැද? ඔයගොල්ලෝ මට නිකන් හිතලා කියනකො ඉස්සෙල්ලා ආස්වාදය කියලා කිව්වේ. දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. ඈ? ඉස්සෙල්ලා මං අහම මලේ ආස්වාදය මොකද්ද කියලා. මොකද්ද ආස්වාදය? මොකද්ද ඉස්සෙල්ලා කිව්ව මලේ ආස්වාදය මට කියන්නේ? මලේ මල දැක්කම ලැබෙන ආස්වාදය මොකද්ද? ඈ? නෑ නෑ ආස්වාදය කියන්නේ. සුවඳයි. මොකද්ද සුවඳ? ඔය දිනේ දුක්ඛ සත්‍ය දුක්ඛාර සත්‍ය. ඈ? ඔ ඈ කිව්ව දුක්ඛාර සත්‍ය තමයි ඩග්ගා. ඊවාදි මලේ කතාවක් ආව උසනින් එයා දන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය තමයි. ඒකයි මං කිව්වේ තේරුවන්නේ නැහැ අන්තිමට තේරෙයි කියලා. බලන්න. දුක්ඛාර සත්‍ය කියන වලට එහා ගිය කප්පුවා. ඊවාදි මෙතන මම මේ කඳු සූත්‍රය දාන්න මූලික හේතුව චතුරාර්ය සත්‍යයි සාසනේ හදවත. ඔය චතුරාර්ය සත්‍ය ජීවමාන වෙන්න පටිසම්පන්න න්‍යාය තියෙනවා. ඒ අර්ථය තේරුම් ගන්න කියන්නේ යෝ ධම්මං පසති සෝ මං පසති යෝ පටිච්ච සමුප්පාදං පසති සෝ ධම්මං පසති. වක්කලි මාව බලන්න දඟලන්න එපා. ධර්මයේ දකින්න මාව දකින්න පුළුවන්. ධර්මයේ දකින්න නිකම් බෑ. පටිච්ච සමුප්පන්න න්‍යාය තේරුම් ගන්න එදාට පුළුවන්. පටිසම්පන්න න්‍යාය අර්ථය මොකද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැය වෙන ස්වභාවයක යමෙක් හෝ යමක් පණවන්න බෑ. යමෙක් හෝ යමක් පේන ඇහෙන දැනෙන හිතෙන තැන තියෙන්නේ මායාව කියන එක තේරෙන්න එතකොට. පහළ මේක තන විතර යමෙක් හෝ යමක් පණවන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච මනස දන්නවා මේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන්නේ මොනවද? පෙන පිඩුවක් වගේ, දිය මූලක් වගේ, කෙසෙල් කඩක් වගේ, මිරිගුවක් වගේ විඤ්ඤාණේ මායාවක් වගේ කියලා. ඔන්න එතකොට දැනගන්න. නැත්තම් කලින්ම රූපේ පෙන පිඩුවක් කියලා හිතාගෙන ගියා කියලා තේරෙනවද? එහෙම තේරෙන්න බෑ. පහළ තන. හරි. ඉස්සරහට පිගදී අද මම කතා කරන්න ආවෝ සූත්‍ර කාණ්ඩේ මේ මෙතනයි තියෙන්නේ සංයුත නිකාය තෘතිය භාගය 9 වෙනි ග්‍රන්ථයේ මේ සූත්‍ර පිටකේ කන්දක වර්ගයේ මේ තියෙන්නේ. අපි ඉස්සරහට යමු. මේ තියෙන්නේ පිගදී පඨම සමුදය ධම්ම සූත්‍රය. එතනදී මම නම් කියන්නේ මේවා සම්පූර්ණ වචනේ පිටින් ගන්න කියන එක හරියට. නිකන් උඩින් ගන්න එපා. මේ සූත්‍රය මොකක් හරි නමක් දාලා කියලා එහෙම නෙමෙයි. පිගදී මේ සූත්‍ර වලට නම් දෙන්න කවුද? කාශ මහරහතන් වහන්සේ ලබනවා උත්තරීතර මහා සංඝරත්නයේ අර්ථයෙන් මේ දාන්නේ. අර්ථ ධම්ම නිරුක්ති පටිපාණ කියලා සියලු සිව්පිලිසි ව්‍යාපාද උත්තරීතර මහරහතන් වහන්සේලා. රහතුත් නෙමෙයි ඈ මහරහත්. මහරහතන් වහන්සේලා දැන් හොයන්නත් නැහැ. ඒ උත්තරේ දාපු නම් මේ තියෙන්නේ. එතකොට මේ අර්ථයක් මේ සූත්‍රවල නම්ලක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? සමුදය ධම්ම සූත්‍රය. සමුදය කියන්නේ කොතනද ඉන්නේ? චතුරාර්ය සත්‍ය සමුදයනේ කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ සමුදය සත්‍යෙන්නේ කී වෙනි තැනද? එකට දෙකට. දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදය ආර සත්‍ය දෙක. ඔය කියන්නේ සමුදය කියන්නේ හේතුව කියන එකට. පැහැදිලිද? පියවන්නේ අපි හුවක් කට්ටිය කරන්න හදන්නේ දුක්ඛ සමුදය අයින් කරන්නද නැද්ද? තණ්හාව අයින් කරන්න මේකේ හදන්නේ මේ කට්ටිය. තණ්හාව අයින් කරන්න බෑ කියලා පෙන්නන සූත්‍ර මේදී. පුළුවන් නම් කරලා බලන්න. හැමදාම කියතිනේ ඔබ තමයි. හරිද? පියවන්නේ මෙතන වෙන්නේ ඔන්න බලන්න පියවන්නේ පඨම සමුදය ධම්ම සූත්‍රයේ කියන එක තේරුම් ගන්න මුලින්ම හොදි. අතකෝ අඤ්ඤතරා බික්කු යේන භගවා තේන උපසංග උපසංග විතෝ භගවන්තං අභිවාදිතෝ ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝසෝ බික්කු භගවන්තං ඒතද බෝච මොකද්ද ඔය කියන්නේ? මෙන්න මෙතන තියෙනවා. පේනවනේ මෙතන? අවිජ්ජා අවිජ්ජාති බන්තේ උච්චති. කතමානුකෝ බන්තේ අවිජ්ජා කිත්තාවතාච අවිජ්ජාගතෝ හෝති. මොකද්ද මේ කියන්නේ පේනවනේ? වහන්ස අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා. වහන්ස අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාගත වුණා කියන්නේ මිච්ඡා දිට්ඨිය ඉන්නවා කියන්නේ මොන මට්ටමෙන්ද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. මාතුකවද? සමුදය ධම්ම සූත්‍රය. අහන්න බලන්න.
මාර්ගුණේ නෑ මේ හොඳේ හරිද තේරුණා මං කියවනේ මේ හැම සූත්‍රෙම බුදුබණන්සලා නිකම් බලුවට දේශනා කරන තුමනේ මේ උන්වහන්සේ දිට්ටි සම්පන්න වෙන තැන ඉඳන් රහත් වෙන්න කියනවා මේ මොකක්ද තියෙන්නේ ඉද වික්කවේ වික්කු අසුතවා පුතග්ජනෝ අසුතවත් පුතග්ජනයා අසුතවත් කියලා කියන්නේ මොකද්ද අහගත්තේ නෑ කියන මොකද සද්ධර්මය අහගත්තේ නෑ ඒ කියන්නේ කල්ලාණ මිත්‍ර වාසය කරන්න හම්බෙලා නෑ එහෙනම් අහන්න බෑ පුතග්ජනයි කියන්නේ මොකද අත්තේ පංච කාමයෙන් මැඩ වෙලා කාම රූප අරූපේන තුන් භවයේම සැරිසරන මහා නින්දා සාගත එකෙක් සර්ව එකෙක් සතෙක් වෙයි පැල ඒකෙම දෙනව නේද ධම්මානුදම් පරිවදාවත් යෝනි සෝමනසිකාරයක් නෑ කියන්නේ බුදුහාමස ලස්සන කියනවා සමුදය ධම්මං රූපං සමුදය ධම්මං රූපಂತಿ යදා භූතං නප්පජානාති දෙවනි තැන කියන්නේ පේවනි සමුදය ධම්මං සමුදය කියන ධර්මතාවෙන් යුක්ත රූපස්කන්ධය සම්බන්ධ මොකද කියන්නේ මෙතන මෙතන කියන්නේ රූපං කියලා තියෙන රූපා යතනං කියලා තියෙන හරිද රූපා යතනන්ත ප්‍රශ්නේ රූපේ හොඳ ප්‍රශ්නේ රූපේ ප්‍රශ්නේ තේරිච්ච මනස රූපායතනය නිරෝධ කරනවා හැබැයි රූපේ විනිද්ද කරන්න බෑ අනුපස්සෙන් වරදවත් පහද පුදුජනෝ සමුදය ධම්මං රූපං සමුදය ධම්මං රූපಂತಿ යතා භූතං න පජානාති කියන්නේ මොකද සිංහල වෙන්නන්න ඕන නම් මෙහි අශෘතවත් පුදුජනතේ මේ සමුදය තිංගදී ලොකු සෝනවාසලා ඊටාම රමණීය කල්පිතව මෙතන කළ දෙනවා අපිට හුඟක් ගෝචර නැහැ සමුදය කියන අර්ථය ඒ උත්තර මොකද කියලා තියෙන්නේ වරහණ තුන ඉපදීම කියලා දාලා තියෙනවා දැන් කවුරු හරි මෝඩෙක් ආයි කවුද අශෘතවත් පුදුජනෙක් ඒක ඕක කියනකොට තේරෙනවා ආ ඉතින් මේ කියලා දෙන ඉපදින ස්වභාවය මේ කියලා දෙන ඉපදිනවා කියලා ඕක නෑ පියවනි සමුදය කියන අර්ථය තේරිච්ච මනස ඉපදුනා කිව්වට ප්‍රශ්නයක් නෑ ඇති වුණා කිව්වට ප්‍රශ්නයක් නෑ හටගත්තා කිව්වට ප්‍රශ්නයක් නෑ තේරුම් ගන්න තියෙනවනේ සමුදය කියන්නේ පියවනි මට කියන්නකෝ පෙළ කියවලා අර්ථයක් ගන්න පුළුවන් කාට පුතත්ජනේටද ආරසාවෙට ඉතින් පුතත්ජනේ මේක කියවලා අඩක් තියනවද එහෙනම් කියවන්න කමන්නෑ විවේචන ගන්න හදන්න එපා තේරුම් ගන්න නෑ අර්ථය උල්පන්න දන්නේ දිගේ පාඩු මේදී පැහැද ලස්සනට පෙළ කියලා තියෙනවා හරි එනිසා අපි හොඳට තේරුම් ගන්න සියලු පුණ්‍යානුමෝදනා වල මේව හදපු ලොකු සවන්නාන්සලාට පාස් කකා වෙන්දම් මදි එච්චර උත්‍ෘෂ්ඨ ප්‍රඥාවති බුද්ධව ඒකයි තමයි කියන්නේ එච්චර ප්‍රඥාව මේ කරේ ඒ නිසා නිකන්වත් හිතන්න එපා මේව වැරදි කියලා වැරදි තමයි කාටද වැරදිලා තියෙන්නේ අපිට පොට පැඩලා තින්නේ එච්චරයි පාඩු වැරදි වැරදි මොකද අශෘතවත් පුදජනතේ මේ සමුදය ස්වභාවය ඇති රූපය සමුදය ස්වභාවය ඇති රූපය කැයි තතුසේ නොදනි වෙනවද මෙතන සතුසේ නොදනි කියලා තියෙනවද පියාදී මෙතන මම අර්ථයක් පෙන්වන්නම් මෙතන මොකක්ද තියෙන්නේ පියාදී රූපන්ති යථා භූතං නප්පජානාති ඔය දේරුම් ගත්ත තතුසේ නොදනිද තතුසේ දැන ගණ්ඩව වෙයි අසුතවත් අනබාල පුතත් ජනේ රූපේ ස්වභාවය දන්නේ නැද්ද දැනගන්න බෑ දැනගන්නම බෑ යථා භූත කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්නම විදිහක් හොයන්නවත් බෑ සාසනේ ඕක දැනගෙන කියන්න සුසුයි රූපේ ඇත්ත ඇති හැටි අපි දන්නේ නැහැ කියන පුතත් ජනේ දන්නේ නැහැ දන්නේ නැති ඇයි දැනගන්න බැරිලා තියෙන නිසා ඇයි කල්යාණ මිත්‍රෙක් වාසය කරන්නේ නැහැ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ යෝනි සෝමනස් කාටි ධම්මන දෝ පටිවදා වඩන්නේ නැහැ මෙතනම තේරෙනව නේද ඇයි අශෘතවත් අහගත්තේ නැහැ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය මූලිකයි. යෝනිසෝමනසිකාරය මූලිකයි. ධම්මවලෝ පරිවදාව මූලිකයි. ඔය ඔක්කොම වඩා මූලිකයි. කල්යනි සංසේවනය. බලද? ඊළඟට බලන්න. රූපං වය ධම්මං රූපන්ති යථා භූතං නප්පජානාති. සමුදය වය ධම්මා. සමුදය වය ධම්මං රූපං සමුදය වය ධම්මං රූපන්ති යථා භූතං නප්පජානාති. සමුදය ධම්මං වේදනං සංඥාං සංකාරං විඥානං කියලා මම ඉස්සලා කිව්වේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස් පංච උපාදානස්කන්ධයද පංචස්කන්ධයද මේ කියන්නේ පංචස්කන්ධයද කියන්නේ මෙතන කොහෙවත් නැහැ රූපායතනං සද්දායතනං කියන කොහෙවත් නැහැ රූප උපාදානස්කන්ධ කියලා කොහෙවත් තියෙනවද ප්‍රියන්දි උන්වහන්සේ ලෝකේ මොකක්ද කියන්නේ රූපස්කන්ධයම මේ වගේ පිළීමක් නම් මහාන රූප උපාදානස්කන්ධ කියන අහන්න ඕනේද චක්කුම පිළීම නම් චක්කායතන කියන අහන්න ඕනේ පැහැදිලිද හරි ප්‍රියන්දි මේකේ මම අර්ථය කෙටියෙන් මෙහෙම මතක් කරන්නම් මෙතන කියන්නේ සමුදය ධර්මතාවය නොදන්න කෙනා සමුදය කියන්නේ මොකද හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන ස්වභාවය නොදන්න කෙනා රූප වේදනා සංඥා සංකාර විඥානයේ ඇත්ත ඇති හැටි දැනගන්න විදියක්ම නෑ මහණ. ඒ වගේම සමුදය දැක්කට මදි වැය ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන් වැය වෙලා යන ස්වභාවය නොදන්න කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඇත්ත ඇති හැටි දන්නේ නෑ මහණ. එයා දැනගන්නම බැරි වෙච්ච නිසා ඔය දෙකම දැනගත්තට වැඩක් නෑ. හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන සමුදය වෙයි කියන ස්වභාවය උදන්න කම නිසා
පංචස්කන්ධේ කලකිරෙන්න දක්ෂ වෙන්න බෑ යා. පළවතාව අවිජ්ජාව කියලා කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවය ඇත්ත ඇති හැටියෙන් යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ නොකළා කියන්නේ අවිජ්ජාව. පළවතාව කියන්නේ උන්වහන්සේ ඉතාම රමණීය වෙන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් පොළොට මේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන යටින් අහන්නේ ඒවං වුත්තෝ සෝ බික්කු භගවන්තං ඒතත වෝච විජ්ජා විජ්ජාති බන්තේ වුච්චති කතමානුකෝ බන්තේ විජ්ජා කිත්තාවතාච විජ්ජාගතෝ හොති. උනේ. මෙතන අහන්නේ මොකද්ද? ස්වාමිනී අවිජ්ජාව නම් තේරෙන්න. විජ්ජාව විජ්ජාව කියලා සාසනයේ විජ්ජාව වෙන්නවා. අවිජ්ජාව දුරු වීම. ස්වාමිනී අපි විජ්ජාව කියන්නේ මොකද්ද කියලා අහන්නේ. ගන්නේ මෙතන යටපත් කියන්නේ දැන් පෙන්නවා ධිට්ඨි සම්පන්න කෙනාගේ ස්වභාවය. ඉදවික්කු සුතවා අරිය ශාවකෝ මොකද කියන්නේ? සුතවා කියන්නේ මොකද? ආශ්‍රුතවත් පුතඥන කෝලයකද නැත්නම් මෙතන මොකද වෙන්නේ යට? සුතවත් ආර්ය ශාවකයෙක්. සුතවත් ආර්ය ශාවකයා කියන්නේ මොකන්නේ? සාසනේ ධිට්ඨි සම්පන්න වෙච්ච තැන. සුතවත් කියන්නේ අහගත්ත මොනවද අහගත්තේ? සද්ධර්මයේ. සද්ධර්මයක් කන්න කල්යනා මිත්‍රෙක් හම්බෙලා. ආර්ය උනේ අයියා. ධම්මාර්ථම ප්‍රතිපදාවත් යෝනිසෝමනසිකාරයත් තබගුණිසා හරියට සතර සෝතාපට්ටි අංග පූර්ණයි දිට්ටි සම්පන්නවක්. ඒ කෙනාගේ පටන් රහත් වෙච්ච උතුම දක්වා සියල්ලෝම ආර්ය ශ්‍රාවක. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාත් අයිති. පැහැදිලිද? පැහැදිලි. මූලපරය සූත්‍රයේ මම මතකගෙන මම කිව්වා සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් මාර්ගයේ ඉන්න සියලු දෙනාම කියන්නේ සත්පුරුෂය. රහත් පසේ බුදු බුදු පියාණන් වහන්සේලා කියන්නේ ආර්ය උතුම. එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සත්පුරුෂ ගෝණෙන් ගණේටත් එනවා ආර්ය ශාවකයෝ ආර්ය උතුමන්ටත් එනවා. කාදද? හරි. පියාදී බලන්න මෙතන තියෙන අර්ථය. ඉස්සෙල්ලා තිබ්බේ නප්පජානාති. ඔතන නප්පජානාති කියන්නේ තව අර්ථයක් මම කියන්නම්. අශ්‍රුතවත් පුතඥයා සම්‍යක් ප්‍රඥාවෙන් උදයවුවේ දකින්න දක්ෂ නැති කෙනෙක්. පජානාති තියෙන්නේ. පජානාති කියන්නේ මොකද්ද? සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්න බෑ ඒක. පැහැදිලිද? සම්‍යක් ප්‍රඥාව පිටන්නේ සම්මා දිට්ඨිය දිර ගන්නද? පැහැදිලිද? සම්මා දිට්ඨිය එන්නවත් බැයි නම් පුතෝ ජනේට මේක නියා කවදාවත් ප්‍රඥාව ඉදර ගන්නවද? දැනගන්න බෑ. එයා දැනගන්න ප්‍රඥාව මොකද්ද? රූපය කියලා ගන්නකො මල. මලේ මල සම්බන්ධ ප්‍රඥාවෙන් සාමාන්‍ය පුතෝ ජනේ දන්නේ කොහොමද? මල නම් සුවඳයි, මල නම් පරනවා, මල නම් කහ පාටයි. ආශ්‍රදා පුතෝ ජනේ දන්නේ එහෙම. ගැලවෙන්නේ නෑ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න පිළිගන්නේ ශ්‍රුතවත් ආර්ය ශාවකයෝ දන්නවා සමුදය ධම්මං රූපං හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන ස්වභාවය හරියට දන්නවා. හේතු වැඩසෙනකොට බෑ වෙන ස්වභාවය හරියට දන්නවා. හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවය ටක්කෙට දන්නවා. ඒ කෙනා මාණිනී යථා භූතං පජානාති. ඇත්ත ඇති හැටියෙන් ප්‍රඥාවෙන්ම දන්නවා. ප්‍රඥාව පිටන්නේ දිට්ඨි සම්පන්න කෙනාට, විජ්ජාව දැක්ක කෙනාට. දැන් මට කියන්න විජ්ජාවට නිර්වචනය මේකේ. හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවය හරි හැටියට දැකගත්ත කෙනා විඥාව පහල කරගන්නේ. පැහැදිලිදද? පැහැදිලි. පියාණි මෙතනත් උන්වහන්සේ මතක් කරන අන්තිමට බලන්න අයං උච්චති වික්කවේ විඥා එත්තාවතාච විඥාගතෝ හෝති. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවී යමෙක් හෝ යමක් පණවන්න බෑ. ඕක දැක්ක මනස රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය කියන පංචස්කන්ධයේ ඇත්ත ඇති හැටියෙන් දැකලා ඉවරයි. ඒකේනා විඥාව පාල කරගත්තා කියලා කියන්න පුළුවන්. එයා සම්මා දිට්ඨිය ඉන්නවා කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි මේ දීලා තියෙන අර්ථය. හරිද? අපි ඉස්සරහට යමු. ආයි මොකද මේ දීන්නේ? ဒုတိය සමුදය සූත්‍රය. ဒုတိය සමුදය ධම්ම සූත්‍රය මේ තියෙන්නේ. ආයි ඔය සූත්‍ර පිළේමයි ඔබ තියෙන්නේ. පියදී මෙතන වෙන්නේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේගේ මේ අර්ථය යන්නේ. උන්වහන්සේලා අපි ගන්නේ ඊටාම කුළුබ කල්යාණ මිත්‍රයෝ ඊටාම රමණීය කතා කරනවා සමස්ත මහා ජනතාවට පිළිසරණක් පිළිසරණ. උන්වහන්සේගේ තමයි සත්‍යමඟ සූත්‍රයම තියෙන්නේ. ඒක නැත්තම් එහෙමද? ධම්මචක්කේ ලේහනෝද කියලා හිතන්නවත් බෑ. එච්චර තීව්‍රයි දැන. පියදී ආයි අහනවා මහා කොට්ටිත මහ රහතන් වහන්සේ. සාරිපුත්තං ඒත දෝච සාරිපුත් මහ රහතන් වහන්සේව සම්මුඛ වෙලා අහනවා අවිජ්ජා අවිජ්ජාති ආවසෝ සාරිපුත් වුච්චති කතමානුකෝ ආවසෝ අවිජ්ජා කිතාවතාච අවිජ්ජාගතෝ හොති. මෙන්න ඉස්සෙල්ල ප්‍රශ්නේ මහනෝ දැන්. ආයි මොකද්ද කියන්නේ මෙතන? ඉදාවසෝ අස්සතවා පුතුජනෝ සමුදය ධම්මං රූපං සමුදය ධම්මං රූපයන්ති යතා භූතං නප්පජානාති. වය ධම්මං රූපං ආදි වශයෙන් කියලා කලින්ම උත්තර ටික මතකයි නේද? සමුදය හරියට දැකලා නැහැ රූපේ. මං කියවේ හරියට. රූපයේ සමුදය දැකලා නැහැ. රූපයේ උදාවීම දැකලා නැහැ.
රූපයේ වැයවීම දැකලා නැහැ. හරිද වැරදිද? හරිද ඉන්නේ. ඕක දැක ගන්න පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ට. කිව්වට පස්සේ. කියන්නේ මොකද වුණාද කිව්වේ? හේතු ප්‍රත්‍යයෙන් සමුදය වැයවෙන ස්වභාවයක. පණවන්න බැරි තැනක ඕක දන්නේ නැහැ කියන්නේම තාම දන්නේ නැත. පජානාති නෑ. තේරුණාද? එයා දන්නව ඇති, ජානාති ඇති. විශේෂයෙන්ම දන්නව ඇති. නමුත් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්න බෑයි. තේරුන්නේ නැහැ කියන්නේ දිටි සම්පන්න වෙන්න බෑ. පැහැදිලිද? මහා කොටිද මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුව මතක් කරන්නේ විඤ්ඤාණන්ති යදාභූතං නප්පජානාති අයං උච්චතාවසෝ අවිජ්ජා එත්තාවචාච අවිජ්ජාගතෝ හෝති इति. කොට්ටිද කොට්ටිද මහරහතන් වහන්සේ දැනගන්න අවිජ්ජාව කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑන ස්වභාවයක යමක් හෝ යමක් පණවන්න බෑ කියලා නොදන්න කම. ඒ තාක් යා අවිජ්ජාවෙන් ඉන්නවා. ඒ තාක් යා මිත්‍යා දෘෂ්ටියට බහිනවා. දසකුසලේ කරනවා. සසරින් මිදෙන්නේ නෑ. මිදෙන්නේ නෑ වඩා මිදෙන්නේ නෑ කියනට වඩා අසුදුයි කියන්න මිදෙන්න බෑ කියලා. හරිද? හරි අපි ඉස්සරහට යන්න. තතිය සමුදියේ ධම්ම සූත්‍රය. පියනි ඉදාම රමණියයි මේ අර්ථ. පියනි මේ පොයින්ට් එකම තමයි මේ උත්තරම ක්ලික් කරලා දීන්නේ මේ හැමතැනම ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් අල්ලන්න කියන්නේ. ආයි මහා කොට්ටිත මහරහතන් වහන්සේත් එක්ක සමුදේ මේ කතාව යන්නේ. උන්වහන්සේ අහනවා දැන් අවිජ්ජාව අහගත්තනේ. විජ්ජාව කියන්නේ මොකද්ද සාරිපුත්‍ර? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා ඉදාවසෝ සුතවාරිය ශ්‍රාවක. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සමුදේ දන්නව හරියට. වැය ස්වභාවය වැය විදිහට දන්නවා. උද්‍යාවේ හරියට දන්නවා. ඒ කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ පෙළීම අවබෝධ කරලා ඉවරයි. පංචස්කන්ධයේ පෙළීම නෙමෙයි පංචස්කන්ධය පෙළීමක් කියන්නේ. හල හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බැවෙන ස්වභාවයක කවදාවත් හම්බ වෙන්න බැරි යමෙක් හෝ යමක් පිළිඹු වෙනවා කියන්නේ වීමක් දැනෙනවා කියන්නේ සංඥාවක් වැටෙනවා කියන්නේ සංකාරයක් වඩන්න වෙලා කියන්නේ විඥාණයට අහු වෙලා කියන්නේ මොකද්ද මුලාවට අහු වෙලා තියෙන්නේ ඕක තේරුණා නම් කොට්ටිත ඒකාන්තේ මේක නා විඥාව පහළ කරගත්ත කෙනෙක් අන්තිමට කියනවා අයං උච්චතාවසෝ විඥා එත්තාවතාච විඥාගතෝ හෝති කියන්නේ මේකද මෙතන මොකද්ද යථා භූතං පජානාති ඇත්ත ඇති හැටියෙන් දන්නවම අයියා පජානාති සම්ම ප්‍රඥාව දන්න. පැහැදිලිද? පැහැදිලි? අපි සරලයන්. පඨම සමුදය සූත්‍රය. ආයි සමුදය සූත්‍රය තියෙනවා. පියවන්දි මෙතන ඔයගොල්ලෝ මෙතන හරියට බලවනම් මෙතන පින්වාදි අපි ඉස්සරහට යමු මෙතන. මම පෙන්නනම් මේකේ මේ පෙළේ දින ඉතාලම රමණීය අර්ථය. සමහර සූත්‍ර පියවනි ඒ කෙනා කෙනාට කියපු සූත්‍රනේ මේ තියෙන්නේ. පැහැදිලි. ඒ කියන්නේ හරියට මේ වගේ. බණක් ටේප් කරලා ඇහුවාම ඒ උත්තමයා කියන්නේ ඉස්සරහින් ඉන්න පිළිසරමුණු කරලානේ. එතකොට වෙන කෙනෙක් ඇහුවාම ඒ කෙනාට කියපු එකක්ද? නෑ. වෙන්න බෑ ඒක. නැත්නම් ඉතින් දිට්ටිය උදිට්ටමත් නම් භවිෂ්‍යදී කිව්වම අදත් කටි රහත් වෙන්න බෑයි. එහෙම වෙන්න බෑනේ. ඒ වෙන්න බෑ. මොකද ඒ කෙනා ගිහිල්ලා ඉවරයි දැන්. තේරෙනවද? ඒ කෙනා කෙනාට අරමුණු වෙන්නයි සද්ධර්මයේ දේශනා වෙන්නේ. පියවනි මෙතනදී හොඳට තේරු ගන්න සමහර තැන්වල පිළේ. ආස්වාද ආදීනෝ නිස්සාරණය දැක්කනම් ඇත්ත ඇති හැටියෙන් දිට්ටි සම්පන්නයි කියලා තියෙනවා තමයි. මම මුලින්ම දැන් මේ මාතෘකාව මොකද්ද ඒක තිබ්බේ? අස්සාදංච ආදීනවංච නිස්සාරණංච ජානං. දැම්ම මං හිතන හැට පොයින්ට් උනා නම් ජානාති කියන එක අඩුපාඩු කියලා තේරෙනවා. ඒකයි මං කියන්නේ අන්තිමට තේරියෝ කිව්වද මොකද්ද කියන එක. ඒකේ තියෙන ලොකුම අවුල මේකයි. පියවනි ආස්වාද ආදීනෝ නිස්සාරණ කියන තුන කවුරුත් හරියට දන්නේ නැහැ. මෙන්න මේ දෙක නැත්තම් මම මෙන්න මෙතන පෙන්නන්නම් දැන් මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ මේ කන්දේ ඇවැත්නි මෙහි අශෘතවත් පුතග්ජනයා රූපයාගේ සමුදයත් අත්ංගමයා ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් තතුසේනොදයි ආස්වාද ආදීනව නිස්සරණ විතරක් කියලා වැඩක් තියෙනවද උද්‍යංගම අත්ංගම කියන්න බෝද උද්‍යංගම අත්ංගම කියන එක කියන්නේ නැතුව පින්වත්නි ආස්වාද ආදීන නිසන කියලා වැඩක් නැහැ. වැඩක් ගන්න බෑ. එහෙම වුණොත් උත්තර ටික උදේ දින උත්තර ටික තමයි. ආස්වාදේ මොකද මල ලස්සනයි. තල් ආදීන මොකද මල පර වෙනවා. නිසරේ මොකද? මල ගෙන හිටන්න තුන. ඔය සමස්තයම ආස්වාද ආදීන නිසන විතරක් තියෙනුත් තියෙන ගැටලුව. මට කියන්නේ ආස්වාද ආදීන නිසන කියලා තියෙන්නේ උද්‍යංගම අත්ංග වලට ඉස්සරහින්ද පස්සේ? පස්සේ පින්වත්නි ඇයි අම්මා තාත්තා සාසනේ උද්‍යංගම අත්ංග ඔය දෙන්න තේරුනොත් ආස්වාද ආදීන නිසන කියන්න දෙයක්වත් නැහැ. පැහැදිලි වෙනවා යනියම්. පැහැදිලි. පැහැදිලි වෙන මොකද්ද කියන්නේ? අශෘතවත් පුතඥය මොකක්ද දන්නේ නැහැ කියන්නේ. ඉස්සෙල්ලා සූත්‍ර ඔක්කොම එහෙම තිබ්බේ උද්‍යංගම අත්ංගම කිව්වනේ. සමුදේ රූපය දන්නේ නැහැ, වැය වෙන විදිහ දන්නේ නැහැ කියලා. දැන් මොකක් තව එකතු කරලා තියෙනවද? අශෘතවත් පුතඥයා උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීන නිසන දන්නේ නැත්තම්
ඒකිනා මේ රූපය සම්බන්ධ කලකිරෙන දක්ෂ නැහැ. වේදනා සංඥා සංකාර රමණය නොකර ඉන්න රමණය කරන්න බැරි වෙන්න දක්ෂ නැහැ. ඒ නිසා ඇවැත්ති මේකටත් අවිජ්ජාව කියලා කියන්න පුළුවන්. අවිජ්ජාවට අර්ථ දෙකක් අවදයි. මොකක්ද දෙක? උද්‍යංග මත්තංගව දන්නේ නැහැ කියන එක. අනිත් එක උද්‍යංග මත්තංග මාසවල අදින් මිසර දන්නේ නැහැ කියන එක. පැහැදිලිද? මම මෙහෙම කියන්න උදේ. පෙලේ හම්බුනොත් ආස්වාද අදින් මිසර විතරක්. ඒක වැරදිලා තියෙන්නේ. නෑ බියොන් ඉස්සරහා ඉන්න උත්තර වැඩ උද්‍යංග මත්තංගව තේරිච්ච මනසක් තියෙන්නේ. පැහැදිලිද? අපිට නු තේරෙන්නේ නැහැ. අපිට තේරලා නැහැ ඒකයි ප්‍රශ්නේ. හරිද? අවිජ්ජාවට තවනවා. තව ඉස්සරහට යනවා. ဒုတိය සමුදය සූත්‍රය මේක මොකක්ද කියන්නේ? ඇවැත්ති මෙහි සුතවත් ආර්ය ශාวกය මුලින් පෙන්වන්නේ අසුත පුදජනයා දෙගිනි සුතවත් ආර්ය ශාวกය. දිට්ඨි සම්පන්න වෙච්ච කෙනා රූපයාගේ සමුදයත් අත්ංගමයක් ආස්වාදයක් ආදීනවත් නිස්සරණයක් දන්නවද? විශේෂයෙන්ම දන්නවද? සම්‍යක් ප්‍රඥාව දන්න. සම්‍යක් ප්‍රඥාවෙන් තීව්‍ර ප්‍රඥාවෙන් දන්න. මහණනි මේට කියන්න සුදුසුයි අයං උච්චතාවසෝ විජ්ජා. දිට්ඨි සම්පන්න කමට උදාහරණ දෙයි. දිට්ඨි සම්පන්න කියන්නේ කොහොමද? රූපේ උද්‍යංගම අත්ංගම ආසෝද ආදීන නිස්සරණ හරියට කියන්න පුළුවන් වෙන්නේ. ඒ මනස හොල්ලන්න බැරි වෙන්න. පැහැදිලිද? ඕර තමයි ဒုတိය සමුදය සූත්‍රය. අම් මෙන්න මෙතන. හරි මේක මම පෙන්නන පටමසා සූත්‍රය. පිටින් මම මේක දාලා තියෙන්නේ වෙනස් විදිහකට. මම දාලා තියෙන්නේ තුනේ ඉඳන් එකට එන්නේ. ඒක හරියට ක්ලික් කරනවා. මුලින්ම පටමසා සූත්‍රය තියෙන්නේ පෙළේ. නමුත් මම දැම්මේ තුනේ ඉඳන් ඉස්සරහට එන්න. ඕක දෙකේ අර්ථයක් තියෙන නිසා. ඕක එතකොට තමයි උන්වහන්සේලා ගන්නට ඒක අපිට අර්ථකරණය පුළුවන්. ඇවැත්නි මෙහි අශුද්ධවත්වදල්ද මේ රූපයාගේ ආස්වාද ආදීනෝ නිස්සාර සස්වේ දන්නේ නැහැ. වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ ආස්වාද ආදීනෝ නිස්සාර සස්වේ දන්නේ නැහැ. ඇවැත්නි මෙය අවිජ්ජාව කියලා බෙම. මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් මෙතන දිනුවා. උද්‍යංගමත් තම කියලා දිනවා. මෙතන දිනීම මොනවද දිලා? මෙතන දිලා තියෙන පින්වත් සරලවම මම පෙන්නන්නම්. ආස්වාද ආදීනෝ නිස්සාර කියන තුන විතරයි. ඕක විතරක් කියවොත් කියන්න දෙනවා ඇත්තට නම් ආස්වාදය දැක්කම නිස්සාර වෙනවා කියලා. නමුත් ඒ වෙනවද? නෑ ඊට පස්සේ සූත්‍රවල තිනවා උද්‍යංග මත්තංගම තියෙන්න ඕනේ කියලා. හරිද බහද? හරි. ඒ නිසා අපි හොඳට පිළ කියවන්න අවිජ්ජාවට තවර්ථය මොකක්ද? ආස්වාද ආදීන නිසරණ දන්නේ නැහැ කියන එක. ඒක විතරද අර්ථය? නෑ ඕක යටින් තියෙන්න ඕනේ උද්‍යංග මත්තංගම දන්නේ නැහැ කියන එක. උද්‍යාවෝ දන්නේ නැහැ කියන එක. ඊළඟ සඳහම කියන්නේ උද්‍යාවෝ හරියට දන්නේ නැති කමයි අවිද්‍යාව කියලා. ඒ නිසා යොදේ. හරිද? අපි සරලව යමු. ဒုတိය අස්සාද සූත්‍රය උතන ආයි කියන්නේ මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දිට්ටි සම්පන්න මේ සාසනයට ආපු උත්තමයා ආස්වාද ආදීන නිසරණ දන්නවද නැද්ද? යථා භූත ප්‍රඥාවෙන් සම්‍යක් ප්‍රඥාවෙම දන්න. ඒ කෙනා විජ්ජාව සාක්ෂාත් කරලා තියෙනවා. නිවෙනවමයි. හරි. හරි. තෙවෙනිය සාදුසු. පිටගනි දැන් බලන්න මේතර. මෙන්න මෙතන බලන්න. මෙදී තති අස්සාද සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. නෝ වේදම් වික්කවේ රූපස්ස අස්සාදෝ අවවිස්ස. නයිදං සත්තා රූපස්මින් සාරජ්ජයං යස්මාචකෝ වික්කවේ අත්ති රූපස්ස අස්සාදෝ තස්මා සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ. ඉන්න බලන්න මෙතන. මහණෙනි රූපයාගේ ආස්වාදයක් නැත්තම් සත්වයෝ රූපෙහි ඇලෙන්නේ නැහැ. කියන්නේ මෙතන බලන්න තැන. මෙතන මොකද කියන්නේ? නෝචේදං වික්කවේ රූපස්ස අස්සාදෝ අවවිස්ස. මොකද ඔය කියන්නේ? මහණෙනි රූපවල ආස්වාදයක් තියෙන්න බැයි නම් රූපවල ආස්වාදයක් හොයන්න බැයි නම් සත්‍යෝ මේ රූපේ මොකද කියන්නේ? ඇලෙන්නම බෑ. පැහැදිලිද? තේරෙනවද මේකේ ලෞකික පුදුජන ලෝකෝත්තර සාධන මේ විදිහට? ලෞකික ලෝකෝත්තර සාධන මේ පෙන්වන්නේ. මානිනී රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ ප්‍රත්‍යෙන්න ලෝකේ බිහි වෙන්නේ. එහෙනම් රූපයක ආස්වාදයක් හොයන්න බැරිම නම් කවදාවත් සත්‍යෝ මේ රූපේ ඇලෙන්න බෑ. ඇලෙන්නේ නැහැ නේ මේ පිටකොදි. රූපේ ආස්වාදයක් තියෙන නිසායි සමහරවල් සත්තු රූපේ ඇලෙන්නේත් ඔයලෙන්නේ. ආස්වාදයක් හොයන්නම බැයි නම් ඒ ඇත්තෝ ඇලෙන්නම බෑ කියලා දෙනවා මොකද්ද? රූපස්ස අස්සාදෝ අබවිස්ස. භවිස්ස කියන්නේ තියෙනවනම් අබවිස්ස කියන්නේ තියෙන්නම බැයි නම්. පැහැදිලිද? නයිදං. නයිදං කියන්නේ මොකද්ද? නයිදං සත්තා රූපස්මින් සාරජ්ජේයෝ. මහන්නේ රූපේ අස්සාදයක් හොයන්නම බැයි නම් සත්වය කවදාවත් රූපය සාරයි කියලා ඇලෙන්නේ නැහැ නේ මේ ඇලෙන්න බැරි වෙනවා. යස්මාචකෝ වික්කවේ අත්ති රූපස් අස්සාදෝ තස්මා සත්තා රූපස්මින් සාරජ්ජති. මහන්නි මේ ආකාරයෙන් රූපේ ආස්වාදයක් තියෙනවා කියලා දරන නිසායි ඇලෙන්නෙම. මට කියනකො මේ කොතනකවත් ඇලෙන්නේ නැහැ කියන එක පෙන්නලම නැහැ නේ. එක්කෝ තියෙන්නේ ඇලෙනවා, ඊට පස්සේ ඉන්නේ ඇලෙන්න බෑ කියලා. ඇලෙන්නේ නැහැ කියලා කොහොමද පෙන්නන්නේ? සාසනේ තියෙන්නේ ඔව් සහ බෑ. පියාදී ඔව් කියන්නේ පුතත් ජනයි, බෑ කියන්නේ ආර්යයි. ඔය අතරද ඉන්න කට්ටිය තමයි නැහැ කියමින් යන්නේ. හරිද?
ඒක කියන්න ඕනේ නැත්තේ මේ වචන. දිට්ටි සම්බන්ධ වඩ පස්සේ නෑ කියලා මට යනවා යා. පැහැදිලිදතාව? පැහැදිලි. ඒකයි මේ අර්ථය තියෙන්නේ. අනිත් එක ධර්ම සාකච්ඡා කරනකොට බොහෝ විට සම්බන්ධ මේ කාරණාව මතක් කරා. ආදුරේ ඔබ වහන්සේතුමා මේ බෑ බෑ කියන වචනයක් කියන්නේ පෙලේ බෑ කියන වචනයක් නෑ කිසි. පැහැදිලි බෑ කියන වචනේ මොකක්ද මේ කියන්නේ? ඔබ උත්කෘෂ්ටයි අර්ථය. මේ පෙලේ නෑ කියලා තියෙනවා නම් දරන්න ලොකු සමනස්සක් පෙන්නුවේ බෑ කියන අර්ථය. ඒක කිනා කිනාට තේරි චිත්‍රය ඔය කියන්නේ. හරිද? හරි මේ වගේ මගේ සිංහල දේ ඔබෙන් නම් මහණේ රූපයගේ ආදීනමක් නොවේ නම් මහණේ රූපයගේ ආස්වාදයක් නැත්නම් සත්වය රූපෙහි නොඇලෙති. මහණියම් මේකින් රූපයගේ ආස්වාදයක් ඇද්ද එහින් සත්වය රූපෙහි ඇලෙති. දෙවෙනි දිනේ මොකද්ද? මහණේ රූපයගේ ආදීනමක් නැත්නම් සත්වය රූපෙහි කල කිරෙන්නේ නැහැ. මහණියම් මේකින් රූපයගේ ආදීනමක් ඇද්ද එහින්ම සත්වය රූපෙහි නිර්වේද කරනවා. මහණේ රූපයගේ නිස්සරණයක් නොවේ නම් සත්වය රූපයේ නිශ්චුත නොවේති. ඒ කියන්නේ මොකද්ද? නිස්සරණේ වෙන්නේ නැහැ. මහණියම් මේකින් රූපයගේ නිස්සරණයක් ඇද්ද එහින්ම සත්වය රූපය කෙරෙන් නිස්සරණය කෙරෙත්. ලෙස මොනවද තියෙන්නේ? වේදනාව සංඥාව සංකාරය විඥාන ආදී සියලු තැන්වල ආස්වාද ආදී නිස්සරණයක් පෙන්නලා මහණි විඥානයගේ ආදීනක් ඔය සියලු දේවල් පෙන්නලා උනාසේ නිස්සරණය පෙන්නනවා. පින්වන්දි මම මේකේ ඉතාලම දරුණු අර්ථයක් පෙන්නනවා. මේක හරියට තේරුම් ගන්න. දැන් හොඳට මට කියන්න හිතලා රූපවල රූපයේ ආස්වාදයක් තියෙනවා නම් ඒගොල්ල කලකිරෙන්නේ රූපය සම්බන්ධවද රූපයේ කොට සම්බන්ධවද? රූපයේ නම් ආස්වාදය තියෙන්නේ. ඒගොල්ල කලකිරෙන්නේ මෙම ගන්නකො මලේ ආස්වාදයක් තියෙනවද නැද්ද? මලේ ආස්වාදෙ මොකද්ද? පළසුවදයි. ඔය ආස්වාදෙ නම් ආදීන මොකද්ද? සුවඳ නැති වෙලා යනවා පළවෙල. ඒගොල්ල කලකිරෙන්න දක්ෂ පරවෙන ස්වභාවයද නැද්ද? පරවෙන නිසා මල ඕනේ. ඊපදි මෙතන අර්ථය ඕගොල්ලෝ නිකන් උඩින් පෙරලුවා. මොකද්ද මේ උඩින් දාලා දින විදිහට අර්ථය අපි අහතොත්. රූපයාගේ ආස්වාදය. රූපයේ ආස්වාදයක් තියනවා කියලා දරන්න නම් ඊපදි කලින්ම රූපය දෙයලද නැද්ද? මේකෙන් දරුණු අර්ථයක් කරනවා ඊපදි හරියට ලිප්පුවත් අර්ථය. උද්‍යංගම අත්ංගම දන්නේ නැති පිරිසරයි සත්තු කියලා කියන්නේ. මොකද මෙතන තියෙන්නේ සත්වයෝ රූපෙහි ඇලෙනවා කියලා තියෙන්නේ. ආර්යශාවක කියන්නේ නැහැ නේ ඔබ. සත්තු කියන්නේ කවුද? උද්‍යංගම අත්ංගම දන්න කට්ටියද අවිජ්ජාවෙන් බරිත වෙලා ඉන්නේ නැතුද? අවිජ්ජාව කියන්නේ උද්‍යංගම අත්ංගම දැනගන්න බෑ කියන එක. උද්‍යංගම අත්ංගම දන්නේ නැහැ කියන්නේ මොකද? රූපය සම්බන්ධ අර්ථය දන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක රූපයක් පණවන්න බෑ කියලා එයා දන්නේ නැහැ. හරිද? ඕක නොදන්න කෙනා තේරුම් ගන්නේ මොකද? රූපය තියෙනවා. රූපයේ ආස්වාදයක් තියෙනවා. එහෙනම් ඉතින් රූපයේ කලකිරුණා නම් හරි රූපයෙන් නික්මුණා නම් හරි උඩින් අර්ථ ගියොත් පින්වන්දි සම්පූර්ණ කො වෙන්නේ? ඉච්ඡ සුඛ අත්ථ සුභ සංඥාවේ අනිච්ච දුක්ඛ අනත් අසුභ වඩන්න වෙලා දින්නේ නැහැ. ඇයි? රූපයේනේ ප්‍රශ්නේ. රූපේ ප්‍රශ්නේ නැහැ. රූපේ දින ආස්වාද ආදීන නිසා කියද කරන හරි රූපයේ. හරි මෙතන ගන්න එපා. රූපය කියන එක තිබුණාවේ රූපයේ කැල්ල යවුල කියලා අඩුපාඩුයි. මේ නෝකේ මොකද පින්වන්දි කියන්නේ? සත්වයාගේ ස්වභාවය මේ කියන්නේ. සත්වයෝ දන්නේ නැහැ උද්‍යංගම අත්ංගම ස්වභාවය. සමුදය වේය දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? පටිසමුපාදේ දන්නේ නැහැ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය දන්නේ නැහැ. ඒ කියන්නේ උද්‍යාවය දන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව දුරලා නැහැ. විඥාව පහලලා නැහැ. ඉස්සලා කිව්වේ අවිද්‍යාව කියන එකට තේරුම මොකක්ද? උද්‍යාවය දන්නේ නැහැ කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? පියවනි සාමාන්‍ය මිනිස්සු පුතජනිය ගන්න රූපයාගේ ආස්වාදයක් තියෙනවා කියලා දන්නවමයි. ඒ හිඳයි වේ ඇලෙනවා. ටික කාලයක් යනකොට තේරෙනවා ආස්වාදයට වඩා රූපේ ආදීනෝ වැඩි. මලක් ගෙදර ගේනවා ටිකල් කරන තේනවා වතුර දාන්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ හැකරල්ල ගොහොළු බෙල්ල වෙනවා උන්ගේ රකින්න ඕනේ මිනි මරන්න වෙනවා සදසුලේ කරන්න වෙනවා ඕවා ආදීනෝ කියලා ගන්නවා. ඊට පස්සේ නිස්සාරණේ කොහොමද වෙන්නේ? ආයි නම් මම මල ගේන්නේ. එදා නිස්සාරණය උනාද නිස්සාරණේ කළා? නිස්සාරණේ කළා. නිස්සාරණේ වෙලානේ මේ ආයි නිස්සාරණේ කරලා දින්නේ දැන් ආයාසින් කරලා දින්නේ. පියන්නේ ඔන්න ඔය විදිහට නම් මේ ආසවාද ආදීන නිස්සාරණ දන්නේ යාතා මුදියංගමත් අංගව දන්නේවත් නැහැ. ඔහොම කිව්වොත් නිස්සාරණ වෙනවා කියන්නේ මොකද්ද? සියලු දේවල් අයින් කළා දාලා කොහේ හරි යන්නේ. අන්තිමට මේකට මොකද කරන්නේ? ඇඟපතට කරන්න දෙයක් නැති වෙනවනේ මේ වන්දේ. අන්තිමට දුකෙන් ඉන්න වෙනවා. මං කියපු කාරණාව පැහැදිලිද? මං කියපු කාරණාව පැහැදිලිද? මං දන්නවා ඔන්නේ සූත්‍ර විග්‍රහ කරනකොට කියන අර්ථෙම ගන්නවා. මම මේ පෙන්වන්නේ මේකේ තියෙන අර්ථ කියලා පෙන්වන්න. පැහැදිලිද? සමහර කෙටේ ගෝචර වෙන්න පුළුවන් ඒ නිසා. පැහැදිලිද? හොඳට දේරුවා මේ දන්නේ. රූපයාගේ ආස්වාද ආදීන නිස්සාරණ කියන්නේ සාසනෙන් පිට. රූපය මේකෙන් රූපය කියන්නේ ආස්වාදයි. රූපය කියන්නේ ආදීනයක්. රූපය කියන්නේ නිස්සාරණ විය යුතු තැනක්. මං ඉස්සල කිව්වා යාරද මං සරලව ආයියා.
රූප ඒ උදයවගේ බල වැඩක් තිනවද උදයවෙ තුල රූපේ බරු බලන කරනවද රූප ඒ උදයවේ වන්නම් රූපේ කියන එක ඇත්ත වෙන්න ඕනේ උදයවෙ තුල උදයවෙ නොදන්නකම නිසා රූපයක් විද්‍යාමාන වෙනවා කියලා ධර්මතන යා බොහෝ දුරට දැන් ආයි මම ඊදවසල මතක් කරන කාරණාව තියෙන්නේ මලේ පටිච්චසමුප්පාදේ වැළුණා නම් හරිද වැරදිද නෑ මලේ පටිච්චසමුප්පාදේ බලන්න මලක් එන්න ඕනේ පටිච්ච සමුප්පන්න ස්වභාවය නොදන්න කම නිසා මලක් කරනවා කිව්වනම් හරි. බලන්න මම මේක පෙන්නුවේ මේ සූත්‍රයේ උඩින් අර්ථය කියවුවොත් තේරෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ප්‍රශ්නයක් නැහැ. ඕවට තියෙන ඇලෙන ගැටෙන ස්වභාවය තමයි ප්‍රශ්නේ කියලා. ඇලෙන්න ගැටෙන්න රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බෙන එකද මේ ප්‍රශ්නේ? පෙළීම පටන් ගන්නේ රූප උපාදානස්කන්ධයෙන් නැත්නම් රූපයෙන්ම. රූපං භික්කවේ සමුදය ධම්මං කියලා වෙන්නේ. හරිද? බලන්න පියනි අපි පල්ලෙහාට ගියොත් බුදුගණන්සේ මෙතන ඉතාලම රමණීව පෙන්වන රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ල. ආ මම මෙතන පෙන්වන පල්ලෙහා මෙතන ස්වභාවය මේ සියලුම අර්ථ විග්‍රහ කරලා උන්වහන්සේ යටද කියනවා මහන්නියම් තාක්කල් සත්වයෝ මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ ආස්වාදය ආස්වාදයේ විසිරුදු ආදීනවේ ආදීනවේ විසිරුදු නිස්සරණයේ නිස්සරණයේ විසිරුදු අතීතතුසේ අවබෝධ නොකළා වූද මහන්නී ඒකා ඒතාක් මරු සහිත බහුන් සහිත දෙවියන් සහිත ලෝවැසේ සත්වයෝ දෙවි මිනිසුන් සහිත මහාන බමුණන් සහිත සත්ව ප්‍රජාව නිශ්චුත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමාවට නොගත් සිසින්තුව වාස නොකළා හෝමය. මේ අර්ථය මොකද වෙන්නේ? බුදුගණන්සේ මෙතන වෙන්නේ පංචස්කන්ධද පංච උපාදානස්කන්ධද? යම්තාක් සත්වයෝ මේ පංච උපාදානස්කන්ධයෝ කියලා. කියන්නේ සත්තු දන්නේ පංචස්කන්ධද පංච උපාදානස්කන්ධද? පුතග්ජණයෝ දන්නේ පංචස්කන්ධය නෙමෙයි පංචස්කන්ධය කියන දැනගත්ත කියන්නේ මාර්යයි. පංච උපාදානස්කන්ධය කියන්නේ මෙදිලා ඉන්නේ ඒ කියන්නේ උන්වහන්සේ දැන් විජ්ජාව පහල කරන් ඉන්නේ. පිටවන් එයා උද්‍යංග මත්ංගම ප්‍රත්‍යක්ෂයිනි විජ්ජාව පහල වෙලා නම් එයා ආස්වාද ආදීනු නිසර දනවද නැද්ද? දන්නවමයි. එතන මම මොනවා මෙතන පෙන්නන්නම් මේ පිළේ තියෙන අර්ථය. මෙන්න බලන්න මෙතන තියෙන එක. යාව කීවංච වික්කවේ සත්තා ඉමේසම් පංචාන්තං උපාදානස්කන්ධානම් අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යතා භූතං නා බහඤ්ඤංසු මොකද මේ කියන්නේ? නා කියලා තියෙන්නේ දැනගන්නම බෑ සත්‍යෝ. සත්තු කියන පිළිස අවිද්‍යාවෙන් බඩිතලා නැද්ද? ඒනි සත්පුරුෂ අවශ්‍ය කළාද? නෑනේ. එහෙනම් මේ වන්දි දැනගන්නම බෑ. පැහැදිලිද? නේවතාවහම් වික්කවේ සත්තා සදේවකා ලෝකා සමාරකා සබ්‍රම්මකා සසමන බ්‍රාහ්මණියා පජා දේව මනුසාය නිස්සට්ටා විසඤ්ඤුතා විප්පමුත්තා විමරියාදිකත්තේන චේතසා විහරංසු. මේ වන්දි මේ අර්ථය මේකයි. මේ අර්ථය දන්නේ නැති කෙනෙක් කවදාවත් විප්පමුත්තස සම්බදී කියලා තියෙන සියලු උපදීන්ගෙන් මිදුණා කියලා සිහිනාද ගන්න පුළුවන් දෙයලන්ට බෑමයි කියන්නේ මොකද කියන්නේ විප්‍රමුත්ත වූවා වූ සීමා කොට නොගත් සිතිනිතෝ වාසින කොලාමු නොකලා හුෙම අපිට කියන්නේ අපේ සිත අනන්ත ආකාශය දක්වා සැපසේ නිදහසේ විහිදිලාද නැත්නම් අපි හිර වෙලාද ඉන්නේ අපි හිර වෙලා ඉන්න මොකද කියලා තියෙන ලස්සනට අර තියෙන විප්‍රමුත්ත වූ සීමා කොට නොගත් සිතින් වාසය කරලම නෑනේ මේ වාසය කරන්න බැරි වුණා කියලා කියන්නේ මොනවාද? ඇයි ඒ නිස්සට්ටා කියන පින්වන්දි මේක ඇත්ත ඇතිරින් දැක්කේ නෑ. විප්ප මුත්තස් වෙලා නෑ කියන්නේ මේකෙන් විමුක්ත වෙලා නෑ. තව නිස්සරණේ වෙලා නෑ. නිශ්චුත කියන්නේ නිස්සරණේ වෙලා නෑ. වෙලා නැද්ද වෙන්න බෑ. වෙන්න බෑ විමානේ. පින්වන්දි ඉතාලම අතිශය තීව්‍ර ශ්‍රද්ධාවක් පාලන පින්වන්දි මේ සූත්‍ර කිව්වොත්. ඇයි ඒ උන්වහන්සේ ටක්කෙටම කිව්වානේ අපි තරම් ගොන් මෝඩියෝ මේක තේරුම් ගත්තේ නෑ කියලා. එයම මල කරේ වන්දේ සියලු දාන මාන උපස්ථාන වලදී සත්පුරුෂේ කදිෂ්ඨානේ තියන්නේ මේ දානේ වලඳන්න උවහන්සේලා වලඳලා නිවිච්ච නිවීම අපිට සාක්ෂාත් කරලා දෙන්න කියලා නැත්තම් දන් දෙන එක තේරුමක් වෙන්නේ නැහැ. දන් දෙන්න දෙන්න ආවිෂ වඩ සම්බල ප්‍රඥාන වෙනවා නේද? ලබනාත්ම දෙත හැකි දිව්‍ය භෝජනේ ජාතික දුක්ඛා කියපු මහා උත්තමයා දිව්‍ය ලෝක අයින් කරලාද? දිව්‍ය ලෝකත් එක්ක 31 ලෝක තලිය දුකයි වෙන්නේ. උනාසේ නොකිය කියන්නේ මොකද්ද? දානං සග්ගස්ස සෝපානං. අර්ථ දෙකක් තියෙනවා එකක්. දානය දෙනකොට ස්වර්ගය නියතයි. මට කියන්න බැරි ස්වර්ගය කියලා අපි හිතන් හිටු දිව්‍ය ලෝක කියන්නේ ස්වර්ගයක්ද?
තථාගත සාධනයේට අපායක්මයි දිව්‍ය ලෝකයයි ජාතිය තියෙනවා එතන බුදුගණන්සේ ස්වර්ගය කියලා කියන්නේ නැතුව නිවන නිවන පිළිබඳ දන් හරියට දුන්නොත් නිවන් දකින්න පුළුවන් ඇයි ඒ පටිභාන ඥාණය ලැබෙන පංචානිසංසය පස්වෙනි එක ආවිෂ වර්ණ සැබ්බල ප්‍රඥා ප්‍රත්‍ය වැදගත්ම අර්ථය හොඳට තේරුම් ගන්න මේ වදී ඉතාම රමණීයයි මේ අර්ථ අපි යන් ඉස්සරහට මේ දින දෙවනි අස්සාදු සූත්‍රය බුදුගණන්සේ පිහොන් ඊ දවසල ආස්වාදයේ සම්බන්ධ පරීක්ෂණය කරමින් හිටියේ උන්වහන්සේ ලස්සන අර්ථ වෙන්නවා මේකේ මහන්නි මම රූපයාගේ ආස්වාදය පරීක්ෂණ කළා මට කියන්න පිංවත්නි රූපයාගේ ආස්වාදය පරීක්ෂණ කළා කියනකොට මට හිතලා කියන්න මෙතන උන්වහන්සේ මේ වෙනකොට එනම් බුදු වෙලාද බුදු වෙන්න කලින් රූපයාගේ ආස්වාදය පරීක්ෂණය කළද ඒ කියන්නේ රූපය ඇත්ත වෙලාද නැද්ද රූපය ඇත්ත හැටියට දැකලා නැහැ රූපයාගේ ඒ කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ උන්වහන්සේට තේරෙන්නේ මේ අම්මලා තාත්තලාගේ කොහොමද තත්ත්ව කියන එක ඒගොල්ලන්ගේ ආස්වාදේ බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොදි බුදු වෙන කලින් කියලා තියෙනවා රූපයාගේ පින්වදී ලෞකික පුතඥයෝත් මුලින්ම කරන්නේ ඕනෝක තමයි පරිශය ඕක කරන්න තේරෙයි රූපේ ගතියුත්තක් නැහැ කියලා ගන්න බෑ කියලා නම් තේරෙන්නේ නැහැ ගතියුත්තක් නැහැ කියලා තේරෙයි සද්ධර්ම ශ්‍රවණයට දෙනවා ගණ්ඩම බෑ කියලා බැලද මම රූපයාගේ ආස්වාදේ පරිශය කළා රූපයාගේ යම් ආස්වාදයක් ඇද්ද ඒ අවබෝධ කළා රූපයාගේ යම් කමන ආස්වාදයක් ඇද්ද ඒ මා විසින් ප්‍රඥාවෙන් මොනවද දක්නලාදී නිකන් දැන් බලන්න මෙතන කියන මොකද රූපයාගේ ආස්වාදය පරිශය කළා උනාස කියන මොකද රූපයාගේ යම් ආස්වාදයක් තිබ්බනම් එය මං අවබෝධ කළා මොකේද රූපයේ රූපයාගේ ඊට පස්සේ මොකද්ද කියන්නේ රූපයාගේ යම් පමණ ආස්වාදයක් ඇද්ද එය මා විසින් ප්‍රඥාවෙන් මොනවද අවබෝධ කළාද ප්‍රඥාවෙන් අවබෝධ කළා කියනකොට සිහිනාදේ වෙලද නැද්ද උද්‍යාවුවේ දැක්කා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑන ස්වභාවයක රූපයක් කියලා පණවන්න බෑගෙන ස්වභාවය දැක්කම මෙදා ඒක දැක්කම මට තේරුණා මේ රූපේ ආස්වාදය මේකයි ආදීනෝ මේකයි නිස්සාරණේ මේකයි පහළද තතුසේස අවබෝධ කරා කියලා මේ කියන්නේ පියවනි ඊට පස්සේ බලන්න රූපයගේ යම් ආදීනාවක් ඇද්ද එයා අවබෝධ කළා කලින් නම් රූපේ ඇත්ත වෙලානේ දැන් ඉතින් රූපේ ආදීනෝ වල්ලා රූපය ආදීනෝ කියලා තේරලා නෙමෙයි රූපේ ආදීනෝ වල්ලා පියවනි ප්‍රඥාව වූපත් වෙච්ච දවසේ බුදුගණන්සේ තේරුණා රූපයමයි ආදීනවේ රූපයක් කියලා බාර ගන්න එකමයි ආදීනවේ පියවනි අන්තිමට කියනවා නිස්සරණය පරේෂණය කළා බුදුපියාණන් වහන්සේ මොකෝරේ ගිහි කෙනෙක් වෙනකොට සර්වඥාණය අවබෝධ වෙලාද අවබෝධ කරන්නද කියේ මට කියන්නේ ගිහි ගෙය අතෑරියද අතෑරුණාද ඈ ගිහි ගෙය අතෑරියද අතෑරුණාද නෑ අතෑරියා අගේ අබිනික්මන් වුණා නෙමෙයි අබිනික්මන් කළා ආයාසෙන් ඇයි උන්නාන්දර දෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ප්‍රදාන රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන ආස්වාදයේ සුළුයි ඕලන්න මතක නැද්ද මේ වදී හොඳට දෙනුවන් චරිත කතාපාව ඉතාම වටනවා මේ අර්ථ වෙන්න කතාවදන් වහන්සේ සිද්ධාත් කුමාරයා විදිහට රාහුල කුමාරයා එපදලා රජමාලිගාවට එනකොට සියලු නාටිකාංගනාව කුණු කියලා පෙරාගෙන හිටිය කියලා හඳිනවනේ උන්නාන්දර දෙනවා මෙච්චර ලස්සන නටනේ වුණොත් මෙච්චරම පිළිකුල් ස්වභාවයක ඉන්නේ ආස්වාදය තුච්චයි කියලා දේනවා කාගේද ආස්වාදය නාටිකාංගන්ගේ ආස්වාදයේ තුච්චයි ආදීනවේ තමයි කුණු ගල පෙරාගෙන මලමිණී වගේ වැටලා ඉන්නවා ආදීනවේ නිස්සාරණේ මොකද යන්න ඕනේ ඇගිතේ නිස්සාරණේ කළා නිස්සාරණේ මොනවාද නිස්සාරණේ කළා පැහැදිලිද පියවඳින් නමුත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ සර්වඥාණ අවබෝධ කරපු දවසේ උනාද මොකද අතහරින්න දෙයක් තියෙනවා කියලාද අතහරින්න දෙයක් නැහැ කියලාද අතහරින්නම බෑ කියලාද අතහරින්නම බෑ මොකද අතහරින්නවත් දෙයක් හම්බෙන්න බැරි ලෝකේ අතහරිනවා කියන්නේම ආයාස වැඩි පැහැදිලිද කියන්නේ ඔන්නෝගයි බුදුරජාණන් සතරේ රූපයාගේ යම් පමණ නිස්සාරණයක් ඇද්ද එය මා විසින් ප්‍රඥාවෙන් මොනවට දක්නාලාද ඉතාම සුගමව අතඹුලක්සේ දැක්ක කියලා කියන්නේ බුදුරජාණන් කියන්නේ අතඹුලක්සේ ලෝක ධාතු දැක්ක කියන්නේ ඒක මෙදින මෙදින හොඳ ලස්සනටම පාළි වාක්‍ය යාවතා රූපස්ස නිස්සරණං පඤ්ඤාය මේ තං දිට්ඨන්ද සුදිට්ඨන්ද සුදිට්ඨන් කියන්නේ මොකක්ද තේරුම සම්මා දිට්ඨිය කියන අර්ථයක් ඔය වෙනවා ඉතාම තීව්‍ර ප්‍රඥාවෙන් පිරිසිඳ දැක්කා කියලා කියන්නේ පැහැදිලි කතාව පැහැදිලි ඊට පස්සේ ගානේ උතන ආයි පෙන්නන්නේ වේදනාවේ ආස්වාදයේ පරික්ෂණ කළා ආදීනවේ පරික්ෂණ කළා නිස්සරණේ කළා ඊට පස්සේ ඔය විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස් කන්දේද උන්වහන්සේ කුලින්ම කරේ පංච පාදනස්කන්ධය.
මුලින්ම උන්වහන්සේ රූපයාගේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ කියලා කරේ පංච උපාදානස්කන්ධය විතරයි. ඇයි රූපේ ඇත්ත වෙන්න බෑ රූපයාගේ ආස්වාද වල? පැහැද? අම්මා කියන එක නෑ ඇත්ත වෙන්න බෑ අම්මගෙන් ලැබෙන සැපේ ගන්න. මල කියන එක ඇත්ත වෙන්න බෑයි මලෙන් ලැබෙන සතුට ගන්න. එයානි පංච උපාදානස්කන්ධයේ ආස්වාද ආදී රෝ නිස්සරණ දැක්කාගේක සාර්ථක නෑ සාසනේ. ඇයි ඒ? උද්‍යංගමත්තන් තාම තේරලා නෑ. එයානි උනාස වෙනවා යාවකින්චාහං වික්කවේ මේ සම්පංචන්තං උපාදානකන්දං ආස අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යදාබූතං නහවඤ්ඤාසින් නේවතාවාහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරගේ සබ්‍රහ්මගේ සස්සමන බ්‍රහ්මණියා පජාය සදේව මනුසාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බෝ බුද්ධෝති පඤ්ඤාඤ්ඤාසින් එන්න මෙන්න මෙතන බලන්න හොදට මේ සිංහලද බලන්න මහණෙනි මම යම් තාක් මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය විදියටත් ආදීන විදියටත් නිස්සාරණ විදියටත් ඇතිතතු යථාභූත ඥානසනේ ඇතිතතු නුවණින් අවබෝධ නොකළෙම්ද ඇතිතතු අවබෝධ නොකළා කියන්නේ සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධ කරේ නැති තාක් මොකද මුනුත් ඥානස කියන්නේ මහන්නි මම ඒ තාක් මරුන් බඹුන් සහිත දෙවියන් සහිත ලෝකෙහි දෙවි මිනිසුන් සහිත මහාන බඹුන් සහිත සත්ව ප්‍රජාවෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය මොනවට අවබෝධ කළා කියලා පිළිගත්තේ නැහැ. උන්වහන්සේ වාද කියන්නේ අපිට පැටලලා තියෙන දැන් උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධයේ ආස්වාද ආදීනෝ නිස්සාරණ මම හරියට අවබෝධ කළේ නැති තාක් මං කවදාවත් මහාන මේ ලෝකේ මං බුදු වුණා කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ. ඇයි උන්වහන්සේ දුන්නේ නැත්තේ? දෙන්න පුළුවන්කම තියාගෙන. දෙන්නම බැරි නිසා ඇයි? දන්නවා තව අඩුපාඩුයි මේකේ. අඩුපාඩුවමයි සාසනය පටන් ගන්නද? මොකද්ද ඔය තර මේකදී උද්‍යංගම අත්ංගම තේරලා තිබෙන්නේ බුදුමහාසෙන් ඔකේ මොකද්ද කිව්වේ මම බුදු වුණා කියලා පරම අදිෂ්ඨානය මේ ලෝක ධාතුවේ සපත කරා නම් එදාමම උද්‍යාවුවේ 100%ක් නිරෝෂේෂෙන් ප්‍රත්‍යක්ෂ කළා ඒක නොකල මම කවදාවත් ආසවාද ආදීනෝ නිස්සාරණ හරියට දකින්න නැතුව බුදු වුණා කියලා කිව්වේ නෑ මම ඒකයි උන්වහන්සේලා යථාකාරී තථාවාදී තථාකාරී යථාවාදී උත්තර කියන හරියටම දැනගත්තොත් කිය පැහැදලා ඊගොඩ මේ සූත්‍රයේ ඊටාම රමණීය අර්ථය තියෙන කෙනා වැටුණා නම් බුදුමහාසෙන් කියනවා ආස්වාද ආදීම නිස්සාරණ නෙමෙයි තන ඔය සියල්ලට මුල උද්‍යංගම අත්ංගම කියන එක කියනවා. පැහැදිලිවද? මේ දිනේ මේවා පළවෙනි ආස්වාද සූත්‍රය. පළවෙනි එකෙන් පස්සේ තමයි දෙකට දෙකෙන් තමයි තුනට. මම දැම්මේ අනිත් පැත්තෙන් ඉස්සරහ. හරිද? මේ දිනේ මේවා බුදුමහාසෙන් කියලා ඕලන්ට අර්ථය වෙන්නනම් මම දාන්නම්. මොකද මේ මුලින්ම තියෙන්නේ? මහණෙනි සම්බෝධියෙන් පළමුව, ඒ කියන්නේ බුදු වෙන්න කලින්ම අභිසම්බෝධියට පත් නොවු මම සර්වතා ඥානය අවබෝධ කරගත්තේ නැති මම මට මෙහෙම හිතුණා. රූපයාගේ ආස්වාදෙ මොකද්ද? මේ රූපයන්ගේ ආස්වාදේ මොකද්ද? ආදීනේ මොකද්ද? නිස්සාරණේ කුමක්ද? පිටින් ඔබට තේරෙන්නේ නැද්ද? කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි කියන්නේ ආර්ශාවකයන්ට. උන්නාසරට තේරෙනවා ගිහි කාලේ ඉන්නකොට හරි. මේකේ හරයක් තියෙනවා කියලා හොයන්න ඕනේ. පැහැදද? ඒක තමයි බුදු වෙනසත් වෙන්නේ. ඒ උත්තරය බුදු වෙනවා, අනිත් උත්තරය පසේ බුදු වෙනවා, ඊට පල්ලා හැත්තු ශ්‍රාවක බුදු වෙනවා. රහත්. පැහැද? මෙදීනේ රූපයාගේ ආස්වාදයේ කවරද ආදීනවේ කවද නිස්සාරණේ කවරද වේදනා සංඥා සංකාර විඥානයේ ආස්වාද ආදීනෝ නිස්සාරණ කුමක්ද මහන්නී ඒ මහාන තෙල සිත්තුවේ මට මෙහෙම සිතුණා රූපය නිසා යම් සුවයක් සොම්නසක් උපදීත මේ රූපයාගේ ආස්වාදයයි යම් රූපයක් අනිත්‍ය දුක්ඛ විපරණාම සහවිද මේ රූපයාගේ ආදීනවයයි රූපෙහි යම් චන්ද්‍රාග විනයක් චන්ද්‍රාග ප්‍රහාණයක් ඇද්ද මේ රූපයාගේ නිස්සාරණය දැන් නම් මගෙන් ලොකු ප්‍රශ්න වලට උත්තර මේකෙගේ බලන්න මෙතන කෝණුකෝ රූපස් අස්සාදු මහන්නි කුමක්ද රූපේ ආස්වාදය කෝ ආදීනෝකින් නිස්සරණ කෝ වේදනාය සංඥාය සංකාර විඥාන කෝ ආදීනෝකින් නිස්සරණ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ආස්වාද ආදීනෝ නිස්සරණ මොනවද කියලා මට හිතුවා කියලා ඔය කිව්වේ කලින් කියනවා තස්ස මයම් බික්කවේ ඒදතවෝසි මට මෙහෙම මේක හිතුණා කෝ රූපං යං කෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස් අස්සාදු ඕගොල්ලෝ කිව්ව උත්තරය හරියටම වෙලද බලන්න මට කියන්න පිනවා නේ රූපයේ ආස්වාදේ මොකද්ද රූපයක් පටිච්ච වෙලා සුව සොම්නස් අදහසක් හිතට ආවොත් ඒක ආස්වාදයිද නැද්ද සුව මధుර ප්‍රිය ස්වභාවයක් හිතට තේරුනොත් ඒක රූපේ ආස්වාදයිද නැද්ද ඕකද තේරෙන්න ඕනේ එහෙනම් ඔයාලට තේරෙන්නද ප්‍රත්‍ය වෙන්න රූපයක් හම්බෙන්න ඕනේ කියන්නේ මේකේ මෙතන මොකද කියන්නේ අයංකෝ රූපං පටිච්ච උබ්බජ්ජති මෙතනින් තේරෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධෙට ගිහිලා තියෙන කියලා. රූපං පටිච්ච වෙනකොටම රූපස්කන්ධය ඇත්තත් වික්ෂිප්ත වෙලා රූප උපාදානස්කන්ධය වෙතරම යනවා. පංච උපාදානස්කන්ධය. කියන්නේ සාමාන්‍ය පුද්ගලයන් හිතන්නේ මොකද? එක්කෝ මේ රූපේ ලස්සනයි නැත්නම් මේ රූපේ ලස්සන නැහැ. ලස්සනයි නම් ආස්වාදයි එනම් තියාගන්න.
නැත්තම් කැතයි අයින් කළා ලං කරන්නත් අයින් කරන්නත් රූපය හම්බෙන්න ඕනද නැද්ද මෙතන රූපය හම්බෙලාද නැද්ද හම්බෙලා තව ඉස්සරහට යන්න මේක තමයි රූපේ ආස්වාදය රූප යේ ආස්වාදය හරිනේ යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරණාම ධම්මං අයං රූපස් ආදීනෝ මෙතන මොකද කියන්නේ දැන් මෙහෙම තේරුම් ගන්න අනිච්ඡ කියන එකට අර්ථ තියෙනවා අනිච්ඡං කයත්තේන අනිච්ඡං පීල්නට්ඨේන අනිච්ඡං සන්තාපට්ඨේන තව යදනිච්ඡං තන්දුක්ඛං තන්දුක්ඛං තදනත්තා යමක් අනිච්ච දේ දුකයි එහෙනම් අනිච්ච කියන එකේ හැංගිච්ච අර්ථය තියෙන මොකද්ද දුක කියන එක නේද ඒ සියලුම අර්ථ වෙයි කුල්ගෙනලා තියෙන්නේ අනිච්ච කියන්නේ මේ ශාසනයේ සෝතාපන්න වෙන තර ඉඳන් රහත් වෙලා පිරිනිවන තාක්ම හොයන්න ඕන තර කියලා මෙතන බලන්න මෙතන හොඳ අර්ථයක් තියෙන ඕන හරියට ගන්න ඕන නම් බලන්න යම් රූපං අනිච්ඡං දුක්ඛං මෙන්න මෙතන බලන්න මේ තියෙන්නේ කර්සරේ පේනවනේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්ස ආදීනවෝ ඔය මොකද්ද කියන්නේ රූප ඒ ආදීන වෙන මොකද්ද රූප ඒ ආදීන වෙකෙද්දි රූපය හම්බෙලාද නැද්ද රූප ඒ ආදීන මොකද්ද අනිච්ච දුක්ඛ අනත්තද තව විපරිණාම ධම්මද කියන්නේ අනිච්ච දුක්ඛ අනත්තයි කියලා ආදීනේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මයි කියලාද හා එතන මොකද්ද කියන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා පියෝනි අනත්ත කියලා නැත්තේ ඇයි සබ්බේ ධම්මා අනත්තාති කියන එක තාම ටච් වෙන්නේ නැහැ විතරයි. අටක්කරා තිනව තමයි කියලා නැහැ නේ. එතකොට ඕගොල්ලෝ කිව්වනේ ඉස්සෙල්ලා ආදීරේ විදියට මල පර වෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා. විපරණාම ධම්ම කියන්නේ ඔකට. කැඩෙන්න, බිඳෙන්න, පර වෙන්න නම් මල හම්බෙන්න ඕනද නැද්ද? අනිච්ච දුක්ඛ විපරණාම ධම්ම කියන්නේ ඔකට. පැහැල්ල උඩින් අර්ථ ගත්තොත් ස්ථිරව නැහැ කියලා මොකද ස්ථිරව නැත්තේ මල. ඕකට හරි ඕක. ඇයි මල නිසා දුක එන්නේ මල පර වෙනවනේ පර වෙනවා කියන විපරණාමයක්ද නැද්ද විපරණාමය ඔය තියෙන සම්පූර්ණ ලෝක ස්වභාවය පැහැදිලි කරාව කොහෙවත් පැටලලා නැහැ උදේ අර්ථය ලස්සනට දිනවා මේ අනිච්ඡං දුක්ඛං විපරණාම ධම්මං අයං රූපස්ස ආදීනෝ රූප ඒ ආදීනෝක පැහැදිලි කරා උද්‍යංගම අත්තංගම නොදිනුනම වෙන සංතෑසිය පේනවා මේකේ උද්‍යංගම අත්තංගම නොතේරිච්ච නිසා රූප ඒ ආස්වාදය දැකලා ඒකේ ආදීනෝ බලන උද්‍යංගම අත්තංගමයි දැන්. පැහැල්ල. පියවනි මලක් හම්බ වුණොත් එයා ඒකේ ආසෝදයක් ගන්නවද නැද්ද? ආසෝදයක් ගන්න මලක් හම්බ වෙනවද නැද්ද? මෙතන තියෙන්නේ පියවනි මලක් හම්බ වුණාට පස්සේ ස්වභාවය. මල කියන එක තේරිලා පිහිටා හිටියොත් අවිද්‍යාවෙන් උද්‍යවය දන්නවද එයා? දන්නේ නැහැ. උද්‍යවය දන්නේ නැහැ කියන්නේ මල තේරුණා. මල ගත්තා. දැන් ඒකේ ආසෝදය බලන්න. ඒකේ ආදීනේ මොකද දැන්? දැන් මලක් මෙහෙම ලස්සන පිබිලා තිනකොට ආසෝදයි චුට්ටා. ආදීනේ මොකද? සාතු කරන්න ඕනේ මල් පැල දාන්න ඕනේ ස්ප්‍රේ කරන්න ඕනේ ඔක්කොම ආදීනවා. ඔය මොනවද ඔය? වසඟේ නෑ, ස්ථිර නෑ, සාර නෑ, සුගව නෑ, සුබ නෑ, ඉච්ඡ නෑ, සුඛ නෑ, අත්ත නෑ, සුබ නෑ ඕන එකක්. ඕකේ ප්‍රශ්නේ ඔක මහ දුකක් වෙනවා. දැන් මොකෝ විපරිණාම ධම්ම වෙනු දුක වෙනවා. ඉතින් පර වෙනවා, ගැල වෙනවා, කැඩෙනවා, වේයෝ කුවි ඔක්කොම කරා. ඔය තියෙන පිටන්දේ රූපයේ ආදීනවේ. ඊට පස්සේ වතින්නේ හරි මෙනවා යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනාය ඉදම් රූපස නිස්සරණ නිස්සරණේ මොකද කියන්නේ රූපයට බැඳි චන්දරාගේ අයින් කරොත් නිස්සරණය වෙනවද නිස්සරණය කරනවද නිස්සරණය ඇයි මේ අයින් කරන්නේ මොකට බැඳි එකද රූපයට බැඳි චන්දරාගේ අයින් කරන්නේ මොකද මේ නෝ කියන්නේ මලට බැඳි කැමැත් අයින් කරන්නේ කැමැත් අයින් කරේ මොකද මලේ එතකොට මල මල කියන්නේ ගැටලුවක් නැද්ද මලමයි ප්‍රශ්නේ මේකේ රූපයට බැඳි චන්දරාගයන් කියලා වැඩක් නැහැ රූපය කියන එකේ චන්දරාගයන් වෙන්න ඕන රූපය කියන එකේ ආස්වාදය දෙන්න රූපය කියන එකේ ආදීන වේ රූපයේ ආස්වාද රූපයේ ආදීන රූපයේ නිසරණ වේ පැහැදලාව පැහැදර්තය පියන් ඔය විදිහට කියලා බුදුහාමසේ යම් වේදනා වේදනම් පටිච්ච ආයිත් වේදනාව ඇත්ත කරගත්තොත් වේදනාවට බැඳෙනවද නැද්ද වේදනාවට බැඳෙනවා අපි මාදී. ඊ වේදනාව ප්‍රත්‍යයෙන් ඊට පස්සේ සුඛං සෝමනස්ස දුකං දෝමනස්ස අනිත් එක අදුක්කම අසුක්ඛං කියන සැප දුක උපේක්ෂා කියන තුන් වේදනාව බිහි වෙන්නේ වේදනාව ඇත්ත වුණොත් නේද? වේදනාවක් තියෙන්න ඕනේ සැප හෝ දුක හෝ උපේක්ෂා වෙන්න. පියවන්දී වේදනාව අහුනොත් එයා වේදනා වේ අසාරය දකින්න. වේදනා වේ ආදීනව දකින්නවා වේදනා වෙන් ඉක්මනවා. වැඩක් තියනවද? වැඩක් නැහැ බිවනි එයාට තේරෙනුනේ වේදනාවම පුස්සක් කියලා. පැහැදිලිද? සංඥා සංකාර විඥාන
පංචස්කන්ධයේ උච්චාරණය. හරිද? අද මේ ඉතාලම තීරු විසර ගන්න බලමු සූත්‍රයක් නමුත් මම ඉතාලම කැටියෙන් කියමින් කියමුද? හරිද? ඊට පස්සේ මේ වන්දිය මෙතන බලන්න බුදුගණන්සේ ඉතාලම රමණීය සීහනාදයක් විතර කරන්නේ. බික්කවේ ඊමේ සම්පංචන්තං උපාදානක් කන්දානං ඒවං අස්සාදංච අස්සාදතු ආදීනවං ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යදා භූතන්න අබ්බා අබ්බඤ්ඤාසින් නේවතාවම් බික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රමකේ සසමන බ්‍රහ්මණියා පජාය සදේව මනුසය අනුතරං සම්මා සම්බුද්ධින් අභිසම්බුද්ධෝති පඤ්ඤාඤ්ඤාසින්. පියවන මෙතන අර්ථය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන බුදුගණන්සේ පොතේ තියෙන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධද? ඊමේ සම්පඤ්ඤං පඤ්ඤත්තං උපාදානක් කන්දා. කියන්නේ උඩ තියෙන්නේ පංචස්කන්ධයෙන්ද පංච උපාදානස්කන්ධයෙන්ද කියලා. රූපයේ සංඥාවේ සංකාරයේ විඥානයේ ඔක්කොම පංච උපාදස්කන්ධලා දින උන්වහන්සේ ලස්සන කියනවා මේක. මේකේ ආස්වාදේ හරියට දැක්කේ නැතුව ආස්වාදේ මේකයි කියලා හරියට ප්‍රතික්ෂේප ප්‍රතිවේද නොකළපු තා. ආදීනෝ මේකයි කියලා හරියට තේරිච්ච නැති තා. නිස්සරණේ මේකයි කියලා හරියට ප්‍රතිවේද නොකරපු තා. මහණෙනි මම තුන් හිතකින්වත් මම බුදු වුණා කියලා හිතුවේ නැහැ. උන්වහන්සේ ලෝකේ මොකද කිව්වේ? පංචස්කන්ධයම පිළිම කියලා අවබෝධ වුණා උද්‍යවයේ ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසේ ආසවශ්‍ය ඥාණය ලැබිච්ච දවසේ එදාමම සමස්ත දිව්‍ය බ්‍රහ්මිය ප්‍රදාන තුන් ලෝක ධාතුවටම මම තමයි අග්‍ර ශ්‍රේෂ්ඨ කියලා ප්‍රතිඥා දුන්නා කියලා කියන්නේ. බලද බලද ඒ අර්ථයෙන් පිටවදී මේ කතාව තියෙන්නේ. පිටවදී මේ දිනේතර මේ දිනේ පිටවදී බුදුගණන්සේ කරපු උත්තරීතර සීයනාදේ ඔයාලෝ මේ කතාව අහලා දිනවා කියලා මම හිතනවා. මේ දිනේ යතෝච කෝහං බික්කවේ ඊමේ සම්පඤ්ඤන්තං උපාදාන කන්දානං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යදා භූතං අබ්බඤ්ඤාසින් අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අවිසුබ්බුද්ධෝති පච්චඤ්ඤාසින්. මෙන්න මෙතන දිනවා. ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති. උනාසි මොකද කියන්නේ? මම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රහ්මයන් සහිත අවශේෂ දේව මනුෂ්‍යයන් සහිත සත්වාභ්‍ය ප්‍රජායහිලා අනුත්තර සම්‍යක් සම්බෝධි අවබෝධ කළෙමි ප්‍රතිඥා කළෙමි. මාගේ චේතෝ යුක්ති අකෝපයයි. අකෝපය කියනවා හෙල්ලෙන්නේ නැහැ කියලා, හොල්ලන්න බෑ කියලා කියයි. මේ චේතෝ යුක්ති හොල්ලන්න බෑ. ඒ වගේම මේ අන්තිම ජාතිය දැන් පුනර්භවයක් නැතයි මට ඥාන දර්ශනේ උදාවියා. කියන්නේ ඥාන දර්ශනේ පහළ වුණා කියන්නේ ශ්‍රාවක බුද්ධ පදවියේදී සෝතාපන්නයි කියන්නේ. ලෞත්‍රා සම්මා සම්බුද්ධ රාජ්‍යයේදී සරවතා ඥාන අවබෝධයි කියන්නේ. පියද උනාසේ මොකද්ද කියන්නේ මේ? පංච උපාදානස්කන්ධේ ඇත්ත ඇති හැටියෙන් මට අවබෝධ නොවෙන තාක් මම බුදු වුණා කියලා කිව්වේ නැහැ. ඒ තාක් මම ආස්වාදේ ආදීන වෙන ඉස්සරනේ හෙව්වා. හොයලා මට ලැබුණා එදා තේරුණා රූපයාගේ ආස්වාද ගැන කවර කතාවද? රූපයාගේ ආදීන වේ කවර කතාවද? රූපයාගෙන් ඉස්සරනේ කවර කතාවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේම සම්පූර්ණ පිළිම. එදා තමයි මම සපත කරේ සමස්ත ලෝක ධාතුවටම මම බුදු වුණා මේ අන්තිම ජාතිය කියලා. බැලද අකුප්පා මේ චේතෝ විත්‍යා. ආයි හොල්ලන්න බෑ චේත. බැලද ඒ නිසයි තථාගතයන් වහන්සේලා ඔච්චර තීක්ෂණ ප්‍රඥාව දරයි. ප්‍රියදී මම මුලින්ම පෙන්නපු සූත්‍රය මතක ගන්න. පඨම සමුදය ධම්ම සූත්‍රය. මේ සියලු තැන්වල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පෙන්නනකොට පංච උපාදස්කන්ධය වෙනකොට අනිච්චං දුක්ඛං අනිත්‍ය උපාද අනත්තං විපරිණාම ධම්ම. කැඩෙන්න විදෙන්න නම් විනාශයට පත් වෙන්න නම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් හම්බ වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ යමෙක් හෝ යමක් හම්බුනොත් තමයි ඒක වශයෙන් නෑ. ඒක දුකයි. ඒක අනත්මයි. ඒක ඒකේ ආත්මයක් නෑ. ඒක සුඛ නෑ ආදී වශයෙන් කියලා. ඉතින් ඒ නිසා දුකනේ ගන්නවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඕවා කැඩලා බිඳලා යනකොට ආය දුක වෙනවා. විපරිණාම වෙනවා කියන්නේ කියන්නේ ඕක වෙන්න නම් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියන ස්වභාවය තේරෙන්නේ යමෙක් හෝ යමක් හම්බ වුණොත් රමණය වෙන්න. පැහැදිලිද? තථාගතයන් වහන්සේ අවබෝධ කරපු ප්‍රඥාව මත මේ ශාසනය තුල ලෝකෝත්තර නිවන තුල යමෙක් හෝ යමක් පණවන්න බෑමයි. පණවන්න බැරි ලෝකය පණවගෙන ඉන්නවා කියන්නේම තුච්චයි. ඒ නිසයි මහණ ඉක්මනට නිවෙන්න කියලා උන්වහන්සේ කියන්නේ. පිගන්නේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක යමෙක් හෝ යමක් පණවන්න බෑ. හොඳට තේරුම් ගන්න, යමෙක් හෝ යමක් පණවන්න බෑ. මේ බෑ කියන වචනේ කටපාඩම් කරන්න එපා හොඳේ. පණවන්න බෑ. පණවන්න බැරි ස්වභාවයක් තුල ලෝකයක් වේවා, මගේ ලෝකයක් වේවා, මගේ නෝන ලෝකයක් වේවා, සැප වේවා, දුක වේවා, උපේක්ෂා වේවා, යම්ම රූප වේදනා සංඥා සංකාර විඥානයක් පණවන්න හිතුවද අபிසංකාරය වෙනවා. පැහැදිලිද?
අභිසංකාරය තුලින් පංචපාස්කන්දය බිහි වෙනවා. එහෙම වුණොත් වෙන්නේ මොකද? හම්බෙච්ච යමෙක් හෝ යමක් එක්ක තියා ගන්නව නැත්නම් අයින් කරනව නැත්නම් ඉතින් දුකෙන් සැපේ මොන හරි කරන්නේ. පියවනි අනිත් පැත්ත ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන අපිට නවත්තන්න බෑනේ. මේක තේරෙනකොට මේක මලක් නේ කියලා හැඳිනෙන තැනවත් රූප වේදනා සංඥා සංකාර ස්කන්ධය වැඩදෙන නැද්ද? තේලීම පටන් ගන්න නැද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඉතුරු එක මොකක්ද? සබ්බේ ධම්මානත්තාති කියලා කියන්නේ. මේ සියල්ලම යමෙක් හෝ යමක් කියලා හිතෙන්නේ ඇහැට කණ්ඩ නාසයට දිවට ශරීරයටද නැත්නම් හිතට? හිතට රූප ශබ්ද ගන්ධ රස එනවා. ස්පර්ශ දෙනවා. නෑ හිතට වෙන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච. ධම්මයයි හිතට මුල. මේ සියල්ල දැනගන්න හිතට මුල ධම්මය. මහණී යම් දවසක ප්‍රතිවේද කළොත් සියලු ධර්මයන් අනත්තයි සාරයක් ගන්නම බෑ කියලා යමෙක් හෝ යමක් වෙනුවෙන් හිතන්නවත් හිතන්න පුළුවන්ද කියලා අහන්න. මේ හිතෙන සිතුවිල්ලේම ගණ්ඩ දෙයක් හම්බෙන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරපු මනස ආයි හිතන්න කියන්න කරන්න එනවා. සංකාර නවත්තන්න ඕනේද? සංකාර නොකර ඉන්න ඕනේද? සංකාර කරන්න බැරුව යනවා. කරන්නම බැරුව යනවා අපි වන්දි මේකේ. ඒකයි උන්වහන්සේ මෙතන මුලින්ම පෙන්නුවේ මොකද්ද? පඨම ဒုတိය තතිය සමුදය ධම්ම සූත්‍රය. මේ ධර්මතාව උදා වෙන වැවිලිදිය තේරුම් ගන්න මහාන සංකාරයක් කරන්න බැරි වෙයි. සමුදය වැය තේරුණා කියන කොහොමද? අවිද්‍යාව ප්‍රත්‍යක්ෂයි. හේතු ප්‍රත්‍යේ උදා වෙන වැය වෙන ස්වභාවයේ මේකේ ගණ්ඩ යමක් හෝ යමෙක් හෝ හරයක් හෝ සාරයක් හෝ ආඥාවක් හෝ ස්ථිරත්වයක් හෝ වසඟයක් හෝ පවත්වන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරපු තැන විඥාව පහළ වෙලා. අවිඥා ප්‍රත්‍යෙන් සංකාර වෙනවනම් විඥා ප්‍රත්‍යෙන් සංකාරයක් වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. පැහැදිලිද? සංකාරයක් වෙන්න බැයි නම් පින්වන්දි අනිච්ච දුක්ඛ කියන එක කලින්ම තේරිලා. පින්වන්දි මේ සූත්‍රය අඳුරගෙන මොකද වුනේ? බුදුන් වහන්සේ අනිච්ච දුක්ඛ විපරණාම ධම්මය කිව්වා. පින්වන්දි ඒක නෙමෙයි දැන්. අනිච්ච දුක්ඛ අනත්තත් එක්ක බහි. සබ්බේ ධම්මා අනත්තාති වෙච්ච මනස අනිච්ච දුක්ඛ ගැන කතා කරන්න හිතන්නේවත් නැහැ. අනිච්ච දුක්ඛ කියනවා නම් යම් කෙනෙක් අනත්ත ස්වභාවය කියන්න ඕනේ. ඇයි ඒ යදනිච්ඡන් තන් දුක්ඛන් තන් දුක්ඛං ගදනත්තා. අනිච්ච දුක්ඛ අනත් කියන්නේ වෙන වෙනම අකුරු තුනක් වෙන්න පුළුවන් වචන තුනක් වෙන්න පුළුවන් නමුත් හැම එකෙම තුනම තියෙනවා. අනිච්ච ඇතුලේ දුක්ඛ අනත් තියෙනවත් ඕනේ. දුක්ඛ ඇතුලේ අනිච්ච අනත් තියෙනවත් ඕනේ. අනත් ඇතුලේ අනිච්ච දුක්ඛ තියෙනවත් ඕනේ. අසුබ තියෙනවත් ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔයාලට මේ සූත්‍රය හරියට ගැලපුණා නම් බුදුන් වහන්සේ කිව්වේ පංච උපාදානස්කන්ධය බිහි වෙන්නේ ඇයි? අනත්ත ස්වභාවය හරියට දැකලා නැහැ. උද්‍යංග මත්තංගම තේරලා නැහැ. දුක්ඛ ස්වභාවය වැටහිලා නැහැ. අසාර ස්වභාවය හරියට දන්නේ නැහැ. දුක දැනගන්න යාට හම්බ වෙන්න බෑ. ඇයි ඒ? විඥාව උදපාදි වෙලා නැහැ. විඥාව විඥාව කියලා කියනවා කොට්ටිත. ඒ විඥාව කියන්නේ උද්‍යංග මත්තංගව දැනගත්තා කියන එකට. රූපය උදා වෙන ස්වභාවය, බෑ වෙන ස්වභාවය කියන ස්වභාවය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කියන පංචස්කන්ධයේ උදයවුවේ හරියට ප්‍රත්‍යක්ෂ වෙච්ච මනසමයි විඥාව පහළ කරගන්න. ඊට මෙහා කෙනෙක් ඔබ තේරෙන්නේ නැහැ. ඒ නිසායි අනිච්ච දුක්ඛ විපරණාම ධම්ම කියලා පංච උපාදානස්කන්ධෙට පනවන්නේ. පංචස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්ත මට්ටමේ තියෙන්නේ. ඔය තුන හරියට තේරුම් ගන්න අනිච්චානුපස්සනාවේ, දුක්ඛානුපස්සනාවෙන්, අනත්තානුපස්සනාවෙන් ඉන්නයා දක්ෂයි. එයා යම් දවසක පංච උපාදානස්කන්ධය නිරෝධ කරනවා, පංචස්කන්ධය දරන්න වෙනවා. ඒක අනිච්ච දුක්ඛ අනත්ත විදියට බලමින් ඉන්න. පැහැදිලි අර්ථය මේකේ. සූත්‍ර නම් අයින් කරලා දාන්න. සූත්‍ර ප්‍රශ්න නෙමෙයි. මේක හරියට අර්ථ ගන්න දෙවලි. හේතු ප්‍රත්‍යෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක යමෙක් හෝ යමක් පණවන්න බෑ. නමුත් පින්වත්නි අපිට ලැබිච්ච අසකරණ ආසය දිව ශරීරය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අපිට දෑවැද්දට ලැබිලා තියෙන්නේ. මේකට තේන ඇහෙන දැනෙන හිතන එක වෙනවමද නැද්ද? වෙනවමයි. ඕක නතර කරන්න පුළුවන්ද? බෑමයි. පින්වත්නි අපිට කවදාවත් මේ ඇහෙන් රූපයක් බලන්නම බැරි වෙලා කියලා තේරිලත් රූප වෙනකොට ඉන්න පුළුවන්ද? කවදාවත් කණේ සද්දයක්වත් අහගන්න බෑ කියලා තේරිලත් සද්ද හැනුට ඉන්න පුළුවන්ද? කවදාවත් නාසයෙන් සුවඳක් බලන්න බැරි වෙලා කියලා තේරිලා සුවඳ තේරුම් ගන්න පුළුවන්ද? විවානි තෙලීම කියන්නේ උතරින් පටන් ගන්න. ඕක තේරෙන්නේ උද්‍යංග මත්තංගම දැක්කොත්. උද්‍යංග මත්තංගම නොකිය ආස්වාද ආදීන නිස්සාරණ කිව්වොත් කියන්නේ මොකද්ද? මල නම් ලස්සනයි. මල මගේ කරගන්න ඕනි. මල පර වෙනවනේ ආදීන. නිස්සාරණ මොකද්ද? මං ආයි මල් ගන්නෑ. සතුටු වෙන්නත් ආදීනවේ තේරෙන්නත් නිස්සාරණේ කරන්නත් හම්බෙන්න ඕනි මොකද්ද? මලක්. කියන්නේ මේ ශාසනයේ මලක්ම හම්බෙන්න බැරි තැන ආස්වාද ආදීන ඉස්සර ගැන කතා කරන්න ඕන. ඒකයි තන වේවා. පහද මෙන්න මේක තමයි මුලින්ම මාතෘකාව.
අස්සාදංච ආදීනවංච නිස්සරණංච යදාබූතං මම කිව්වේ ජානාති කියලා දේ ආදී මෙතන පජානාති කියලා තියෙනවා මට කියනකො මේක තේරෙනවා කියලා හරිද දැන් ජානාති නේද දැන් පජානාති නේද හරිද නෑ විගන්දි මේක තේරෙන්න ඕනේ සමුදයංච අත්තංගමංච ආසාදංච ආදීනවංච නිස්සරණංච යදාබූතං පජානාති වුණොත් දෙට්ටි සම්පන්නයි නැත්තං ලොයෙත් හොයන්න බෑ තේරෙනවද සාසනය කියන දේට අවිලවත් පැහැදිලිද පැහැදිලි මේ සුද්ධර්ථය उदय आस्वाद රූපේ වල තියෙන වේදනා මේ රූප රූපයේ රූපයාගේ තියෙන ආදීන වේ නිසායි කලකිරෙන්නේ රූපයේ රූපයේ ඈ රූපය නෙමෙයි ඒ නිසායි රූපයෙන් මිදෙන්නේ ඕ පිස කියන්නේ ලෝකයෙන් මිදෙන්න කියලා ලෝකයෙන් මිදෙන්න ලෝකයක් හොයන්න ඕනේ නැද්ද හරිද ගානි ආසාව ආදීන නිසා තේරෙනවා නම් උද්‍යංග මත්තන් උන තේරි මොනවද අර්ථය ඇත්ත තමයි මේ ලෝකේ මහා දුකයි මොකද දුක ලෝකේ දුකයි එහෙනම් ලෝකේ ඉන්න හොඳ නැහැ කොහෙද යන්න ඕනේ නිවන් නිවන් කොහෙද තියෙන්නේ संकार විදන්න බෑනේ අවිද්‍යාව පිවන්දි මෙච්චර දරුණු මිනිස්සු කැමති හැමදෙස්සෙම යමෙක්ව යමක් හිතේ කොනක හරි තියන් ඉන්නේ එක්කෝ කියනවා මට මතකයි නැත්නම් කියනවා මට මතක නෑ මතක් වෙන්නත් මතක් නොවෙන්නත් මතක් කරගන්න දෙයක් හම්බ වෙනවද නැද්ද මතක් කරගන්න දෙයක් හම්බ වෙන්න බැයි නම් මතක ගැන කතා කරන්න පුළුවන් මතක් කරන්න හෝ මතක් නොකරන්න නම් දෙයක් තියෙන්න බෑයි මං කියනවා මෙහෙම මම දැන් අවුරුදු 18 විතර කලින් ඉස්කෝලේ හිටියේ අට වසරේ මන්නම් ඉවෙච්චර මතක නැහැ මොනවද හවුදුනේ දැන් මතක නැත්තේ අවුරුදු 10ට කලින් ඒවා අවුරුදු 10ට කලින් ඒවා කියලා හරි මතකද නැද්ද අවුරුදු 10ට කලින් දෙයක් හොයන්නම බැයි නම් සීයම තිබ්බේ නැත්තම් මතක් කරනවා මතක් කරන්නේ නැහැ කියලා හිතන්න ඕනේද මතක් කරන්නම බැරුව යනවා බිමන්දී ඔන්න ඔතන්ටයි දිට්ටි සම්පන්න කෙනාපත් වෙන්නේ එයා දකින්නෝ මේ කෙනවල ඒ කෙනා හිමින් හිමින් මග වඩාගෙන ගිහිල්ලා මතක් කරන්න බැරි වෙන තර සාක්ෂාත් කරගන්න ආස්වාදේ කියලා මේ ශාසනය මතක් කරන්නේ යමෙක් හෝ යමක් තේරුණා කියන ආස්වාදේ ආදීනෙ මොකක්ද කියන්නේ මේක ඕනේ අනිත් එක රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තේරුණා කියන ආස්වාදේ ආදීනෙ මොකද හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැවෙන ස්වභාවයක් තුළ කවදාවත් ස්ථිරව තියන්න බැරි ආත්මියෝ දරන්න බැරි සුඛයි කියලා දරන්න බැරි සුභයි කියලා දරන්න බැරි රූප වේදනා සංඥා සංකාර විඥාන වේවා ලෝකයක් වේවා මගේ වේවා මගේ නොවේවා යම් තාක් යමෙක් හෝ යමක් හම්බ වෙනවා කියන්නේ පින්වත් මේකේ තීව්‍රාදීන කවදාවත් ස්ථිරව තියන්නම බැරි දෙයක් ලැබුණා කියන ආදීනේ නිස්සරණය කියන මාතෘකාව කවදාවත් ස්ථිරව තියන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච තැන නිස්සරණය වෙනවා නිස්සරණය කරනවා නිස්සරණය වෙනවා එනි මේ සමස්ත මූල පද තුන විස්තර කරන්න නම් මං කියවද කළා සමුදයයි අත්ංගමයි දෙන්න ඕනේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බෑ වෙන ස්වභාවයක යමෙක් හෝ යමක් ලැබුණා කියන්නේම දුක් වෙන්න ඕනේ මේ ආස්වාද ආස්වාදයේ සත්පුරුෂෝ කලකිරෙනවා ආදීනේ හොඳට තේරුම් ගන්න ඕක ආදීනේ කවදාවත් හම්බෙන්න බැරි යමෙක් කොයම කම්ුණා කියන්නේම තුච්චයි ජීවිතේ. ඒ නිසා වීරිය වඩනවා. සතිපට්ඨානෙ පිළිපදිනවා. සමාධිය පූර්ණේ කරනවා. බණ භාවනා දාන සීල උපසන සියල්ල කරනවා.
කරනකොට තේරෙනවා කවදාවත් ඇහින් බලන්නම බැරි කණෙන් අහන්නම බැරි නාසෙන් දරන්නම බැරි දිවෙන් ශරීරයෙන් හොයන්නම බැරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයක් නේද මෙච්චර කල් ලෙවකකා හිටියේ කියලා තේරෙනකොට මෙවැනි සබ්බ සංකාරේ සවනිච්ච සංඥා වට්ටියති හරාජ්ජි ගුජති ඒකේන අපි ගන්නේ නිස්සාරය වෙනවමයි කාඩ් වෙන සිදු වෙන්න ආසෝදාදීන නිස්සාර වලට වෙන සිදු වෙන්න නෑ නෑ උඩ ඉන්න දෙන්න උදයන්ගමත්ත තල් ආස්වාදිනකොට රාගයෙන් බැඳෙනවා ආස්වාදිනකොට දේශයෙන් බැඳෙනවා ආස්වාදිනකොට රාගය වෙන්නත් ආස්වාදිනකොට දේශයෙන් බැඳෙන්නත් අරමුණ හම්බෙන්න බැහැ මෝහය සමානයි උදයන්ගමත්තන් උදන්නේ ගහන්න ඕනේ රාග දේශ වලට උඩ ඉන්න මොහේ මෝහය සමානයි මුලාව මුල පීඩන්නේව අවිද්‍යාවත් අවිද්‍යාව කියන්නේ මොකද මම ඉස්සර වෙන සූත්‍රය හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන බැවින ස්වභාවය ටක්කෙට යථා භූතං නප්පජානා දැනගන්න බැරි වෙලා නිසායි තේරෙන්නේ නැත්තේ තේරෙන්න බැරි යථා භූතං පජානාති කියන්නේ මොකද සම්‍යක් ප්‍රඥාවෙන් අවබෝධයි යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියෙන් අවබෝධමයි ඒ උත්තමයා සාසනෙ පිටවන්දි පරපත්‍යක් ආයි හොයන්නේ නැතුව යනවා කවුරු කොහොමද මොකේද වේගය අවබෝධ කරගන්න බෑ කාටවත් සරලව දරුවා දිරුවා හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැයෙන ස්වභාවයක යමෙක්ව යමක් පණවන්න පුළුවන්ද බෑ ඕක තීව්‍රයි නම් පිටවන්දි ඔය සමාධිය තීව්‍ර කරගොසනින් ප්‍රඥාව දේ එතකොට තමයි සතිපට්ඨාන ඉන්නවා සති සම්පජඤ්ඤය කියනවා වීරිය වැඩෙන්නේ මේ ලැබෙන ආස්වාදයේ කොච්චර මුලාවක්ද කියලා තේරෙන්න තේරෙන්න මේ මනුස්සයා වීර වෙනවා මනුස්ස භවෙන් මිදලා කාම රූප අරූප තුන් භවෙන් මිදෙන්න කටයුතු කරනවා එදාට පින්වත්නි යම් දවසක් ආව ප්‍රතිපත්ති පූජාව ඉවරයි තදාදයන් වාසී සාදු වෙන බුද්ධ පුත්‍රයෙක් වෙනවා ගිහි වුණත් පැවිදුණත් ඒක ප්‍රශ්නයක් නැහැ පැහැදිලිද තේරුම් ගන්න තියෙනවා සරලතනයි හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැඩ ස්වභාවයක යමෙක් හෝ යමක් පණවන්න බෑ නමුත් මේ ලෝක සම්මතිය අපිට ලැබිච්ච ඇස කන ආසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය වල තියෙන විපාක ස්වභාවය නිසා පේන ඇහෙන දැන්න හිතන එක නවත්තන්න බෑ හැබැයි පේන ඇහෙන දැන්න හිතන එකේ ඇත්ත ඇති හැටි අවබෝධ නම් යා දන්නවා පේන තැනම පිළිම පටන් අරන් ඉවරයි බල්ලගෙන කවුර කතාද ඒ නිසා එයා පිළිම අවබෝධ කරගෙන මේ සාසනේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ කියන කමටහන වඩාගෙන සපසියක් ඇලෙන්න බෑ ගැටෙන්න බෑ ඇයි ඇලෙන්න නම් ගැටෙන්න නම් දැන හම්බෙන්න ඕනේ ඇලෙන්න නැතුව ඉන්නත් ගැටෙන්න නැතුව ඉන්නත් දැන හම්බෙන්න ඕනේ එහෙනම් මොකද වෙන්න ඕනේ ඇලෙන්න බැරි වෙන්න ඕනේ ගැටෙන්න බැරි වෙන්න ඕනේ එහෙනම් දැන හම්බ වෙන්න නැතුව තියෙන්න ඕනේ දැනක් හම්බෙන්න වෙන්න ඕනේ තැනක්ම හම්බෙන්න බැරි වෙන්න ඕනේ තැනක්ම හම්බෙන්න බෑ කියනකෝ තණ්හාව නිරෝධයි තණ්හාව නිරෝධයි කියන්නේ උඩින්ම අවිද්‍යාව ප්‍රහීනයි සාසන ඉදින් වික් පහද ඒ අර්ථය තමයි මට මේක දක්වන්න ඕනේ ඊටාම රමණීය සූත්‍ර බලක් මේදී පුළුවන් නම් කියලා බලන්න ඊටාම වට බුදුපියාණන් වහන්සේගේ අඩුපාඩුව පේනවා අපි මත උන්වහන්සේ කියනනම් ඔළුව අත කාලේ කියලා දෙනවා දරුව මේකයි දැනගෙන නමුත් අපි අපිට අද උළුපන් වෙලා තියෙන මේතන ඒ අර්ථය උළුපන් වීම දක්ෂ වෙන්න පෙළ දහම කියන්නේ අම්මා තාත්තාගේ රකින්න උනතන පෙළදහම නැත්තම් අද සියලු කතන්දර අපේ ඉවරයි. එහෙනම් මේක නිකන් පොතක් විතරක් වෙයි. මේ පොත ඉතාම උත්කෘෂ්ට මම හැමදාම කියන්නේ විකීපීඩියා එක පරාදයි මේ පොත. අද තියෙනවා නම් ලෝකේ හොඳ තොරතුරු හොයන්න පුළුවන් දත්ත කපඩාව. ඔය පොත් 57 දත්ත කපඩාව තාම කාටවත් හොයන්න බෑ. හම්බෙලා නැහැ නේ මේ හොදේ. හම්බෙන්න බෑ. හම්බ වුණා නම් එදාට යා ආර්ය ශ්‍රාවක පදවියට ඇවිල්ලා. ගල් විජ්ජාව පහළලා දේ. ඒ නිසා අපි මන්නේ කවදාවත් හම්බ වෙන්න බැරි යමෙක් හෝ යමක් පේනවා කියන්නේ විඥානයේ මායාව ඒක හරි. ඒක තේරෙන්න නම් විඥාණය පිළීම කියන එක තේරෙන්න ඕනේ. රූපම් බික්කව යනිච්චං වේදනම් බික්කව යනිච්චං සංඤ්ඤම් බික්කව යනිච්චං සංකාරම් බික්කව යනිච්චං විඥාණම් බික්කව යනිච්චං රූප උපාදානකන්දං බික්කවේ අනිච්චානුපස්සී විහෙරති කියලා කිව්වේ අරක දැක්කා. එහෙනම් හරිද? එහෙනම් අපි මොන්නේ? මේ සරල න්‍යාය ධර්ම හොර තේරුම් ගන්න මම දන්නවා මේක තාම ගැඹුරු වැඩි සාමාන්‍ය මනසට අල්ලන්න විතරක් ඔප්පේ ඒක තමයි දේශනාව පැහැදිලි වෙන්නේ නැහැ මම ඒකමයි හඳව කියන්නේ නමුත් කරන්න දෙයක් නැහැ පිටවදී හොඳට තේරුම් ගන්න මම මුලින්ම මතක් කරා වගේ ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත සාමුක්ඛාංශික ධර්ම දේශනාවක් අහන්න ලැබිච්ච කණ වාසනාවන්ත ඒකයිද බුදු පියන් වහන්සේලා හිටියා නම් සමහරවට කියන්නෙත් නැහැ බඩ අයියේ දන්නවා අපි එච්චර මොඩයි කියලා මොකද කරන්නේ ආශිර්වාද කරලා යනවා කවදා හරි නිවෙන්න දරුවෝ අවුලන්නේ අලබඩි මොමන් බෑනේ ඒ නිසායි මේ මට්ටමේ කිව්වේ මේක තව සරල ගන්න පුළුවන් උනොත් සරල කරන්න යම් දවසක කියවක් ලැබෙයි ඒ වගේන බලාපොරොත්තු වෙන්නත් එපා මේ මොහොතේ තේරිච්ච එකෙන් අර්ථය ගන්න මෙවැනි ගම්බිර සාසනයක් තියෙන කෙනෙක් තේරුම් ගන්න බැලඳ අනිත් කට්ටියගේ නෙමෙයි වැරද්ද තමන්ගේ වැරද්ද තියෙන්නේ තමා තුල බිහි වෙන ලෝකයේ තමන්ට අවබෝධ කරගන්න බැරි ගැයි තේරුම් තමන් තුල බිහි වෙන ලෝකයේ තමන් එළියට වල්ලා ආයි දානවා තුත් උදාහරණස් මොකද්ද කියන්නේ එළියේ දේවල් කතන්දරයක් ඕනේ නැහැ
ඇතුළක්ම පණවන්න බැරි තැන එළියක් කොහෙ පණවන්නද කියලා. නේද? බුදුහාමස දුන්න වචනේ ටක්කට හරි. මේක මහත් උච්චයි කියලා තේරෙන්නේ නැද්ද කියලා. තුච්ඡං ඒව කායති කියලා කිව්වේ. පේරවිඩෝ සූත්‍රයේ. ඒකයි පොත. එනිසා උද්‍යංගම අත්තංගම සමුදයං චත්තංගම කියන්නේ උද්‍යංගම අත්තංගම ආස්වාදාදීන විස්තරණ කියන එක ජානාති කරගන්න එපා. සම්ම්‍ය ප්‍රඥාවෙන් යථා භූතව ප්‍රඥාවෙන් දැක්කා. එදාට දෙටි සම්පන්නයි පූර්ණ කරලා දවසට රහ. පැහැදිලිද? හරි. එන අපි දේශනාව ආරම්භ කරමු. එනිසා සියලු දෙනාම ත්‍රිවිධ රත්නයේ ගිරේ උත්තරීතර ගෞරවණීය හිත පිටව ගන්න. පුද්ගලයෝ කෙරෙහි පහදින්න පාපි වදි සරලෝ මේ ශාසනයේ තේරුමක් නැව. පුද්ගලයෝ කෙරෙහි පහදිනවා කියන්නේම ශාසනයේ පරාදයයි. පුද්ගලයෙක් පැනෙවුවා කියන්නේ උද්‍යංගමත් අකම ගන්න. එතකොට මොකද වෙන්නේ? රූපයාගේ ආස්වාදය ආදීන නිසරණ තේරෙනවා. කොහොමද තේරෙන්නේ ආදීනේ? අනිච්චයි දුක්ඛයි විපරිණාම ධර්මයි. මේ හාමුදුරුවෝ ඉතින් මැරිලා යනවනේ ආදීනේ. තේරුණාද? අනිච්ච දුක්ඛ අනාත්ත තීව්‍ර කරගන්න. අටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. නහි සීලේන වතං හෝතු උප්පජ්ජන්ති තථාගතා අටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. ලෝකේ බුදුරුව පහළ වෙන්නේ අකුරු වටයි පද තුනක් කියලා යන්න. අනිච්ච දුක්ඛ අනාත්ත. වැඩි හැ. පැහැද? ඒසාව මේ උත්තරීතර ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් සියලු නම් හික්මෙන්න කියලා මතක් කරන්නේ. ඒ වෙනුවෙන් දාන සීල භාවනා පත්‍තිපත්තා නමෝදනා සියලුම දස පුණ්‍ය ක්‍රියා කරන්න. දස කුසලේ පූර්ණේ කරගන්න. ආර්ය කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. හිත හොයන්න බෑනේ. සියලු ස්වාමීන් වහන්සේලා අම්මා තාත්තා වගේ රකින්න. මේ මට්ටමේ රකින්න. ඒකාන්තයෙන් අර්ථ වෙලයි. ඒ අර්ථය ධර්ම දරා ගන්න කියලා මතක් කරනවා. මේ නාවත සියලු පුණ්‍ය ධර්ම යන්ගේ බලය කුසල සම්භාර ධර්මගේ බලය ඒකාන්තයෙන් වචන පද අධික්‍රමණය කරනවා. උත්තරීතර පුණ්‍ය නිදානයක් ලැබුණේ. අසුරක් ගහන සලා කණිච්ච වඩන්න කියපු ශාසනීය පිටඟන් අපි බොහෝ වෙලාවක කණිච්ච සම්බන්ධ කතා කරලා තියෙනවා. එනිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සක්වල ගල කෙලවර ඉඳන් බවාග්‍රය කෙලවර ඉඳන් යම් තාක් උඩතනක තියෙනවනම් දනින් දන ගාවලා දන් දුන්නත් ඊට වඩා අනිසංසයි අසුරක් වඩන කාලයක් අනිච්ච වඩන මොහොත. එනිසා මේ මට්ටමේ උත්තරීතර ප්‍රියක් මේ ලැබුණේ. එනිසා මේ ලැබුණා සියලු පුණ්‍ය නිදාණයන් කුසල නිදාණයන් සියලු ලෝකවාසී සියලු සත්වෝ සාදුකාරදී අනුමෝදන් වෙත්වා. සියලු දිව්‍ය බ්‍රහ්ම කැලගේ දිව්‍ය තේජස බ්‍රහ්ම සවඩාවර්ධනේ වෙත්වා. ඒ අතන්ගේ කායික මානසික සුවපත් බව සපත් බව දුක් රෝගී බව වඩා වර්ධනය වෙත්වා. නවින් ජන්මාන්තගත වෙන්න දෙනවා යම් තාක් නිසා කිනෝ නම් සුඛීතර සම්‍ය දුෂ්කාත් බව ලබත්වා. සිරි ලෝක ආදී සිරි සත්‍යයන්ගේම කායික මානසික සුවපත් බව සපත් බව දුක් රෝගී බව වඩා වර්ධනය වීමෙන් ඒ අතන්ට කල්යාණ සංසවණිය ලැබෙත්වා. සතරම ශ්‍රවණයම කරත්වා යෝනිසෝ මනස කාර්ය ධර්මණ දුප්පටි බව වඩා ගනිත්වා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙත්වා. කල්යාණ රාශේන්ම සතරම ශ්‍රවණයෙන් ඒ සිරි ලෝක සිරි සත්‍යෝම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිරන්තරයෙන්ම සැපයි කියා සීහනාද කොට දේශනා කරන්නට වදාළ ඒ උත්තරීතර උදයංග මත්තංග මහසවාදාදීන නිස්සද්ද කියනවෝ සමස්ත ධර්ම හදි අවබෝධ කරගෙන උත්තරීතර නිර්වාණ ධාතුව සාක්ෂාත් වීමෙන් පහවහ මේ සම්බුද්ධ ශාසනය දෝදීම අරිහත් මාර්ග ඵලයෙන්ම පිරිණි වෙත්වා කියලා සිතනවා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ උත්තරීතර මාර්ග ඵල සංඛ්‍යාත නිවන ඔබ සිල් දනාටම සාක්ෂාත් වෙත්වා කියලා කල්යාණ මිත්‍රත්වයෙන් මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සිල් දනාම නමස්කාර කරගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බරෝ විනසතු මාතේ භවත් මන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්තී භවන්තු තේ ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතෝ පෝරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසීයත ධම්ම මේගේ පවස්සන්තේ සබ්බේ හොති අනාසවා යත් පච්චමකා සත්තා සෝදා පන්නා භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිච්ඡතු සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ